ඔයා මෙතන ආවේ ඇයි මේ ක්ලාස් එකට ආවේ මේකට ජොයින් වුනේ මොකටද හේතුවක් තියෙනවා නේද අන්නේ හේතුව නිසා තමයි මේ ෆ්‍රී සෙෂන් එක ඔයාලට ලබා දීලා තියෙන්නේ ඒ නිසා මේ සෙෂන් එක ඉවර වෙනකන් ෆෝකස් කරලා අහන්න පුළුවන් නම් සහ මේක බලන්න පුළුවන් නම් ඉන්න එහෙම නැත්නම් වෙන වැඩක් ඉන්නවා නම් ඒක ඉවර කරලා මේක බලන්න එන්න මොකද මේක ඉතාම සුවිශේෂී වූ විශේෂී ක්ලාස් එකක් මොකද ඔයා වගේ සුවිශේෂී කෙනෙක්ට තියෙන නිසා ඔයා මෙතනට ආවේ සුවිශේෂී කෙනෙක් ඉතින් මේක හොයාගෙන ඉගෙන ගන්න උනන්දුවක් තියෙන මිනිහෙක් විදියට තමයි මම සලකන්නේ. ඉතින් මෙතනට ඇවිල්ලා ඉන්නවා නම් මේ ක්ලාස් එක සම්පූර්ණයෙන්ම ඒ උනන්දුවෙන්ම ඒ කැපකිරීමෙන් මේ ටික සම්පූර්ණයෙන්ම ඔළුවට දාගන්න ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ ඔයා වෙන වැඩක ඉන්නවනම් වෙන තැනක ඉන්නවනම් ඉගෙන ගන්න බැරි නම් උනන්දුවක් නැත්තම් කැපකිරීමක් කරන්න බැරි කෙනෙක් නම් කරුණාකරලා මේක ක්ලෝස් කරලා වෙන වැඩක් තියෙනවා කරා. මේක ඉගෙන ගන්න පුළුවන් උනන්දුවක් තියෙනවා නම් කැපකිරීමක් කරන්න පුළුවන් මිනිස්සෙක් විතරක් නම් මෙන්න මේ සෙෂන් එක සම්පූර්ණයෙන් බලලා ඉගෙන ගන්න යම් දෙයක් හරි දැනගන්න. ඒකට තමයි ඔයා ඉන්න තැන ඉඳන් වෙනතකට හරි යන්න පුළුවන්. ඉතින් මෙතන ඉන්නේ මෙතන ජොයින් වුණේ ඔයා ඇත්තම සුවිශී. ඒ ඇයි මේ එක වසරේ ඉඳන් 13 වසරේකම් ඔයාලා ස්කෝල ගිහිල්ලා ඉගෙනගෙන නැති සමහර වෙලාවට ඉගෙන ගන්න නැති කෙනෙක් දකින්න නැහැ ඇත්තම. ඉගෙනගෙන නැති. ඊට පස්සේ ඒ ලෙවල් ඉවර වෙලා ඕ ලෙවල් ඉන්න හරි ජොබ් එකකට යන්න නැති. ඔයාලා ජොබ් එකකට ගියේ මොකටද? මුතන් ඔයන්න. ඉතින් ඒ වගේ තමයි මෙච්චර කැපකිරීමක් කළා දෙයක් ඉගෙනගෙන ඔයා ජොබ් එකට ගිහිල්ලා එතනත් කට්ට කාලා මොකද කරන්නේ? මෙන්න මේ මුදල් කියන දේ උපයන්න ට්‍රයි කරනවා මහන්සි වුණා. ඒ දේ තමයි ඔයාලට සිම්ප්ලි මෙහෙම මෙහෙම කරද්දී ඈන් කරන්න අපි උගන්වන්න හදන්නේ. එහෙම දේවල් ඔයාලා කරන්න ගිහිල්ලා ලොස්ට් වෙලා හරි මෙතන ඉන්නවා. මෙතන ඉන්න හැම කෙනෙක්ගේම කොමන් රීසන් එක තමයි ඔයාලා lost වෙන්නේ නැති නේද? lost වෙන්නේ නැති lost වෙලා තමයි ඉන්නේ. ඔව් නේද? නැද්ද ළමයි? lost වෙලා. ඉතින් හරියට අහගන්න උගන්නන හැම වචනයක්ම ඉතා විශේෂයි. skip කරගන්න එපා. අන්තිමට පණින්න එපා. මේ උගන්වන හැම දෙයක්ම නිකන් උගන්වන්නේ නැහැ ඔයාලට. ඒ ඉතා විශේෂ දේවල් include කරලා තමයි උගන්වන්නේ. නිකන් ආවර ගියාට මට prime එක pass කරන්න ඕනේ නැහැ මෙතන. කෑ ගහන්නත් ඕන නැහැ උගුරකට වේලගෙන. තේරුණා නේද? හරි. එන්න එහෙනම් ක්ලාස් එක. ඉතින් මේකෙදි lost වෙනවා. common reason එකක්. 1xbet play කරන, middle bet play කරන, tipper lite stars, mega pari වගේ මෙන්න මේ betting sites වල play කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්. everyone is welcome. okay? so මෙතනදි common reason එක lost වෙනවා. කොහොමද අපිට කියලා lost වෙලා තියෙන්නේ? හා ලොස් වෙච්ච කට්ටිය සෑහෙන ඉන්නවා අපේ ක්ලාසස් වලට සම්බන්ධ වුණ 100,000 කන ස්ටුඩන්ට්ස් ලගේ ලොසස් කිහිපයක් මම කියන්නද ලක්ෂයක් ඒක ඔව් එයාලත් හිටියා ලක්ෂ දෙකක් ලොස් වෙච්ච කට්ටිය ඉන්නවා ලක්ෂ පහක් ලොස් වෙච්ච කට්ටිය ඉන්නවා ලක්ෂ හතක් ලක්ෂ 10ක් අම්මට සිර ලක්ෂ 10ක් කියන ලොස් වලද ඔහා කීය ලොස් වලද ලක්ෂ ගණන් ලොස් වලද තොර ආ ඉන්න තැනගෙන ඔයා හිත හදා ගන්න මොකද මේකත් එක බලන්න ලක්ෂ 10ක් නෙමෙයි වැඩිපුර ලක්ෂ 21ක් ලොස් වෙච්ච ගෑන ළමෙක් හිටියා කොල්ලෙක් කියලා සම්පූර්ණ එයා අවුරුදු ගානක ලොස් එක ලක්ෂ 80ට වුණා. අවුරුදු තුනකට වඩා එයා 1x වගේ සයිස් වල ප්ලේ කරලා තිනවා ලක්ෂ 80 ගානක් ඔස්සලා තියෙනවා. එයාගේ කා එකක් විකුණලා තියෙනවා කොල්ලා. පව්. ඇතරම් පව්. ඔයත් පව්. ඉතින් ඔයා ඉන්න තැන ගැන සිතලා දැන්වත් සතුටු වෙන්න මේ ක්ලාස් සෙෂන් එකට ඔයා සම්බන්ධ වුණා ගැන. මොකද ඔයා ඉන්නේ මෙන්න මේ දේවල් දූවිල්ලක් වගේ. නැති කළා. ඉතින් මේ දේවල් නැති වුණ දේවල් නැවත ගන්න. ඉතින් මම ඔයාලගෙන් අහන්න කැමති මේ ලොස් එක මෙච්චර දවස් දුරකට ගෙනියන්න තරම් ඇයි ඔයාලට කවමදාවත් හිතන්න බැරි වුනේ? ඇයි මං ලොස් උනේ? වචන තප්පරයක් හිතන්න තිබ්බා. ඇයි මම ලොස් උනේ? ලොස් වෙන්න හේතුව මොකද? මම මේ ඉන්වෙස්ට් කරලා මේ ඉන්වෙස්ට් කරපු මුදල ගහෙන්ද කැඩුවේ? කොළවලද? ගස් වලින් අහසෙන් පාත් වුණාද? නැහැ. ඔයා දාඩිය මහන්සියෙන් හොයාගත්ත මුදලක් වෙන්න පුළුවන් නැත්නම් දෙමහෝපියන්ගේ මුදලක් වෙන්න පුළුවන් නේද? ඉතින් මේ මුදල ඔයා 1xbet කියන සයිට් එකට නිකම් පූජා කරන එක හරිද වැඩේ? මම අහන්නේ හරිද? ඉතින් මේ වැඩේ කරගන්න නැතු වෙන එක තමයි අපි ගන්නනේ මේ සෙෂන් එකේදී කතා කරන්න ඕනේ වැදගත්ම කාරණා තුනක් තියෙනවා. ඒ කාරණා තුන මම මුලින්ම කියලා ඉවර කරන්න. ඒක ලේසි ඔයාලට සරලව මේ කෝසස් එකේ කොහොමද වෙන්නේ කියන එක මාස්ටර් කැම්පස් අකඩමි ප්‍රයිවට් ලිමිටඩ් ආයතන විසින් තමයි ඔයාලට මේ ෆ්‍රී ක්ලාස් සෙෂන් එක ලබා දෙන්නේ. මොකද ඉතාම සුවිශේෂී දෙයක් තමයි ඔය ඉන්න කට්ටියගේ මුදල් 1xbet එකට පූජා කිරීම නැති කරන්නේ. ඉතින් ඒකවත් මුලින්ම නතර කරගන්න බලන්න දිනන්න එක පස්සේ වරන. හරි. ඉතින් සම්පූර්ණ සෙෂන් එක කෝස් එකේදීම මේ process එක සම්පූර්ණයෙන් මෙච්චරයි. බලා ගන්න හොඳට process එක මොකද්ද? loss වෙනවා.
මොකද්දල ඔස්සු වෙන්නේ ඔයා ඩිපොසිට් කරන බැලන්ස් එක මේක සම්පූර්ණයෙන්ම මොකද කරන්නේ ස්ටොප් කරගන්න ඕනේ නේද දෙලුවනේ නේද ඔව් මේක නතර කළ යුතුයි මෙහෙම ලොස් වෙන්නේ නැත්නම් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවද මේ සයිට්ස් වල වැඩ කරන එකේ සහ ගේම්ස් ප්ලේ කරන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද ඔයා දාන මුද්‍ර ලොස් වෙන්නේ නැහැනේ අන්න ඒ දේ මුලින්ම කරන්න දැනගන්න ඕනේ ඒකට ඇයි ලොස් වෙන්නේ කියලා මුලින් දැනගන්න ලොස් වෙන්න හේතුව දැනගත්තා නම් ඒක ස්ටොප් කරගන්න ලොකු දෙයක් නෙමෙයි මෙහෙම කරද්දි ස්ටොප් කරගන්න පුළුවන් ඒක අපි හැමදේම උගන්වනවා බය වෙන්න එපා ඔයාලට තමයි මේ හැමදේම ඉතින් මේක දැනගත්තට පස්සේ අර කරන්න තියෙන මොකද්ද සම්පූර්ණ ලොස් එක ස්ටොප් ඊට පස්සේ ඔයාලට මොකද කරන්න තියෙන්නේ බලාගෙන ඉන්න තියෙන උඩම නැහැ ඉතින් මේකට ආව නම් මුදලක් earn කරන්න මේක සම්පූර්ණයෙන්ම සූදුවක් කරගන්න එපා හෝ betting sites විදිහට bet කරන්න මේක සරලවම ඔයාලට මුදල් earning method එකක් ඒ කියලා කියන්නේ මුදල් earn කරන්න මාසිකව දවස් 30ක් දක්වා උදේ 8 නම් 5 වෙනකම් වැඩ කරන මිනිස්සු ඉන්නවා පට්ට කටක් කාලා සෑහෙන කටක් දවස් කර කීයක්වත් ලැබෙන හැම මාසයන් දෙකට තමයි ලැබෙන සොච්චම ලැබෙන්නේ නේද ඉතින් මේ මාසේ පටිය ගත්තට පස්සේ ඊළඟ මාසේ ඒ පඩියෙන් ඔයාගේ වැඩ ටික වියදම් ටික ගෙදර ටික බඩු ටික අරගෙන දවස ගානේ ආ 8 නම් 5 වෙනකම් ඒක වියදම් කරගෙන තමයි ක්ලාසස් වලට යන්නේ ඉතින් ඒ දේ කරලා ආයෙත් මාසයන් දෙකට පඩිය බලන්න ඉතින් මේ දේ කරන එකට වඩා තව ස්ටෙප් එකක් උඩින් යන්න earn කරන්න තමයි වා මේ දේවල් කරන්න හිටි. ඉතින් මේ දේවල් කරනක හරියටම කරන්නකෝ. ඇයි ඒ? කරන වැඩේ හරියට කරලා ඒක ප්‍රතිඵල හරියට ගන්න. ආවට කියාද ගන්න එපා. ඉතින් මේකෙදි ඔයාලා දන්න එකම දේ ප්ලේ කරන්න. මොකක් හරි ගේම් YouTube එකේ Google එකේ ඕනසනක ගිහිල්ලා බලනවා උගන්වනවා ලස්සනට. පැන්නි වගේ කටට දෙනවම කටටම කටට දෙනවා මොනවද දෙන්නේ? ප්ලේ කරම මෙච්චර අපේ මෙහෙම ප්ලේ කරම මෙච්චර දිනන මෙච්චර දිනන මෙච්චර දිනන හබයි ඔයාලගේ යව කැවිල කරන්න යපනේ ඒක තමයි ආශා මාල් වල්ලන්න කොක්කක් දාගෙන මොකද 50 දානවානේ අනේ 50 දාලා තමයි ඔයාලා අල්ලගන්නේ හරි හරි අහගන්න මෙන්න මේ ලොසස් එක යන නිසා ඒක සම්පූර්ණයෙන් ස්ටොප් කරගන්න ඕනේ ඊට පස්සේ උඩ බලන් ඉන්න නෙමෙයි දිනන්න වින් දිනන්න විතරක් ගණ ගන්න ඕනේ දිනනවාට පස්සේ දිනන මොකද වෙන්නේ මුදලක් මුදලක් ලැබෙනවා ලැබෙනවද නැද්ද ලැබෙනවා ඒ මුදල කොහෙටද එකතු වෙන්නේ බැලන්ස් එකට එකතු වෙනවා ඔයාලගේ නේද බැලන්ස් එක 1xbet site එකේ ඩිපොසිට් කරන බැලන්ස් එක 1000ක් නම් වින් කරා නම් ඒ 1000 කීයක් කර දාලා ඒක වැඩි වෙනවා 1500ක් කො 2000ක් වෙක්වා ඉතින් වැඩි වෙනවා කියලා කියන්නේ මේකට ඔයා earn කරලා ඉවරයි ඒ බැලන්ස් එක මොකද කරන්න පුළුවන් අපිට withdraw කරගන්න පුළුවන් එතකොට අපි මුදලක් හොයාගෙන මුදලක් දැම්මා ඒ මුදලෙන් ප්ලේ කරා ඒ මුදල දින්නා ඒ මුදල ගත්තා බැලන්ස් එක withdraw කරගත්තා ඉතින් මේ තමයි සම්පූර්ණ process එක මේකෙදි මොකද කරලා තියෙන අපි සම්පූර්ණ බැලන්ස් එක loss වෙන එක stop කරලා තියෙනවා එතකොට මේ බැලන්ස් එක අඩු වෙනවද නැහැ එතකොට win කරන්න විතරක් ඉගෙන ගන්න win කරා නම් මුදල ලැබෙනවා ඒ මුදල බැලන්ස් එක දානවා බැලන්ස් එක loss වෙන එක stop කරලා දෙමි stop කරලා දින ආයෙ දිනන දිනන්න විතරක් ඉගෙන ගන්න තියෙනවා loss වෙන එක සම්පූර්ණ ඉගෙන ගන්න ඉතින් මේ සම්පූර්ණ session එකේදීම සම්පූර්ණ course එකේදීම මෙන්න මේක තමයි ලබා දෙන්නේ. ඉතින් මේකෙදී ඔයාලා balance එක වැඩි කරගෙන 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 ඇවිල්ලා withdraw කරා. ඉතින් මේක තමයි මාසිකව මුදල් හොයනෝ වගේ earning method එකක් earning process එකක් ඔයාලට ලබා දීලා තියෙනවා. මේ process එකේදී දශමයක්වත් එහාට මෙහාට කරගන්න එපා. ඉගෙන ගන්න දේවල් උගන්නන වචනයක් දශමයක් එහාට මෙහාට කරන්න බෑ දශමයක් එහාට මෙහාට හරියට ඉගෙන ගත්තේ නැත්තම් කියලා දුන්න දේවල් කරේ නැත්තම් loss වෙන එක කාටවත් නවත්තන්න බෑ ඉතින් මම මේ බයිලා ගහනව නෙමෙයි හරි ටෝක් දෙනව නෙමෙයි මේ දේවල් සත්‍ය සත්‍ය දකින්න එන්න ඉතින් මේක ඉගෙන ගන්න නැතුව කිසි දෙයක් කරන්න බෑ අයන්න ආයන්න ඉගෙන ගත්තම තමයි අම්මා කියලා වචනයක් ඔයාට හදන්න පුළුවන් නේද නැතුව අම්මා කියලා උඩ ඉඳන් පහලට කඩාපත් වෙන්නේ නැහැ. ඉතින් ඒ දේ ඉගෙන ගන්න උගන්වන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපි. ඉතින් අපි කවුද කියලා දැනගන්න නම් just Google ගිහිල්ලා Master Campus Academy කියලා search කරන්න. ඔයාට බලා ගන්න පුළුවන් review සිය ගණක් සහිත private limited company එකක් මේ තියෙන්නේ අපේ PV number එක සහිත රජලියා පදිංචි
ආයතනය. ඉතින් මේ රටේ විතරද මේක ලියාපදිංචි වෙලා තියෙන්නේ නැහැ. මේක රටවල් ගණනාවක ලියාපදිංචි වූ ආයතනයක්. ඒ තමයි ඉන්දියාව, ජෝර්ජියාව, ඇමරිකාව වගේම තව කන්ට්‍රි එකකද රෙජිස්ට්‍රේෂන් යන ගමන් තියෙනවා. ඉතින් ඒ තරමට අපි අපගේ බේස්මන්ට් එක සහ ක්වොලිටි එක රඳා පවත් තියාගන්නවා. ඉතින් මේකෙදී අපි කතා කරන මේ සම්පූර්ණ කෝස් එකේදී මුලින්ම අපි ලොස් වෙන හේතුව හොයාගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? දිනන් ලොස් එක ස්ටොප් කරගන්නවා, ලියාගන්න මේවා. මේක තමයි පළවෙනිම කරන්න ඕනේ. මේ තමයි දෙවෙනියට කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනිට මොකද්ද කරන්න ඕනේ? වින් කරන්න විතරක් ප්ලේ කරනවා. එතකොට හතරවෙනි එක මොකද්ද? බැලන්ස් එක එකතු කරනවා, සේව් කරගන්න. SAVE සේව්. සේව් කරගන්නවා. ඊට පස්සේ පස්වෙනි එක විත්ඩ්‍රෝ කරගන්න. මේ ප්‍රොසෙස් එක හරියටම කරන පුද්ගලයාට ලයිෆ් ටයිම් වගකීම 100% කරගෙන කරන්න කියලා දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැහැ. ඔයාලා මේ කෝස් එක සම්පූර්ණයෙන්ම කරගන්න පුළුවන්. ඉතින් මේ සම්පූර්ණ සෙෂන් එකම ෆ්‍රී සෙෂන් එකදී ලබා දෙනවා. ඔයාලට මොකද්ද මේක වෙන්නේ කියන ඕවර්විව එකක්. ඉතින් මේ සෙෂන් එක ඉවර වෙනකන් අහගෙන ඉන්න පුද්ගලයාට සහ ඉගෙන ගන්න පුද්ගලයා ඇත්තටම හරියනව දවසක අන්නේ කැපවීම උනන්දුව තියෙන මිනිස්සෙක් ඔයාත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් හරියට මේ සෙෂන් එක බලාගමු. ඉතින් අපි කවුද? මේ උගන්න අපි කවුද කියලා ඇත්තම ඇහුවනේ. මම කියවන මාස්ටර් කැම්පස් පැකට් ලිමිටඩ් රාජ්‍ය ආය පද ඡායතනක රටවල් භාගලිය ආපද ඡායතන තියෙනවා. ඒව මගුල වැඩක් නැහැ වලට. නේද? වැඩක් තියෙනවා. සත පාගන්න උඹලා කවුරු වුණත් මට ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්නවද? නැහැ. අහන්න ඕනේ ඇත්තම මම වගේ තව 10 දෙනෙක් ඇවිල්ලා උගන්නයි බොරුවට 10ක් දේවල් කියාගෙන. ඉතින් ඔයාලා කට අරගෙන ආ කියලා බලාගෙන හිටියම කටට යන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි Facebook දාන ඇඩ්ස් පවා කරක් විශ්වාස කරන්න එපා. යන්න බලන්න. සත්‍ය දකින්න ඕන නම් බහින්න නැතු ඉන්න බෑ. ගැඹුර බලන්න ඕන නම් බහින්න ඕනේ ඒගොල්ලෝ. ඉතින් බලන්න. මෙතනට ආව ඒකනේ. බය නැතුව බලන්න. අපි ඉන්නවා ඔයාලා ගන්න. හරි. ඉතින් එතනදී ඔයාලා අහන්න ඕනේ එක ප්‍රශ්නයක් තමයි ඔයාලගේ සක්සස් එක කො. සක්සස් එක බලන්නේ කොහොමද? සක්සස් එක කියලා කියන කෙනා. ඔයාලගේ සාර්ථකත්වයේ කීයද? 50 70 භාග 90 මේ වගේ දශමයක් උඩ පහල වෙන්න බෑ. අපේ ක්වොලිටි එක සහ සක්සස් එක කීයක් කියලා දිහිතන්නේ? සබන කීයක් විතර වේද? ඉගෙන ගන්න ඔයාලගෙන් තමයි සක්සස් එක මනින්න ඕනේ. ඒක 100ට 100ක් දශමයක්වත් අඩු කරන්න නැහැ. ක්වොලිටි එක 100ට 100යි. වකකීම 100ට 100යි. කාටවත් මේක දෙන්න පුළුවන්? ඔයාලට යන්න පුළුවන් YouTube එකට. Google කරන්න, search කරන්න, ChatGPT AI තියෙනවා. search කරලා බලන්න. හැම දෙයක් වෙන මේකේ හොයන්න. හොන්නත වෙන්න එපා. අපි අවුරුදු ගණනාවක් එක පිරලා තියෙනවා. හරි. මේ වගේ වගකීමක් ගන්න පුළුවන් කවුරුත් නැහැ. වා ගන්නවත් බැරි වෙයි. YouTube එකේ YouTube කෙනෙක් ආගේ views වැඩි කර ගන්න ඕන. යා මෙහෙම play කරන්න, මෙහෙම දිනන්න පුළුවන්. ඒත් ඒක කරලා බලන්න. ඇයි නැත්තේ? loss වෙනක විතරයි. මේ තරම් දුරට කවුරුත් කරන්නේ නැතුවද? views යන්නේ නැති කවුරුත් නැතුවද? ඒක කරන්නේ නැති. අපේ sessions YouTube වලට දාන්න බෑ. මොකද restricted කරා. ඒ තරමට මේවා perfect සහ ඒ දේවල් අනුගමනය කරොත් මිනිස්සු මේ සයිට්ස් වලින් කොච්චරනම් earn කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් යාලා prohibited කරලා තියෙනවා. ඒ නිසා දාන්න බෑ. ඉතින් මේ දේවල් අපෙන් කරගන්නම් වෙනවා. ඒ නිසා තමයි අපි මේ sessions වලට ලබා දීලා උගන්වන්නේ. ඉතින් මේකෙදි success එක බලන්න ඕන නම් ඔයාලා ඇත්තටම මිනිස්සෙක් ඔයාලට දෙයක් කියලා දෙන්න හරි මොකක් හරි කරන්න ආගින් ඇහුවොත් එහෙම ඔයා අහන්න කෝ පෙන්නන්න කියලා අපේ දේවල් නෙමෙයි අහන්න. දැන් මට වුණත් මට ස්ක්‍රීන්ෂොට් 100 ගණනක දහස් ගණනක පෙන්වන්න පුළුවන්. ලයිව් මට ප්ලේ කරලා 100 ගණනක් පෙන්වන්න පුළුවන්. ඒ මගේ හැකියාව, මගේ කැපකිරීම, මගේ එක්ස්පීරියන්ස් එක මගේ. හැබැයි මම ඔයාලට කියලා දුන්නා පළියට මගේ හැමදේම ඔයාගේ වෙන්නේ නැහැ. හොඳේ. මට කා එකක් සුප්පීරියට පදින්න පුළුවන්, රේස් කරන්න පුළුවන්, රේස් වින් වල ගියොත් ෆලෝවෙන්නට එන්න පුළුවන්. හැබැයි මම මේ හැම දෙයක්ම ඔයාලට කටින් කියලා දෙනවා. මේක කරපම් මෙහෙමයි කරන්න කියලා. කාර් එකක් කවදාවත් පදපු මිනිස්සෙක් ගිහිල්ලා පළවෙනියා වෙන්න තියා ස්ටාර්ට් කරලා පිකප් කරන්න බෑ. ඒකට ඔයාගේ කැපවීම ප්‍රැක්ටිස් එක ඉගෙන ගන්න ඕනේ. හැම දෙයක්ම කරන්න ඕනේ. ඒ හැම දෙයක්ම කරනවා නම් පිටිපස්සෙන් කවුරු හරි ඉන්න ඕනේ. හැම දෙයක්ම ඇනලා හරි කියලා දෙන්න ඕනේ. ඒ තමයි අපි. අන්න ඉතින් ඒකෙදි ඔයාලා මොකද කරන්න ඕනේ? දැන් මම කාට හරි ඒ දේ උගන්වනවා. දැන් මේ දේවල් ඔක්කොම ලොස් වෙන එක සම්පූර්ණ නතර කරන්න දිනන්න විතරක් ඉගෙන ගන්න කියලා අපි හැමදේම උගන්වන මිනිස්සු ඉන්නව නේද? අන්න එයාව බලන්න. එයාගෙන් අහන්න. අපි ඉගෙනගත්ත 100 ගණන් ස්ටූඩන්ට්ස්ලා ඉන්නවා.
ඒරයාගේ සක්සස් එක බලන්න. ඒ තමයි සක්සස් එක. ඇයි මම උගන්නලා එයා මගෙන් ඉගෙනගෙන එයා ප්ලේ කරලා එයා earn කරනවා නම් අන්න ඒ තැන තමයි ඔයාගේ තැන. ඔයාත් ඒ වගේම ආව මිනිස්සෙක්, ඔයාත් ඒ වගේම කරන මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපේ සක්සස් එක කියලා කියන්නේ. ඒක ඔයා තව කෙනෙක්ගෙනුත් ඕනෑම කටයුත්තක ජීවිතයේ බලන්න. ඉතින් ජීවිතයටත් මේක හොඳ පාඩමක් වෙයි. අපිත් එහෙමයි. සිය ගණනක දහස් ගණනක ස්ටුඩන්ට්ස්ලත් එක්ක සක්සස්ෆුලි 100%ක් මේක උගන්නලා 100%ක වගකීමක් ඇතුව 100%ක මොකද්ද? ක්වොලිටි එක. අතර මේක උගන්වන කාරණේ අතරම අපිට ක්වොලිටි එක වැදගත්. මොකද ක්වොලිටි එකක් නැත්තම් එහෙලට යන්න බෑ ආයතනයක් හැටියට. හරි? හෙට දවසෙත් තව කෙනෙක් උගන්වන්න ඕන නිසා ආයතනයක් විදිහට මේක පටවන්න ඕනේ. ඉතින් මේ ක්වොලිටි එක අපේ තියෙනවා ඉදිරියටත් පවත්වනවා ඔයාලට ලබා දෙනවා මේක අරන් යන්න පුළුවන්. ඉතින් බය නැතුව ඕනම වෙලාවක අපිත් එක්ක පැය 24ම ලයිෆ් ටයිම් සම්බන්ධ වෙන්න පුළුවන් ලයිෆ් ටයිම් ස්ටුඩන්ට් සපෝට් එකද. ඉතින් බෑන් දැනගත්තද කවුද කියලා අපි. හරි එහෙනම් මේ සෙෂන් එකට යමු. සෙෂන් එකට යන්න ඉතාම විශේෂ කටයුතු තුනක් තියෙනවා. ඒ තමයි මුලින්ම කතා කරන්න ඕනේ ඔයාලා ක්‍රෑෂ් ප්ලේ කරන කට්ටිය ගොඩාක් එනවා. ක්‍රෑෂ් වෙන්න පුළුවන් ඕනම ගේම් එකක්. 1x games කියලා දෙනවා. 1x වෙබ්සයිට් එකේ මෙල්බර්ට් එකේ තියෙනවා games ප්‍රෝග්‍රෑම් කරපු games ප්ලේ කර කට්ටිය. ඉතින් මේ ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් කරපු games ප්ලේ කරන්න ඇත්තටම සුදුසුද? සහ මම දැනගන්න ඕනේ ඇයි කවදා හරි ප්ලේ කරලා හිතුව නැද්ද මේක ප්‍රෝග්‍රෑම් කරපු කාටුන් වගේ ගේම් එකක්? මේකෙන් ලොස් වෙන්නේ ඇයි කියලා. ලොස් වෙන්නේ කියලා හිතව නැද්ද? ඉතින් මේකෙදි සරලව සම්පූර්ණයෙන්ම වෙනදේ මම පැහැදිලි කරන්න 1xbet එකේ උනත් මෙල්බර්ට් එකේ උනත් ඕනම සයිට්ස් වල ඔයාලා ප්ලේ කරන්න ගේම්ස් එක එක සෙක්ෂන්ස් වෙනවා ලයිව් සහ ප්‍රෝග්‍රෑම් කරපු ගේම්ස් කියලා සහ තව තියෙනවා ස්ලිප්ස් දාන්න පුළුවන් කියලා ගේම්ස් සහ ඕනම තරම් ඔය සෙක්ෂන්ස් වල තියෙනවා. ඉතින් මේකෙදි තව විශේෂ දේවල් කතා කරන්න කැමති. ඒ තමයි 1x ගේම්ස් සම්බන්ධයෙන්. 1x ගේම්ස් වල දියෝ එලා ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් කරලා තියෙන කියලා කියන්නේ මම සොෆ්ට්වෙයාර් ඉන්ජිනේර්. මම කවුද කියලා කියවන්නේ මම ශ්‍රීජානගොඩ යුනිවර්සිටි එකේ අවුරුදු 4ක විශේෂ උපාධියක් කරලා සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ගත්ත කෙනෙක්. ඉතින් ඊට වගේම සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් කම්පැනිස් කිහිපයක වැඩ කරලා ලස්සන ප්‍රොෆයිල් එකක් තියෙන මනුස්සයෙක් තමයි මම. ඉතින් මේකෙදී මටත් ඔය වගේ ගේම් එකක් දවසක් ඇතුළත ඩිසයින් කරන්න පුළුවන්. ඔයාලා කියලා දුන්නොත් ඔයාලා දවසක් ඇතුළත ඩිසයින් කරන්න. ඒකෙදී සෙක්ෂන් දෙකක් තියෙනවා හොඳට මතක තියාගන්න. පිටිපස්සෙන් කන්ට්‍රෝල් කරන සෙක්ෂන් එකක් සහ ඔයා මේ ඉන්නේ ඔයාට පේන එක සෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාට පේන සෙක්ෂන් එකේ ඔයා තමයි දිනනවා, පෙන්නනවා ලස්සනයි ලස්සනයි කියලා. හැබැයි හැම කන්ට්‍රෝල් එකක්ම සිද්ධ කරන්නේ මෙන්න මේ මනුස්සයා පිටිපස්සෙන් ඉන්න මනුස්සයෙක් වෙන්න පුළුවන්, AI එකක් වෙන්න පුළුවන්, ඇල්ගොරිතම් එකක් වෙන්න පුළුවන්. ඉතින් මෙයාලා මේක කමියුනිකේට් කරලා එයාලට ප්‍රොෆිට් එකක් ලැබෙන විදිහට මේක නවත්තනවා, ලොස් කරනවා, හැම දෙයක්ම කරනවා. මේක කඩනවාට ලයිව්ම මම පෙන්වන්නම්. 1x games කියන්නේ මොකද්ද කියලා. හරි හරි ගොල්ලෝ බලාගන්න, මේ තියෙන්නේ 1xbet site එකේ. මම ඉන්නේ මේ site එකේදී. ඔයාලා ප්ලේ කරන වැඩි හරියක්ම ප්ලේ කරන්නේ මොනවද? 1x games තමයි ප්ලේ කරන්නේ. ඉතින් 1x games වලදී මේ ඔක්කොම games කොහෙන්ද තියෙන්නේ? කොහේ හරි හදපු කවුරු හරි නිපෙවපු games ද? නැහැ, මේක ආයතනයක් විසින් ප්‍රෝග්‍රෑම් කරපු games. මේ වගේ games අපිටත් ලොන්ච් කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ වගේ game එකක් හදන්න ඔයාලට පුළුවන්. software engineering field එකේ කවුරු හරි ඉන්නවා නම් මේක පෙන්නලා අහන්න, මේ වගේ game එකක් හදන්න පුළුවන්ද කියලා. පුළුවන්. මෙහෙම කරද්දී හදන්න පුළුවන්. ChatGPT තියෙන නිසා ඔයාට උනොත් දැන් හදන්න පුළුවන් මේක instruction බලාගෙන. ඉතින් මේ ඔක්කොම computer එකක ඇතුලේ හදපු ප්‍රෝග්‍රෑම් කරපු games. මේකෙදී හොඳට බලාගන්න දෙපැත්තක් තියෙනවා. ඔයාට පෙන්වන පැත්ත මේ සුදු පැත්ත, පිටිපස්සේ කළු පැත්තක් තියෙනවා. ඒ පැත්ත ඔයාලට පේන්නේ නැහැ. ඒ තමයි මම පෙන්වන්න හදන්නේ. හොඳේ. ඉතින් මේකෙදී live ඔයාලා ගිහිල්ලා ප්ලේ කරන්නේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් කරපු game එකක්. මේකෙදී ප්‍රෝග්‍රෑම් කරපු එකේ පිටිපස්සේ ඉඳන් remote control එකකින් control කරන වගේ පිටිපස්සේ ඉන්නවා. මං අහන ප්‍රශ්නේ තමයි මේ ෆ්ලයිට් එක දැන් යනවා, මේ මේකෙදි කාඩෝන් එකක් යනවා, ඇත්ත ෆ්ලයිට් එකක් නෙමෙයි මේක. ඇත්ත ෆ්ලයිට් එක පුපුරනවද? නැහැ. දැන් පුපුරුවා. දැන් මේක පුපුරන්නේ කාගේ උවමනාවටද? මං අහන්නේ මේ පුපුරන්නේ කාගේ උවමනාවකටද? ඔයා කියලා පුපුරනවද නැත්නම් එයාලා පුපුරන්නේ ඇයි? මොකක් හරි වැදිලා පුපුරනවද? මං අහන ප්‍රශ්නෙට උත්තරේ හොඳ පුහුණු කියලා බලන්න. කාගේ උවමනාවටද මේක පුපුරන්නේ? ඒකත් පුපුරන්නේ දෙකකට වඩා වැඩියෙන් හෝ දෙකකට වඩා අඩුවෙන් නම් ඇයි පුරන්නේ? කාගේ උවමනාවකටද පුරන්නේ? මේකට හරියම උත්තරේ දෙන්න පුළුවන්ද කාට හරි? එච්චර කල් ප්ලේ කරනවනේ. ඒකත් නිකන් නෙමෙයිනේ මුදල් එක්කනේ ප්ලේ කරන්නේ. මුදල් කියලා කියන්නේ සෑහෙන බලවත්ම ආයුධයක්. 1xbet එකේ උවමනාව. උන්ගේ උවමනාව. උන්ගේ උවමනාව. හරි. ඒකෙදි උන්ගේ උවමනාවට කියලා සෑහෙන ප්‍රශ්නවලට උත්තර ලැබුණා. හරි එහෙනම් මේක ක්‍රැක් කරලා බලමුද? මේක ක්‍රැක් කරද්දී
1x ගේම් එක ක්‍රැක් කරන්න බෑ මොකද දන්නවද මේක ටයිමින් එකක් අතුල යන්නේ ඒ ටයිමින් එක ඉවර වෙන්න කලින් අපි ක්‍රැක් කරලා ඉවර කරනවා ඒක තප්පර 10ක් අතුලද කරන්න අමාරුයි ඉතින් ටයිමින් එකක් නැති මේ 1x ගේම්ස් තියෙනවා 1x ගේම්ස් කියලා කියන්නේ ක්‍රෑෂ් එක මේ පිස්ටල් එක Apple Fortune එක මේ ඔක්කොම අර එක එක හැක් ඇප් තියෙනවා prediction app තියෙනවා කියලා කියන්නේ මෙන්න මේ වටනේ live වලට බැහැනේ මේ වට තමයි තියෙනවා කියලා කියන්නේ ඉතින් මේ වගේ එකක් මම නිකමර ගන්නවා මෙතන තියෙනවා එක එක ගේම්ස් තියෙනවා ඉතින් ඒකෙදි සාමාන්‍යයෙන් ගමු පොඩි ගේම් එකක් හරි මේ ටිම්බල් ගේම් එක ටිම්බල් ගේම් එක ප්ලේ කරලා තියෙනවද ටිම්බල් ගේම් එක ප්ලේ කරලා තියෙනවද මේ ටිම්බල් ගේම් එක මේ ටිම්බල් ගේම් එක සරල දෙයක් ලොකු දෙයක් නැහැ මේ තියෙන බාලු තුනක් තියෙනවා මේ බාලු මේකත් ප්‍රෝග්‍රෑම් කරපු ගේම් එකක් ප්‍රෝග්‍රෑම් කරපු ගේම් එකක් කියලා කියන්නේ කවුරු හරි මේක හදපු එකක් බාලු තුනක් අපිට පේන්න තියෙනවා මේ බාල්දියක් ඇතුලේ ඒ කියන්නේ මේ බාල්දිය තුනක් තියෙනවනේ ඒක ඉස්සුවම ඒක ඇතුලේ බෝලයක් තියෙනවා ඉතින් මේ බාල්දි තුනකින් එක බෝලයක් තියෙනවා එක බාල්දියක විතරයි ඉතින් මේ බාල්දි තුන ඔස්සේ මුලින්ම උස්සලා පෙන්නනවා මේ බාල්දිය තමයි බෝලේ තියෙන කියලා වහනවා ඊට පස්සේ බාල්දි තුන තැන් තුනකට කරකවනවා අර මැජික් ෂෝ වල පෙන්නනවා වගේ තැන් තුනකින් කරකවලා 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 තියෙනවා ඉතින් හරියම බාල්දිය තෝරගන්න ඕනේ අදාළ බෝලේ තියෙන බාල්දිය තෝරගන්න එහෙම තෝරගත්තා නම් අපි රුපියල් 100ක් බෙට් කරලා තිබ්බනම් ඒක දෙගුණයකින් තුන්ගුණයකින් වින් කරලා ගන්න විදිය තමයි මේ ගේම් එකේ තියෙන්නේ සරල දෙයක් ලොකු දෙයක් නැහැ බාල් තුනක තුනක් තියෙනවා ඒක ඇස්සේ බෝලයක් තියෙනවා මුලින්ම ඒ බෝලේ පෙන්නනවා ඊට පස්සේ බාල් තුනම කරකවනවා ඊට පස්සේ ඒ බාල්දිය අපේ අදාළ බාල්දිය තෝරගන්න ඕනේ ඒ බාල්දිය උස්සලා පෙන්නනවා ඒක ඇස්සේ බෝලේ තිබ්බනම් අපි වින් හරිද සරල දෙයක්නේ ඉතින් මේ වගේම තමයි ක්‍රෑෂ් ගේම් එකත් ඒකත් 10ට කලින් පුපුරනවා පුපුරන කලින් අපි වින් එකක් ගත්තා නම් අපි වින් නැත්තම් ලොස් අන්න ඒ වගේ තමයි මේකත් ඉතින් මේකේ සරල ලොජිකල් දේවල් තමයි තියෙන්නේ ඉතින් ලොජිකල් එකක් අතට තමයි මේක ගන්න ඉතින් මේකදී හොඳට බලා ගන්න මම මේක ක්‍රැක් කරනවා ක්‍රැක් කරනවා කියලා කියන්නේ මේ බාල්දි තුනම එකම වගේ කවමදාවත් මට හොයා ගන්න බෑ ස්පීඩ් මෝෂන් එකක් හරි දාන්න ඕනේ එහෙම දැම්මත් වැරදියට එනවා නම් ඒක මොකද වෙලා තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ පිටිපස්සේ නෑ කවුරු හරි කන්ට්‍රෝල් දැන් මම හරියම බාල්දි තුන තියෙනවා හාල්දිම බාල්දි තෝරගන්නකොට මම බාල්දි තෝරගන්න බෑනේ මම බාල්දි තුනට පාට තුනක් දාන්න ගේම් එක ඉවරනේ ලේසියනේ එක බාල්දියකට රතු පාට තව බාල්දියකට කළු පාට තව බාල්දියකට නිල් පාට කියලා උඩින් තීන් තුනක් මාක් කර ගන්නවා එතකොට මොකද වෙන්නේ එතකොට මොකද වෙන්නේ මට බාල්දි තුන වෙනම හඳුනා ගන්න පුළුවන් ඉතින් මුලින්ම යාර අරන් පෙන්නනවා එතකොට මොන බාල්දියද කහ පාට බාල්දිය තිබ්බනම් ආයෝක කරකවල 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 තිබ්බට පස්සේ මට හරියම කහ පාට බාල්දිය තෝරගත්තා නම් හරියටම මට වින් එකක් ගන්න පුළුවන් නේද පුළුවන්ද බැරිද ඇත්තටම වෙනවා නම් එහෙම තමයි වෙන්න ඕනේ අපේ ඉස්සරහා කවුරු හරි කොම් ප්ලේ කරනවා නම් වෙන්න ඕනේ එහෙම නැතුව මම හරි බාල්දිය තෝරගත්තාත් ඒක ඇතුලේ බෝලේ තිබ්බ නැත්තම් යාළ තමයි තීරණය කරන්නේ මට ඒ වෙලාවේ වින් එකක් දෙනවද නැද්ද කියන එක. ඉතින් ඒක දී හොඳට අහගන්න, හොඳට බලා ගන්න. මම මේක ක්‍රැක් කරනවා. ඔයාලට තේරෙනවනේ මං කියපුවද? හොඳට බලා ගන්න. මං වගේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ මම මේක හදනවා. මට ඕන විදියකට. මම මේකට පාඩක් දාගම හරි. හරි. එක බාල්දියක් මම පාඩ කරගත්තා. සිම්පල් මේක ස්ටුඩන්ට් account එකක් හරි එක බාල්දියක් පාඩ කරගත්තා ඊළඟ බාල්දියයි එකක් පාඩ කරගමු හරි ඊළඟ බාල්දියක් පාඩ කරගත්තා ඊළඟ බාල්දිය පාඩ කරගමු මොන පාඩද නිල් පාඩක් දාමුකෝ හරි දැන් මම බාල් තුන පාඩ කරගත්තානේ ගේමක් තියනවාද දැන් නැහැ දැන් ප්‍රශ්නයක් නැහැ අදාළ බාල්දියට වැටලා තියෙන පාට අදාළ බාල්දියට තිබිය යුතුමයි ඒක ඇස්සේ තියෙන ස්පෑන් එක ඒ කියන්නේ ඒකේ හැවනල්ලට තමයි පාට දාලා තියෙන්නේ ඉතින් මේකෙදී මෙයාලා බොරු කරන්නේ නැත්නම් හරියටම අදාළ පාට දින බාල්දිය තෝරගත්තා නම් මුලින්ම පෙන්නලා උස්සලා පෙන්නනවා බෝලේ තියෙන බාල්දිය ඒතරම අදාළ බාල්දිය හරියටම මතකයිනේ පාට මතකයිනේ ඒතර හරියටම මම මේ පාට තෝරගත්තා නම් පුළුවන් මට වින් එක මුලින්ම මෙයාලා මොකද කරන්නේ අපිට වින් එකක් දෙනවා හේතුව ඇයි මම මේ මුදලට ආශා කරනවා මමට දිනන්න පුළුවන් කියලා අවස්ථාව සලසනවා නැත්තම් ගොඩාක් වෙලාවට මෙයාලා ලොස් කරනවා ඇයිදරොද මේක ප්‍රෝග්‍රෑමින් කරපු ගේම ගන්න එයාලට කොහොමත්ම මේකේ වින් එකක් දෙන්න බැහැ ඒ නිසා සිම්ප්ලි ලොස් කරන්න තමයි බලන්නේ ඉතින් මේකෙදී ටයිමින් නැති නිසා අපිට ඕන වෙලාවක් අරගෙන මේක ක්‍රැක් කරන්න ඕනේ ඉතින් මම රුපියල් 100ක් දාලා ප්ලේ කරනවා හොඳට බලාගන්න මොකද බෝලේ තියෙන්නේ කියලා ඔයාලා තමයි උත්තර දෙන්නේ නිල් පාට එකේ දැන් අදාළ බාල් තුන ඔක්කොම කැරගෙන ඔය කැරගුණා දැන් කැරගිලා කැරගිලා අන්තිමට එකක නවතුනා දැන් මොකේද තියෙන්නේ මොකේද තියෙන්නේ බෝලේ මොකේද තියෙන්නේ මේක පළවෙනි අවස්ථාව මට වින් එකක් දෙන්න පුළුවන් මොකද එතකොට මට ආශාවක් ඇති වෙනවා ආ මේකෙන් මුදල් ලැබෙනවා කියලා ප්ලේ කරන්න ඉතින් බලමු මේක පළවෙනි අවස්ථාවම ලොස් වෙන්න පුළුවන් බොහෝ දුරට
ඉතින් හැමෝම කියනවා නිල් කියලා. ඔයාලා බලන් හිටියනම් නිල් කියලා. ඉතින් නිල් එක තමයි තියෙන්නේ ඔය. තිබෙර හැ. රතු එකට ගිහිල්ලා. මං අහන්නේ ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම උනේ? ඇයි එහෙම උනේ? අදාළ බාල් දිට මං තීන්ත පොඩ්ඩක් මගේ පැත්තෙන් නම. මේකෙදි ප්‍රෝග්‍රෑම් කරපු ගේම් එකේ දෙපැත්තක් තියෙනවා. ෆ්‍රන්ට් එන්ඩ් එක සහ බැක් එන්ඩ් එක. බැක් එන්ඩ් එකෙන් තමයි කැල්කියුලේෂන්ස් ඔක්කොම කරන්නේ. ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් ඔයාලට පෙන්නනවා විතරයි. ඔයාලට පේන්නේ මේක පිටිපස්සෙන් සෑහෙන දේවල් වෙනවා. ඒ දේවල් තමයි සිස්ටම් සරහා වෙන්නේ. ඒ වගේම තමයි ක්‍රෑෂ් ගේම් එක, ඇබිටේඩ් ගේම් එක, ඕනම ගේම් එකක්. 1x ගේම්ස් එක ඇතුලේ තියෙන හැම ගේම් එකක්ම ඒ වගේ ගේම්ස් තමයි තියෙන්නේ. කවුරු හරි ප්‍රෝග්‍රෑම් කරලා කන්ට්‍රෝල් කරන ගේම් එකක්. රොබෝ කෙනෙක් වගේ හිතන්නකෝ. එතකොට මේ ඉන්නේ ඔයා. හරි මේ ඉන්නේ ඔයා. ඔයාගේ ෆෝන් එක හරි ලැප් එක හරි මේ මේ දින ක්‍රෑෂ් ගේම් එක. ඉතින් මේක ඇතුලේ තව මේ වගේ එක එක මේ රටේ අපේ රටේ ඒ වගේ ප්ලේ කරන කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම තව රටක වලන් තව රටක මිනිස්සෙක් ඉන්නවා එයාත් ප්ලේ කරනවා. ඉතින් උදාහරණයකට මේ රටවල් දෙකක මිනිස්සෙක් ගත්තා. මේක ඩිස්ප්ලේ එක විදිහට ගමුකෝ. ඒකෙදී ක්‍රෑෂ් ගේම් එක යන විදිහ අලා පෙන්නනවා. මේකේ බැක් එන්ඩ් එකක් පිටිපස්සේ සිස්ටම් එකක් තියෙනවා. ඒකට කියනවා AI කියලා, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකක්. නැත්තම් ඇල්ගොරිතම් සිස්ටම් එකක් තියෙනවා, කැල්කියුලේෂන්ස් වෙන්න පුළුවන්. නැත්තම් මෙතන සුපර් සිස්ටම්ස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කීප දෙනෙක් දාලා උතන සුපර් කම්පියුටර්ස් වලින් කන්ට්‍රෝල් කරනවා. ඒකේදී හොඳට මතක තියාගන්න 1x කියන ප්ලැට්ෆෝම් එක හරියට නිකන් ස්කෝලයක් ඇතුලේ, ස්කෝලයක් වගේ කියලා හිතන්නකෝ. ඒකේ ප්‍රින්සිපල් තමයි හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන්නේ. හරි අපි නොදන්නවත් නොදන්න තුනට දැන් මට ඕන විදිහට තමයි මම ෆෝල්ට් එක ගහන්නේ. මට ඕන විදිහට තමයි මට ඉගෙන ගන්න පුළුවන් කියලා හිතුවට ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නවා. එයාට ඕන විදිහට තමයි මේ ස්කෝලේ හැම දෙයක්ම වෙන්නේ. ඒ තමයි 1x bet කියලා කියන්නේ. ඉතින් 1x bet හිතුවත් එහෙම එයාලට පුළුවන් ඔයා සම්බන්ධ සියලුම ඩීටේල්ස් ගන්න. ස්කෝලේ ඉගෙන ගන්න ස්ටුඩන්ට් සම්බන්ධ සියලුම ඩීටේල්ස් 1x bet එකට ප්‍රින්සිපල්ට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ඔයාලා මෙතන විඩ්‍රෝල් කරපු දවස, ඩිපොසිට් කරපු දවස, කීයක් ඩිපොසිට් කරාද, කීයක් විඩ්‍රෝල් කරාද, කොහොමද ප්ලේ කරන්නේ, කීයක් ප්ලේ කරනවද, දවසකට කොච්චර වෙලාව ප්ලේ කරනවද, මොන වගේ වෙලාවවලද ප්ලේ කරන්නේ, ඇයි ප්ලේ කරන්නේ, කොතනද ප්ලේ කරන්නේ, මොන වගේ ගේම්ස් ප්ලේ කරන්නේ, හැම මගුලක්ම එයාලා දන්නවා. සිස්ටම් එකේ ලස්සනට ඇනලිටික් ටේබල්ස් වල ලස්සනට වටිනවා එහෙම. ඒකෙදි එක්කෙනෙක් සම්බන්ධයෙන් ඔච්චර දේවල් ගන්න ගොඩාක් වෙලා යයි නේද කියලා හිතනවා. මේකේ බිලියන 7ක්, මේ ලෝකේ බිලියන 7ක් ඉන්නවා. 7ක් දැන් 8 ලක්ෂ කිට්ටුයි. ඒ 8ම එකම සැරේ එයාල සම්බන්ධ ඩීල්ස් ගන්න ඕන නම් මැෂින් එකකට තප්පර 0.1ක් විතර ඇති. ඔච්චර වෙලාවක් යන්නේ නැහැ. ඕනම මැෂින් එක සුපර් කම්පියුටර්ස් වල ගියා නම් ඔයගේ වෙලාවක් කල්කියුලේෂන්ස් කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි පිටරටක මිනිස්සෙක් ඉන්නවා, එයාගෙනත් දන්නවා. ඉතින් හැමතිස්සම ඔයාගෙන ඇහ ගහගෙන ඉන්නේ. ඒකෙදි ඔයා සාමාන්‍ය සරල මිනිස්සෙක් ලංකාවේ ඉන්න රුපියල් 100කින් බෙට් කරන කීයෙන්ද ගන්න ක්‍රෑෂ් එකේදී තුනෙන් ගන්න මිනිස්සෙක් කියලා හිතන්නකෝ. ඒක ඇවරේජ්ලි ඔයා දෙකෙන් ගන්නකොට තුනෙන් ගන්නකොට ගන්නවා. බයයිනේ. ඉතින් මේකේ ඉන්න මිනිස්සෙක් කියනවා රුපියල් 10000ක් ආසල්ලි කාරයෙක් කියනවා 10000ක් දානවා. ඒ මිනිස්සයා 10ක් වගේ ගන්නවා. හරි. එයා 10ක් වගේ කොයි හරි අවස්ථාවක දින්නොත් එහෙම ලොකු ගාණක් ලැබෙන නිසා ගන්නවා. ඉතින් මේ වගේ සරල මිනිස්සෙක් ගන්නවා. ඉතින් මෙතනදී මේකේ හැම කැල්කියුලේටර් සිස්ටම් එකකම වැටෙනවා. මේකේදී 1x bet සයිට් එක කිසිම දෙයක් කරන්න නැහැ. එයාලා කරන්නේ පුපුරන්න ඕන තැන විතරක් කැල්කියුලේට් කරලා පුපුරන එක. මුදලක් වාර ලබා දෙන කවුද? ඒත් 1x bet එකේ හරි කෑෂ් ගේම් එකේ හරි ගේම් එක අයිතිකාරය නෙමෙයි. එයාලට හැමදෙස්සම මුදල් ලැබෙනවා. මෙන්න මේ මිනිස්සයා තමයි ආඩ මුදල් ලබා දෙන්නේ. කවුද? ඔයා වගේම ලොස් වෙන්න ප්ලේ කරන මිනිස්සයා ඔයාලට මුදල් ලබා දෙන එක තමයි කරන්නේ. මේකදී මේක යන්න කලින් කැල්කියුලේට් කරලා ඉවරයි මේක පුපුරන්න ඕන තැන. ඉතින් මේකදී ට්‍රැක් කරන්න පුළුවන් සිස්ටම්ස් කිසිම දෙයක් නැහැ. හැක් කැප් තිබ්බට කිසිම මගුලක් වැඩ කරන්නේ නැහැ. කවදාවත්. එහෙම වැඩ කරනවනොත් දශමට හැමතිස්සම හැම වාරයක්ම පෙන්නන්න ඕනේ. ඉතින් හොඳට අහගන්න මේකදී ෆ්ලයිට් එක ගිහලා පුපුරන්නේ මෙයා තීරණය කරනවා මේ අවස්ථාවේට වඩා මේ අවස්ථාවේ මුදල් මෙයාට වැඩියෙන් ලැබෙන නිසා හතරෙන් පුපුරන්න තීරණය කරනවා. ෆ්ලයිට් එක පුපුරන්නේ හතරෙන්. දැන් හතරෙන් පුපුරවම මෙයා 100ක් දා දෙනවා, මෙයා 10000ක් දා දෙනවා. මේ 10000 ලොස් වෙනවා. මෙයා 10000ක් යනවා කාටද? 1x bet එකට හරි ගේම් එකට. මෙයා දිනනවා. ඇයි මෙයා තුනෙන් ගන්නවා? මේක හතරෙන් පුපුරුවේ. මෙයා තුනෙන් ගත්තේ. හතරෙන් පුපුරුවා තුනෙන් ගත්තේ. ඒතකොට මෙයාට දිනුවා. ඉතින් මෙයාට කීයක් දෙනවද? 300ක්. ඉන්නනේ. ඉතින් මේ 10000න් තමයි මේ 300 අඩු කරන්නේ. 9700ක් එයාගේ ප්‍රොෆිට් එක මේක යනවා ඩිරෙක්ට්ලි මෙයාට. මේකෙන් තමයි ඔයාලට දෙන්නේ. ඉතින් හැම ප්ලේ එකකම මේක පුපුරන්න කලින්ම ෆ්ලයිට් එක ඩිපෝ යන්න කලින්ම මෙයා ඔයාලා බෙට් කරපු මුදල් වලින් ඔක්කොම එයාලගේ ප්‍රොෆිට් එක තීරණය කරලා ඉවරයි. කී දිනකට බෙදලා දෙන්න ඕනද? ඒකත් තීරණය කරලා ඉවරයි. කී දිනේ ක්ලොස් වෙනවද? ඒ ටික ඔක්කොම තීරණය කරලා ඉවරයි. ඔයාලා ප්ලේ කරන්න කලින් ඒක ඔයාලා ලොස් වෙලා ඔයා බෙට් කරන විනාඩියෙම ලොස් වෙලා. ඉතින් ඒකෙන් අහන්න පුළුවන් මෙච්චර ඔයාලට තේරෙනවද? සරලවම එයාලා ප්‍රෝග්‍රෑම් කරලා ඔයාලව
මෙතනින් නවත්වන එක තමයි කරන්නේ. ඉතින් මගෙන් අහන්න පුළුවන් ඒක උදේ මම දැකලා තියෙනවා 520ක් යනකම්. 100ක් යනකම් යනවනේ. 100ක් යනකම් යනවනේ. ඔව් යනවා. දැකලා තියෙනවනේ. 100ක් යනකම් යනවා ෆ්ලයිට් එක. 200ක් යනකම් යනවා. 500ක් යනකම් යනවා. දිනෙම 500ක් දැකලා තියෙනවා කියලා කියන්නේ. ඔව් යනවා. ඒකදී හොඳට මතක තියාගන්න මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ආශාවට පුරුදු කරනවා කියන එක. ඔයාලා දැකලා තියෙන හිරු ටීවී එකට ගියාම නිවුස් බලාගෙන ඉන්නකොට ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. ඒ කියන්නේ සාමාන්‍ය චුවින් ගම් එකක් ගමු රුපියල් 3ක රුපියල් 5ක චුවින් ගම් එකක් ගත්තම සෙන්ටර් ෆ්‍රෙෂ් එකක් වගේ ඒ වගේ ඇඩ් එකක් යනවා හිරු ටීවී එකක් නිකන් බලාගෙන ඉන්නකොට යනවා. එතකොට බලාගන්න හොඳටම මේ ඇඩ් එක තප්පර 10ක් තප්පර 5ක් යන්නේ. එතකොට මේ කම්පැනි එක මේ ඇඩ් එක දාන්න මේ ටීවී කම්පැනිස් වලට ලක්ෂ ගණන් කෝටි ගණන් ලබා දෙනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් තප්පර 10ක් වෙනුවෙන් මේ රුපියල් 5 චුයින්ගම් එකකට ලබා දෙනවා. ඇයි මේ රුපියල් 5කට ලක්ෂ ගණන් දෙන්නේ? This is what it's called advertising කියලා. ඉතින් මේක ඉන්නවා දහස් ගණනක් සිය ගණනක් එකවරම ප්ලේ කරන්න හැන්නේ. බලන් ඉන්නවා මට රටාවක් අහු වෙනකම් මම බලන් ඉන්නවා කියලා ඉන්නවනේ සෙට් එක. ඉතින් මේ මිනිස්සුયો මෙතන බලන් ඉන්නවා කපුටෝ වගේ බලන් ඉන්නවා. එහෙම වණන් ඉන්න මිනිස්සු සහ ප්ලේ කරන මිනිස්සු ඉන්නවා. ඒකදී ප්ලේයර්ස්ලා අඩු ප්‍රමාණයක් අඩුම ප්‍රතිශතයක් ප්ලේ කරනකොට සහ එයාලා හැමෝම 500ක් දක්වා යනකම් ඉන්නවද ගන්න? කවුරුත් ඉන්නේ නැහැ. 500ක් දක්වා ෆ්ලයිට් එක පුපුරයි. කවුරුත් ගන්නේ නැහැ. එයාලා වැඩිම වුණත් 100ක් ප්ලේ කරා නම් ඒකෙන් දෙන්නේ 100ෙන් ගනි. හරි. අනිත් ඔක්කොම එකෙන් ගන්නේ නැහැ. ඉතින් මේකෙදී මෙයාලා මේ අවස්ථාව ඇඩ්වර්ටයිස්මන්ට් එකක් භාවිත කරලා ඒ අවස්ථාවේදී මේක 520ක් දක්වා යවනවා. එතකොට ඒක බලන් ඉන්නවනේ සෑහෙන පිරිසක්. ඒ මිනිස්සු හිතන්නේ මටත් ඔය වගේ chance එකක් එයි. කොතන හරි මම 20 දාලා හරි දිනයි. ඒ වගේ අවස්ථාව 500 ගානක් ගියා නම් මට දින් එකක් එයි. හැබැයි අපිට එච්චර පුරුදු විල කකුල් දෙක වේවුලනවා හතර යද්දිම දඟලනවා. ගන්නවා 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 කියලා පික් කරලා තියවනේ. අරගන්න. ඉතින් මේ දේවල් තමයි ඔයාලට වෙන්නේ. ඒ නිසා කවමදාවත් මේ ප්‍රෝග්‍රෑම් කරපු දේවල් ප්ලේ කරන්න යන්න එපා. තේරුණාද? මෙච්චර දිනක් මම කට කැඩර එකක් කෑ ගහලා කියලා දුන්නේ ඒවා තේරුණාද? ඉතින් මේ වගේ ප්‍රෝග්‍රෑම් කරපු ගේම් එකක් ප්ලේ කරලා ඔයාලට කවදා හරි හරියයිද? ඇත්තම නැහැ. මේකේ දිනනවා කියලා කියන්නේ දිනේ මම පළවෙනිම කිව්වා මොකද්ද ලොස් එක නවත්ත ගන්න ඕනේ දිනන්න විතරක් ප්ලේ කරන්න ඕනේ කියලා. ඉතින් මේකේදී දිනනවා කියලා කියන්නේ එකපාරක් කනාවට ප්ලේ කරලා දිනනවා එක හෝ සහ මොකද්ද? කොතන 10ක් විතර ප්ලේ කරා එකක් හරි දිනයි. කියන එක සහ කවදා හරි දිනයි කියන එක නෙමෙයි. ඔයා ප්ලේ කරන එකවතාවක් නම් ඒකක් දිනයි යුතුයි. දෙවතාවක් නම් ඒ හැම එකක්ම දිනේ. දහවතාවක් නම් ඒ දහවතාවම දිනව යුතුයි සහ දවසක් දෙකක් තුනක් හතරක් නෙමෙයි ලයිෆ් ටයිම් පාට මේක ඒ විදිහටම සිද්ධ විය යුතුයි. අන්න ඒක තමයි ක්වොලිටි එක සහ දිනනවා කියන එකේ තේරුම. තේරුණාද? හරි. ඉතින් මේ වගේ කොහොමද එතකොට ඒර්න් කරන්නේ? ඒ වගේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා ට්‍රැක් කරනවා රේස් කරනවා අපි ලොස් කරවනවා නම් කොහොමද මේකෙන් ඒර්න් කරන්නේ? ඇත්තටම පුළුවන්. ඒක කියන්නකෝ. මොකක් හරි මේකේ ක්‍රමයක් තියෙනවා. ඇයි අපි මෙහෙම වෙන්නේ? මොකක් හරි එකක් නැද්ද? සොලියුෂන් එකක් තියෙනවා. තියෙනවා. ඒකට තමයි ඉගෙන ගන්න ඕන කියන්නේ. හොයන්න ඕන කියන්නේ. බලන්න ඕන කැප කරන්න. ඔහේ කට අරගෙන හිටියම කටට කැම ලැබෙන්නේ නැහැ. නේද? රසට කන්න ඕන. උයන්න. හොයන්න ඕනේ. නේද? කටට දෙනකන්. කටටම දෙනකන් බලන් ඉන්න බෑ. නේද? ඉතින් ඒක තමයි අපි කියන්න ආවේ. ලොකු දෙයක් නැහැ. ඔයාට සරල දෙයයි. මං හිතන්නේ රූලට් ප්ලේ කරලා ඇති මේ සෙෂන් එක සහ මේ කෝස් එක සම්පූර්ණයෙන්ම අපි කරන්නේ genuine කියන්නේ original කියලා හිතාගන්න. genuine ගේම් එකක් වෙන රූලට් සම්බන්ධයෙන් තමයි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. මේ රූලට් එක කියලා කියන්නේ ඇත්තටම ඔයාට හිතා ගන්නවත් බෑ. ඒ තරම් සරලයි, ඒ තරම් පහසුයි, ඒ තරම් සුපිරි, ඒ තරම් genuine සහ ලයිෆ් ටයිම් ඒක සුපිරි. ඇයි කියලා කියන්න මම සෙක්ෂන්ස් කීපයක්ම ඉන්ක්ලූඩ් කරලා තිනවා මේ සෙෂන් එකේදී. ඒ සෙෂන් එක සම්පූර්ණයෙන් බලවම ඔයාට තේරෙයි ඇයි මං එහෙම කියන්නේ. මේක සරලවම ප්ලේ කරපු නැති කට්ටිය සහ ක්ලික් කරන කට්ටිය දන්නවා ඇති මොකද්ද කියලා. ප්ලේ කරපු නැති කට්ටියටත් එක්ක තමයි මේ සෙෂන් එක කරන්නේ. හොඳට බලා ගන්න. මේකෙදී ඔයාට choices දෙකයි තියෙන්නේ. මේක රතු සහ කළු වලදී red and black කියලා choices දෙකක් තියෙනවා. ඒකෙන් රතුද තෝරගන්නේ කළුද තෝරගන්නේ කියන එක තමයි මෙතන basic concept එක. ඊට අමතරව 1 ඉඳන් 36 දක්වා අංක 36ක් තියෙනවා. ඒකෙන් ඕනෑම අංකයක් අංක 2ක් අංක 4ක් dozen එක අංක 12ක්
කියලා ඕනම විදිහකට තෝරගන්න පුළුවන්. ඒකට ඔයාගේ මුදල තීරණය කරන්න පුළුවන්. ඊළඟට වැටෙන අංකය ඒ අතරේ අංකයක් 1 ඉඳන් 12 වෙනකන් අංකයක් වැටෙන්න පුළුවන් කියලා තෝරගන්න පුළුවන් වාට. උපරිම නිදහස තියෙනවා. අංක 36 න් අංක 12 න් එකක් දක්වා තෝරගන්න පුළුවන්. ඒකෙන් 1 ඉඳන් 12 දක්වා අංකයක් වැටුණොත් වා ඒ වගේ දිනනවා. ඉතින් මේක සරල සරලයි සරලයි සරලයි. මෙහෙම මෙහෙම ලොකු රවුමක් තියෙන ටේබල් එකක් තියෙනවා. රවුමක් තියෙනවා. මේක කැරකිනවා. මේ පැත්ත රවුමට කැරකිනවා. හරි ඒක රවුමට නිකන් කැරකි කැරකි දිනනවා. ඒකෙදී මෙතන බිඳුව මෙහෙම බිඳුව 1 2 3 4 කියලා මේ 36 දක්වා දාලා දිනනවා. හැබැයි මේක පිළිවෙල නෙමෙයි. 1 2 3 4 5 කියලා පිළිවෙල නැහැ. ඔයාලට හොයාගන්න බෑ ඒක. ඉතා සුවිශේෂී රහසක්. හරි. ඉතින් මේ බිඳුවේ ඉඳන් මෙහෙම රංක පිළිවෙලකට දාලා දිනනවා. හැබැයි 37 අංක බිඳුවයි 1 ඉඳන් 36 දක්වා දාලා දිනනවා. ඉතින් මේකෙදී ලස්සන අක්කා කෙනෙක් මේ පැත්තෙන් ඉනවා. මේ ටේබල් එක මෙහෙම ඉස්සරහ කරකිනවා. කරකිනකොට පොඩි බෝලයක් ගන්නවා. ජිල් බෝලයක් වගේ බෝලයක්. මේ මෙච්චර කර පොඩි එකක්. අරගෙන මෙහෙම රවුමකට කරකවනවා. ඉතින් මේ බෝලේ මෙහෙන් කරකිලා 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 මෙතන වැදිනා මෙතන වැදිනා මෙතන හැදලා දෙනවා. ස්ලෝ වෙලා මෙතන කොහේ හරි ගිහලා නවතිනවා. නවතින්න බෑ. ඉතින් නවතිනවා. නවතුනාම එතන මෙතන අංකයක් තියෙනවනේ. මං කියවනේ මේ සෙක්ෂන් වල කඩලා දිනවා කියලා. මෙතන තියෙනවා 12 කියන අංකය. හරි. එතන තමයි වැටලා තියෙන්නේ. ඒ 12 කියන අංකයකට පාටක් තියෙනවා. රතු පාට හෝ කළු පාට. හැම එකටම රතු පාට හෝ කළු පාට කියලා මාරු මාරු දෙනවා. මේකෙදී පාට මාරු වෙනවා. රතු වලින් කළු. රතු කළු රතු කළු රතු කළු රතු කළු රතු කළු කියලා මාරු වෙන මාරු වෙන තමයි තියෙන්නේ. හරි ටේබල් එක සම්පූර්ණයි. ඉතින් මෙතන වැටුනොම රතු පාටකට හරි කළු පාටකට හරි වැටුනොම අපි ඊට කලින් මේ බෝලේ කරකවන්න කලින් අපි කියන්න ඕනේ රතුද කළුද වැටෙන්න කියලා. ඒකට අපේ මුදල 1000ක් නම් 1000ක් හරි 100ක් හරි 30ක්. ඒතර මේක වැටුනා හරියට රතු පාටට වැටුනේ රතු පාටට තිබ්බේ රතු පාට නම් මේක දිනනවා ඔයාට 2000ක් ලැබෙනවා. මේක සරලයි. ඉතින් මේ වගේ සරල දෙකක් වුණත් ඔයාට ඇයි මුදලක් earn කරන්න බැරි දිනනවා? ඒකට හේතුව තමයි මේක randomly output එකක් දෙනවා සහ හැම වතාවම දිනන්න හැම කෙනෙක්ටම බැරි නිසා. ඒකට ඉගෙන ගන්න දැනුමක් තියෙන්න ඕනේ. මොළයෙන් කල්පනා කරන්න ඕනේ, analyze කරන්න ඕනේ, perfectly මේ ටේබල් එක analyze කරන්න ඕනේ, ඩීල දැනගන්න ඕනේ, බෝලේ කරකින විදිය දැනගන්න ඕනේ. හැම දෙයක්ම ගැනම දැනුම සහ experience එක තියාගෙන basement එක හදනවා, building එක හදන්න පුළුවන් ලොකු දෙයක් නැහැ. foundation එකවත් හරියට දාගන්න බැරි නම් බිල්ඩිම හට්ටු හතරකට හදලා කඩන් වඩලා සමහරකට ඔයාලා නිකන් හිතලා දාන්න පුළුවන්. රතු වැටි ආයේ සමහරකට වැටෙනවා. දිනනවා 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 නැතුව දිනනවා. මොකක් හරි එකක් මාටින් ගෙල් වගේ බලලා දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැම්ම ගමන් දිනනවා. අර foundation එක නැහැ ඔයාගේ කනාවට දැම්මේ බිල්ඩින් එක හද හදා යනවා. ලාවට හුලඟක් කෑවහම මේක සම්පූර්ණ ඔස්සනවා. නෑ සත පහක් ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණ බැලන්ස් එක බින්දුවයි. මෙහෙම එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි මං කියෝ ලක්ෂ ගණක් ලොස්සන ඔයාලා වගේ ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි දෙයක් ඉගෙන ගන්න කියලා කියන්නේ අපි උගන්නන වගකීමක් ගන්නවා. මිනිස්සෙක් වගකීමක් ගන්නවා කියලා ලේසියෙන් කියන්න නැහැ. ඒකත් ආයතනයක්. හොඳයි. ඉතින් මේ සරල දෙයක් පවා හරියට කරගන්න බැරි නම් ඇයි ඒක කරගන්න බැරි කියලා හිතන්න පොඩ්ඩක්. ඇයි ඒක කරගන්න ඉගෙන ගන්න ඕනේ කියලා යම් දෙයක් තියෙනවා කියලා හිතන්න බලන්න. ඉතින් ඒ ඉගෙන ගත්තා කියලා කියන්නේ මේවා කියන එක සුළු දේවල් අපිට අනුනම් දුවිල්ලක් තරම්වත් ලොකු දෙයක් නෙමෙයි. හරි. ඉතින් ඒ දේ අපි උගන්වනවා බය වෙන්න එපා. සෂන් එක සම්පූර්ණයෙන් විවර වෙනකම් බලන්න ස්කිප් කරන්න එපා. හරි. වෙන වැඩ කරන්න එපා. ක්ලාස් එකට ફોකස් දෙන්න. ඔයාලගේ සුපිරි උපරිමය දෙන්න. මේක මිස් කරගත්තොත් ජීවිතේ මේ වගේ chance එකක් ලැබෙන්නේ නැහැ. හොඳට අහගන්න. මේ තියෙන්නේ 1xbet site එක. දැන් ඔයාලා දන්නවා 1x game සම්බන්ධයෙන් තමයි අපි කතා කරේ. crash එක, timble එක, ඒ වගේ program කරපු games තමයි මේ section එකේ තියෙන්නේ. ඒ වගේම casino කියලා section එකක් තියෙනවා. ඊට පස්සේ live casino කියලා section එකක් තියෙනවා. ඔයාලා ඔයාලගේ phone එකේ දකුණු පැත්ත පහළ menu කෙළවරට ගියාට පස්සේ menu එකට ගියාට පස්සේ ඔයාලා මේ sections කීපයක්ම දකින්න පුළුවන්. ඒකෙත් casino section එකට මේ බලන්න ඕනේ. ඔයාලා live කියන casino section එක තමයි බලන්න ඕනේ. ඉතින් ඒ casino section එක click කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාලට load වෙලා තව සෙක්ෂන්ස් ටිකක් කරනවා. ඉතින් මේ වගේ ප්‍රොමෝෂන්ස් එන්න පුළුවන්. ඒක ක්ලෝස් කරගන්න. ඉතින් මේ වගේ ලයිව් ටේබල්ස් එක එකව ප්‍රොවයිඩ් කරන කන්ට්‍රීස් වලින් එක එක කම්පැනිස් වලින් ප්‍රොවයිඩ් කරනවා තියෙනවා. ඉතින් එයාලගේ ටේබල්ස් මෙතන බලාගත හැකි ආව තියෙනවා. ඊට අමතරව එක එක ගේම්ස් තියෙනවා. මෙතන බ්ලැක් ආරටි තියෙනවා, රූලට් තියෙනවා, ඊට පස්සේ ගේම් ෂෝ තියෙනවා, ජැක්පොට් තියෙනවා, VIP තියෙනවා, පෝකර් තියෙනවා. ඉතින් මේ වගේ එක එකව ගේම්ස් තියෙනවා. ඉතින් මේකදී අපිට තෝරගන්න තියෙන්නේ රූලට් කියන ගේම් සම්බන්ධයෙන් තමයි තෝරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේකදී ලයිව් ටේබල්ස් එක එක රටවල් වලින් ප්‍රොවයිඩ් කරන රූලට් ඒෂියා එක, ඒෂියන් කන්ට්‍රි එකකින් ප්‍රොවයිඩ් කරනවා. ඊට අමතරව 5000x එක ෆ්‍රෙන්ච් වලින් ප්‍රොවයිඩ් කරන ෆ්‍රෙන්ච් ටේබල්ස් තියෙනවා. ඊට අමතරව ඉන ස්ටේබල් එක තියෙනවා, යුරෝපියන් කන්ට්‍රිස් තියෙනවා. එක එක රටවල් වල එක එක ටේබල්ස් තියෙනවා. ඉතින් ඒකදී අපිට ඕනම ටේබල් එකක් හැකියාව තියෙනවා තෝරගන්න. ඒක ලයිව් නිසා අපි ඒ වෙලාවේ ඒ මොහොතේ එයාලගේ ටේබල් එකත් එක්ක දැන්ම සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ජස්ට් මම ඔයාලට නිකම් පෙන්නන්න
මම ටේබල් එකක් ඕපන් කරන්නම් 5000x එක මේක රුපියල් වලින් ප්ලේ කරන්නත් පුළුවන් ඩොලර්ස් වලින් ප්ලේ කරන ටේබල්ස් උත් තියෙනවා ඉතින් රුපියල් වලින් ප්ලේ කරන ටේබල් එක තමයි මම බැලුවේ ඉතින් මේක දිහා බලන කැමරා එක යාලගේ කනෙක්ට් වෙනවා ඉතින් ලයිව් තමයි මේක සෙක්ෂන් එක තියෙන ඉතින් බය නැතුව ඔයාලගේ ෆෝන් එකෙත් මේ විදිහට කනෙක්ට් කරගන්න පුළුවන් ඉතින් මම මේක ලොක් කරගන්නවා මෙතන බලන chat එක ඔප්ෂන් එක තියෙනවා මෙතන මට මැසේජ් කරන්න පුළුවන් යාලත් එක්ක හයිස් වල පාන කියලා ඕනම විදිහට මැසේජ් කරන්න පුළුවන් ඒතකොට ඒ මනස්සයා සුමල පාන හයි හව ආයු කියලා යාලා අහනවා ඒකට ලයිව් තමයි මේක සම්බන්ධ වෙන්නේ ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ මම කිව්වනේද මේ තියෙන රූලට් වීල් එක මේ තියෙන රූලට් ටේබල් එක ඉතින් රූලට් වීල් එකේ තමයි අර කැරකි 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 තියෙන්නේ ඉතින් මේ මිනිස්සයාගේ වැඩේ තමයි මොකද්ද කරන්න තියෙන්නේ අර පොඩි බෝලයක් දෙනවා නේ තප්පර දැන් තප්පර 18ක් විතර 20ක් විතර දෙනවානේ ඒ දෙන්නේ මොකද්ද අපගේ මුදල් ප්‍රමාණය චූස් කරලා අපිට බෙට් කරන්න තියෙන්නේ රතු පාට ඊළඟට එන්නේ කළු පාට ඊළඟට එන නම්බර්ස් තියෙනවා නම්බර්ස් වලට අදාළ පාටක් තියෙනවා මේ එකට කියන්නේ රතු පාට දෙක කියන්නේ කළු පාට ඉතින් මේ එකේ නම් 36 දක්වා නම්බර්ස් වලට පාට අනිවාර්යයෙන් දෙනවා 18ක් කළු පාට 18ක් රතු පාට ඉතින් ඊළඟට ඊවන් චාන්ස් එකක් තමයි තියෙන්නේ 18ක් කළු පාට රතු පාට තියෙනවා නම් මොකක් හරි එකක් එන්න පුළුවන් දැන් ඇවිල්ලා තියෙන්නේ 12 රතු පාට අංකයක් මට කලින්ම දැන් තප්පර 18ක් දුන්නනේ ඒතර මට කියන්න තිබ්බා රතු පාට දෙන්නේ ඊළඟට කළු පාට දෙන්නේ කියලා එහෙම කිව්වම සරදක් කරන්නේ අර බෝරේ බෝලයක් මේ මනුස්සයා කරකවා ඒක කිහිලා කිහිලා කරකලා 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 මේ වීල් එකේ කොතන හරි වැදිලා නැවතිනවා මේක කාටවත් ප්‍රෝග්‍රෑම් කරන්න බෑ මේක නවත්තන්න බෑ මැග්නට් වීල්ස් නැහැ මේක ලයිසන්ස් ගත ටේබල්ස් මැග්නට් වීල්ස් නම් කොහොමත්ම තියන්න බෑ ඒවා අහු වෙනවා ඉතින් මෙතන හොඳට බලා ගන්න දැක්ක අර බෝලේ නිකන් උඩින් වැටලා 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 ඔන්න වැටෙනවා ඉතින් ඕක රෑන්ඩම්ලි වෙනවා ඉතින් ඒකේ ඉතින් කළු පාට මේ රතු පාට අංකයක් දැන් මම රතු පාට දාලා තිබුණා රතු පාට එක වින් ඉතින් මේ වගේ තමයි ඔයාලා ඊට කලින් බෙට්ස් ප්ලේස් කරලා ඕනම අංකයකට අපිට ප්ලේස් කරලා වින් කරගන්න හැකියාව තියෙනවා මේකේ සුවිශේෂී කාරණය තමයි ඔයා ප්ලේස් කරන්නේ රතු පාටද කළු පාටද කියන එක අදාළ නැහැ ඔයා මොන පාට ප්ලේස් කරත් ඔයාව දිනවලා දිනවා ඒක තමයි මේකේදී ක්වොලිටි එක සහ සුවිශේෂීකම තියෙන ඊට අමතරව මම බලා ගන්න පුළුවන් මෙතන ඇනලයිසිස් ටේබල් එකේ හිස්ටරි එක බලා ගත්තා නම් මේකේ කලින් වැටුණු පාට සහ මේ නම්බර්ස් බලා ගන්න හැකියාව තියෙනවා ඉතින් හැමතිස්සෙම බලන්න මේ රතු පාට හෝ කළු පාට 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 ඉතින් කලාතුරකින් බිඳුවක් වැඩෙන තියෙන පුළුවන් ඉතින් බිඳුව කියන්නේ කළු පාට හැම වැටෙන ප්‍රශ්නයක් නැහැ ඔයාලා වින් එකක් ගන්න එක සුළු දෙයක් ඉතින් මේ සම්බන්ධ සියලුම දේවල් අපි ගැනුම් කටයුතු කරනවා බය වෙන්න එපා ඔයාලා ඉතින් මෙතනදී ඔයාලට ඇනලයිස් කරලා අපි ප්ලේ කරලා පෙන්නුවොත් එහෙම ඔයාලට මේ සම්බන්ධ ඉගැන්වීමක් කටයුතු කරන්න වෙනවා වෙනම ඒ නිසා තමයි වෙන්න නැත්තේ ඉතින් ඊළඟ ටේබල් එකක් ඉතින් එක ටේබල් එකක් නේ මම පෙන්වන්නේ නිකමට තව ටේබල් එකක් බලමු මම නිකන් ක්ලික් කරා ලක්කි 6 රූලට් කියලා ගන්න තියෙනවා ඒ නිකන් මම ටයිප් කරේ මේක ලක්කි රූල් කියලා එක වඩාත් තියෙනවා මේ වගේ ටේබල්ස් ඕන තරම් ඔයාලට බලා ගන්න පුළුවන් දැක්කනේ දැන් මේ ටේබල් එක රෝඩ් උනේ එයාලගේ සයිස් වල දැන් එයාලගේ සයිස් වල මේ වගේ ග්‍රැෆික්ස් ඩිසයින් දාලා එක එක ටේබල්ස් මෙයාලගේත් වීල් එකක් තියෙනවා මේ එක්තන ගෑනල මේ කියනවා එයා තමයි මේක කරගන්නේ ඉතින් අපිට මේතන රුපියල් 20 ඉඳන් ප්ලේ කිරීමේ හැකියාව තියෙනවා ඒකෙත් එකේ නම් 36 දක්වා නම්බර්ස් තියෙනවා ඒකට පාටස් වල අලන්න පුළුවන් නම්බර්ස් වලට දෙන කියලා අලන්න පුළුවන් සෙක්ෂන්ස් වල අලන්න පුළුවන් මේකේ සම්බන්ධ සිවිල් මොනවා අපි කියනවා දැන් කරක්කා වෙලා අර බෝලේ කරක්කා ඉතින් කරගලා 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 හරි තමයි වෙන්නේ ඒකෙදී ඔයා කළු පාට රතු පාට කියන එක තෝරගන්න තියෙන්නේ හැම තිස්සෙම කළු පාට හරි රතු පාට තමයි යන්නේ මොන පාට ආවත් ඔයාලා හැම තිස්සෙම උගන්න කටයුතු කරනවා ඉතින් ජස්ට් මේකවත් කරගන්න බැරි ගොඩක් කට්ටිය ඉන්නවා මේක කරගන්න බැහැ ගොඩක්ම ඔයාලා රතු පාට කළු පාට කියන දෙකක් තෝරගන්න එකකින් තෝරගන්න තිබ්බට හැබැයි මේකෙන් හැමදාම හැම විටම හැම වෙලාවෙම ගන්න බැහැ ඒ තරමට මේක ටිකක් කම්ප්ලිකේටඩ් ඒ නිසා තමයි මෙයාලා මෙච්චර දුරට මේවා ප්‍රොවයිඩ් කරන්නේ අන්න ඒක මුලින් තේරුම් ගන්න ඉතින් ආඩත් මේ විදිහවල් දිනන්න සහ ලයිෆ් ටයිම් ඈර්නින් මෙතඩ් එකක් විතර පවත්ව ගන්න අනිවාර්යයෙන්ම හැම දෙයක් ගැනම අස්සක් මුල්ලක් නෑ රෝ මෙෂෂන එක අන්තිම වෙනකම් බලන්න ඉගෙන ගන්න සිද්ධ වෙනවා ඉතින් මම මුලින්ම කතා කරන්න කැමති මේ රූලට් ලයිව් ප්ලේ කරන්න තියෙන කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ ඔයාලා බලා ගන්න පුළුවන් සිම්ප්ලි මේ ලයිව් සයිට්ස් වල ගියාට පස්සේ ලයිව් ටේබල් එකක් ඕපන් කරනවා ටේබල් එක මේ විදිහට ඕපන් කරාට පස්සේ එතන ලස්සන අක්කා කෙනෙක් ඉන්නවා මෙතන වීල් එක තියෙනවා මෙතන ටේබල් එක තියෙනවා ටේබල් එක කියලා කියන්නේ මෙතන තමයි රතුද රතුද කළුද වාගේ චිප්ස් තියෙනවා මේ මුදල් මේ චිප් එක අරන් ගිහලා මෙතන තියන්න තියෙන්නේ රුපියල් 100 නේ රුපියල් 100 තියන්න හරි ඊට පස්සේ අර අක්ක බෝලේ කරකවන්නේ මෙන්න මේ වගේ ටේබල් එකේ අර මාක් කරලා තියෙනවා මේ අංක ටිකමයි මෙතන තියෙන්නේ මෙතන ඉඳන් 1136 දක්වා අංක තියෙනවා මෙතන චිප් එක ගිහලා තියන්න පුළුවන් නේ අයි අංක වලට තියන්න කියලා කිව්වේ අංකයක් වටෙන්න පුළුවන් කියලා ගෙස් කරලා දාන්න පුළුවන් ඉතින් මෙතන අර කේක් කරන්නේ ඉතින් මේක ලයිව් මෙතන චැට් කරන්න පුළුවන් චැට් කරන්න කියන්නේ එහා පැත්තේ ඉන්න මේ ගෑන් ළමයාත් එක්ක හරි පිරිමි ළමයාත් එක්ක චැට් කරන්න පුළුවන් ලයිව් කියලා කියන්නේ සජීවීව ප්‍රෝග්‍රෑම් කරපු ගේම්ස් වගේ රෙකෝඩින් සෙෂන්ස් වත් නෙවෙයි ඒ නිසා තමයි මේක ගොඩාක් ස්පෙෂල් වෙන්නේ ස්පෙෂල් වෙන්න හේතුවත් අන්න ඒක හොඳට මතක තියාගන්න ලයිව් සයිට්ස් වල තමයි ප්ලේ කරන්නේ ලයිව් කියලා කොහොමද සර් දැනගන්නේ මේකේ මොකක් හරි බොරුවක් හැම කරයිද මැග්නට් ටේබල්ස් තියෙනවද ට්‍රේස් කරනවද ට්‍රේස් කරන ගණන් ඇත්ත මැග්නට් ටේබල්ස් නම් තියාගන්න බෑ මොකද මේවා ලයිසන්ස් ගත්ත ටේබල් මේ වගේ මැග්නට් ටේබල් හරි මොකක් හරි ඉෂුව එකක් තිබුණා එයා රයින් කරලා දානවා බය වෙන්න එපා ඕනම මේක සයිට්ස් කීප එකම වැඩ කරනවා එනිසා එක එක සයිට්ස් වල එක එක මිනිස්සු ඉන්න පුළුවන් පොඩක් මත් යාලට බොරු කරන්න වැඩක් නැහැ එක එක විදිහට ප්ලේ කරන නිසා හරි මෙතන ලයිව් නම්
මම මෙතන ටයිප් කරනවා hi i am sumanapal කියලා ටයිප් කළා එන්ටර් කරාට පස්සේ මෙතන ඉන්න මිනිස්සයා එහාට ඉංග්‍රීසි ලස්සන කියලා කිව්වා hi sumanapal how are you i'm fine කියලා එයා උත්තර දුන්නා එතකොට මේ වෙලාවේ මම ඉන්න වෙලාවට සුමනපාල කියලා වෙන කවුරු හරි ඇවිල්ලා තියෙද රෙකෝඩින් එකක් කලින් කරලා තියෙයිද නැහැ මම තමයි මෙතන සුමනපාල කියලා ටයිප් කරේ hi කියලා ටයිප් කරා මට ඕනම ප්‍රශ්නයක් අහන්න බෑ girlfriend කෙනෙක් ඉන්නවද boyfriend කෙනෙක් ඉන්නවද ඔයා කොහේද ඒ ප්‍රශ්නවලට හරියට මෙයා උත්තර දෙනවා නමත් එක්ක කියනවා නම් ඒ ඉන්නේ මොකද්ද live session එක හරියට video call එකක් වගේ එහා පැත්තේ ඒ මොහොතේ මං ඉන්න වෙලාවෙ ඉන්නවා ඒ නිසා තමයි කියන්නේ මේ tables වල බොරු කරන්න නැතුව play කරන්න පුළුවන් ඉතින් ඒ නිසා බය නැතුව play කරන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් කළාවත් රෙකෝඩ් කළාවත් නැහැ අපේ සිස්රාස් ස්පනා පිටම මේ දේවල් වෙනවා බය නැතුව ඕනවල ඉතින් මේකෙදි මැග්නට් වෙනවනේ ඒව ගැන කිසි දෙයකට බය වෙන්න එපා අපි උගන්නන්න නම් ඔයාට කොහොමද දිනන්නකො මෙතනදී මුලින්ම අපි බැලන්ස් එක ලොස් වෙන එක ස්ටොප් කරගන්න එක හැටි අපි ඉගෙන ගන්න ඕනේ ඊට පස්සේ රත්තු බේසිකලි ගත්තා නම් රෙඩ් ඕ බ්ලැක් දැන් මම කිව්වොත් එහෙම ස්පෙෂල් දෙයක් මොකද්ද ස්පෙෂල්ම දේ මොකද්ද සර් ස්පෙෂල් දේ स्पेशल दे तमाई देंगो आर तोरगा ने रतु हरि दें बोल दान ने कलिंग रतु तोरगा ता एक रुपए दा हाके ने दिख ए अक्का बोले करकोला करकोला देंगा रतु आवा ना रतु पाट अंक्य अंक आवा ना वो दिनो रतु पाट अंक्य आवे ना ता वो कब दिन कलु पाट अंक्य अंक आवा ना वो आती रतु पाट ना वहाँ मुकदमे ने लोस नहीं थे लोस दम ना अभी एक लोस कराने ने है एक दिन तमाय गे आदमी मेक क्वालिटी मम क्यूसीवा ओ नमक दिन मेक पोडा मेकावा दिखला मेकवा भयन गिनगा हबाई मेके गिन प्रोसेस प्रोसेस यूरोपियन कंट्रीस एक्सपर्ट प्ले लाइव प्ले प्राक्टिस दवसिंग देखिंग गिनगन बेरी ඉතින් මේකෙදි රතු පාට දැම්ම කළු පාට දැම්මත් ප්‍රශ්නයක් නැහැ කොල්ලෝ මම මේක වාඩ ඉන්නවලා රන් දෙනම් අන්න ඒ තමයි ක්වොලිටි එක සක්සස් එක කියලා කියන්නේ පුදුම වෙන්න එපා ඉතින් ක්ලාස් එක අපිත් එක්ක ඉන්න ජොයින් වෙන්න සම්පූර්ණ session එක බලමු ඉතින් මේක මිස් කරගන්න එපා මිස් කරගන්න එපා හරි ඉතින් මේ ටේබල් එක මෙහෙම වෙද්දී ඔයාට තව ස්පෙෂල් දෙයක් තියෙනවා මේක නම්බර්ස් දක්වා යන්න පුළුවන් ඩිරෙක්ට්ලි ඊළඟට මේ නම්බර් එකක් එනවා නම් එයාලා දැන් 1000ක් දැම්මන රතු පාටට එයාලා දෙන්නේ मेक नंबर्स वोल्ट हर मैं मेचर नंबर तीसरे नंबर का नंबर से खर इन वाक्यल की होना एक तुंगुणे वेडिकला दिन वाक दाह तुंदा दिने डिरेक्टली तनि नंबे कंपुला ना इक तीस हयगुणे की तीस हयगुण गुण वेला दाह लभना इतना की तीस हाह लभना दाह तीस हाह तपरे की इकने कंपुर පුළුවන් පුළුවන් ඒක දවස ගානේ කරලා ලස්සන්ට earn කරගෙන පාඩුවේ ඉන්න පුළුවන් ඉතින් මේ දේ කරන මිනිස්සු ඉන්න දිනුව HR ලා හැම ලක්ෂ ගණන් දවසකට හොයන ඔයාලා ඔයාගේ earning එක මම මේ බෝඩ් එකේ දානවා අන්තිමට ඒ earning එක අනිවාර්යෙන් අරන් දෙනවා කට් අරගෙන බලන් ඉන්න කවමදවත් loss කරන්න නැතුව ඉතින් මේ දේවල් ලස්සනට ඉගෙන ගන්න පුළුවන් ඔයාගේ කැපවීම උනන්දුව සහ හැම දෙයකටම ඉගෙන ගැනීම වැදගත් ඒක මිස් කරගන්න එපා ඉතින් මේ දේවල් ගැන කතා කරන්න කලින් අපි දැනගත යුතු දේවල් ස්පෙෂල් දේවල් ටිකක් තියෙනවා. හරි දැන් ක්ලාස් එක හරියන පටන් ගමුද රූලට් ගැන ප්ලේ කරන්න. රූලට් ප්ලේ කරන්නේ කොහොමද? ඒකේ ලොස් නැතු වෙන්නේ කොහොමද? බැලන්ස් එක ලොස් එක නවත්ත ගන්න කොහොමද? දිනන්න විතරක් ඉගෙන ගන්න කොහොමද කියන එක දැන් බලමු. විනාඩි 5ක් 10ක් ඉඳලා රෙස්ට් කරන්න හරි කමන්න. හැම මේ ටික හරියට ඔළුවට දාගන්න. පොතක් පෑනක් අතේ තියාගන්න ලියාගන්න ඕන දේවල් ලියාගන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් ගහගන්න ඕන ස්ක්‍රීන්ෂොට් ගහගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ Google කරන්න ඕන නම් Google කරන්න කියලා දෙන දේවල් ඒ විදිහටම වෙනවා තියෙනවා හරි හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ ටිකත් වෙනවා ලියලා session එකේ අන්තිමට අහන්න පුළුවන් එහෙම නැත්තම් directly අපේ WhatsApp number එකට message එකක් දාලා ඕනම ප්‍රශ්නයක් අහගැනීමේ හැකියාව ඔබ සතුයි ඔබට ඒ හැම අයිතියක්ම තියෙනවා
හරි මේ session එක මම ටිකක් speed කරනවා මොකද මේක boring නැතුව ඉක්මනට අරගෙන යමු මේ session එකේ සම්පූර්ණයෙන්ම කතා කරන දේවල් ගැන content search එක බලමු ඉතින් මේ course එකේදී ඔයාලා ඉගෙන ගන්න යන්න දේවල් තමයි මෙන්න මේ session එක ඔයාලා බලා ගන්න පුළුවන් history and invention of the wheel ඇයි history එකක් ගැන ඉතින් අතීතයේ අනිවාර්යයෙන් වැදගත් මොන දේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න කලින් අතීතය සහ වර්තමානය සහ අනාගතය ගැන තීරණය කරන්න මේ අතීතයේ සෑහෙන වැදගත් ඉතින් ඒ නිසා මේක හදපු දවසේ ඉඳන් ඇයි හැදුවේ කොහොමද හැදලා තියෙන්නේ කියලා දැනගත්තා නම් ඔයා ඇත්තටම පුදුමයි පුදුමාකාර විදිහට මේක හදලා තියෙන්නේ ඉතින් අද වෙනතුරු මේකේ වෙනස්කමක්වත් දශමයක්වත් මොන ජගතිටවත් කරන්න බැරි වුණා සහ ඉදිරියේදී life time කාලවත් කරන්න බෑ ඒ තරමට මේක genuine ඒ නිසා තමයි මේක මේ content එකට දැම්මේ මේක ගැන දැනගෙන ඔයාලා play කරනකොට මේක ඉතාම විශාල ලෙස earn කරන්න කිසිම බයක් නැතුව play කරන්න පුළුවන් අන්න ඒ නිසා දැනගන්න තමයි මම මේක දැම්මේ ඉතින් ටිකක් speed යනවා කියලා බය වෙන්න එපා පොඩ්ඩක් slow කරලා බලන්නත් පුළුවන් නැත්නම් දැනගන්න පුළුවන් rewind කරලා වුණත් බලන්න පුළුවන් අපි YouTube session එකේ සම්පූර්ණ මේක upload කරනවා ඉතින් types wheels and tables අත්‍තරම අපි roulette එක genuine game එකක් කියලා serious එක වගකීමෙන් ඔයාලට උගන්වනවා ඉතින් මේකෙදී දැනගත යුතුයි ටේබල් එකේ ප්ලේ කරන්න විතරක් නෙමෙයි ටේබල් එකේ තම බේසික් සිස්ටම් බලුවොත් ඒව රතු තියෙනවා සහ කළු තියෙනවා ඉතින් මේකෙදී ඔයාලා කරන්න තියෙන මෙච්චරයි රතු පාට එනවද කළු පාට එනවද කියලා ඊළඟට ඔයාලා ගෙස් කරන්නද තියෙන්නේ නැහැ හරියටම ඇනලයිස් කරලා මේක තමයි එන්නේ කියලා හරියටම කියන්න පුළුවන් තත්වයකට අපි ගෙනලා දෙනවා ඉතින් ඒ තත්වෙට 100%ක වගකීම ලයිෆ් ටයිම් සපෝට් එක ඒ වගේම 100%ක ස්ටුඩන්ට්ස්ලා ඔයා වගේ 100,000 කක් ඉගෙන ගත්තා එයාලගේ සක්සස් එකත් අපි ළඟ තියෙනවා ඕන බොරණ Google කරලා බලන්න Telegram channel එක join වෙන්න WhatsApp එකට group එකට join වෙලා බලන්න නිකමට බලන්න ඒ තරමට perfectly අපි මේක කරනවා ඉතින් ඒකේ quality එක අපිට සරල දෙයක් නෙමෙයි අපිට හැම දෙයකටම වඩා quality එක වැදගත් ඉතින් ඒ නිසා තමයි ඉන්ඩෙක්ස් නම්බර්ස් අරගත්තත් අපි genuine කට්ටිය ඒ කියන්නේ limited students ලා විතරයි ගන්න. ඒ 100 කතර ඉන්ඩෙක්ස් නම්බර්ස් ගත්ත කියලා 100 දෙනෙක් අපි classes වල දාලා ගන්න නැහැ. මොකද ඒ තරමට අපිට quality වැදගත් එක එක්කෙනා තනි තනියෙන් අපි personally මේ success එක අරන් දෙනවා life time student support එකත් එක්ක earn කරන්න හදලා දෙනවා. ඉතින් එහෙම නැත්තම් ඉගෙනගෙන සහ මං ගන්න එකේ මෙන්න මේ process එක දන්නවනම් ඔයාට 10යි 10යි එකතු කරානම් කීයද කියන්න පුළුවන් 20යි කියලා කියන්න පුළුවන් අන්නේ දැනගන්න මේ process එක එකතු කිරීම දන්නවනම් ඔයාට ගණන් දෙක ඕන numbers තුනට ප්‍රශ්නයක් නැහැ එකතු කරන්න ඕන අන්නේ වගේ තමයි ඕනම වෙලාවක ඔයාට හරියට මේ එන process එක හරියටම කරගත්තා නම් අඩියටම රතුපාඩේ වගේ කියලා කියන්න පුළුවන් එනවා කියන number එකට උඩ 1000ක් තිබුණා හරියටම එනවා 2000ක් දක්වා win කරගෙන earn කරගෙන යන්න පුළුවන් මේක life time earn කරගන්න ඉතින් මේකෙදී ඔයාට සරලව හිතා ගන්න කළු පාට රතුපාඩේ තිබ්බා දැන් ආවේ කළු පාටක මොකද කරන්නේ loss නේද loss නැහැ ඉතින් මේකෙදි ਸਰව සම්පූර්ණයෙන්ම මේ රතු පාටයකට තියලා කළු පාට වටනත් ආව දිනවලා earn කරවලා තමයි අපි යවන්නේ අන්නේ තරමට හැම දෙයක්ම උගන්නලා ලක්තට දෙනවා අන්නේ නිසායි මේකේ success එක 100%ක් තියෙන්නේ දැන් තේරෙනවා ඉතින් ඒ සඳහා හැම අංශුවක්ම දශමයක්ම උගන්වන හැම දෙයක්ම වැදගත් ඒ නිසා මේ දේවල් skip කරන්න නම් හිතන්න එපා අන්තිම වරකම් අපේ class එකත් එක්ක ඉන්න හරි දැන් table types wheels understand කරගන්න ඕනේ මේක රහස වෙනස සෑහෙන දේවල් deep inside down තියෙනවා ඉතින් මේ දේවල් දන්නේ නැතුව උඩින් පල්ලෙන් නිකන් play කරන්න විතරක් දැනගෙන හිටියට කොල්ලෝ දිනන්න බෑ මේක life time earning support එකත් එක්ක life time මේක කරන්න ඕනේ ආ දවසක් earn කරලා දිනලා වැඩක් නැහැ ජීවිතාන්තය දක්වාම ඒක කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මේ දේවල් අපි උගන්වන්නේ. ඉතින් understanding wheels types numbers numbers දක්වා අපි ඉගෙන ගන්න ඕනේ. නැතුව නිකන් උඩින් බලාගෙන ගියාට වැඩක් නැහැ. ඊට අමතරව bets and outcomes කීයක් දාන්න බලන්න කොහොමද දාන්නේ? ඇයි දාන්න ඕනේ මේ ටේබල් එකේ කීයක්ද? තෝරගන්න ඕනේ ටේබල් එක මොනවද? ඒ සම්බන්ධ සියලුම දේවල් අපි මේ section එකේදී කතා කරනවා. ඊට අමතරව famous strategies and algorithms මේ හදලා අවුරුදු 400ක් මම කිව්වා. අවුරුදු 400ක් පරණ ටේබල් එකක ඔයාලා හිතන්න මේක සාමාන්‍යයෙන් කොහොම එකක් අද්ද වෙනතුරු වෙනස් කරන්නත් බෑ වෙනස් වෙලත් නැති ටේබල් එකක් කියලා කියන්නේ මේකේ කී දෙනෙක් නම් මොන කාරියෝ කී දෙනෙක් නම් මේ අවුරුදු ගානකට ඇවිල්ලා ගිහිල්ලා ඇද්ද ඉතින් එයාලගේ මොලයත් එක්ක ස්ට්‍රැටජීස් ඇල්ගොරිතම්ස් ඇහෙන බිල් කරා මේක බීට් කරන්න සහ මේක දිනන්න හැම දෙයක්ම දිනන ඉතින් ඒවා කොම ෆේමස් උනේව දිනනවා ෆේමස් උනේ නැතිව දිනනවා රහස් ඒවා දිනනවා ඩීප් ඩවුන් දිනනවා කොහොමද දිනන්න විතරක්ම දිනනවා ඉතින් මේ දේවල් හැංගිච්ච දේවල් දිනනවා හැම දෙයක්ම
අයින්ස්ටයින් වගේ ප්‍රධාන පලේ විද්‍යාඥයෝ පවා මේ ඇනලයිස් කරලා දේවල් තියෙනවා. ඒවද බලනවා. ඉතින් හැම දෙයක්ම බලනවා. ස්ට්‍රැටජිස්, ඇල්ගොරිතම් හැම දෙයක්ම ඔයාලට බලලා දෙනවා. ඉතින් Google's YouTube එකේ ගිහිල්ලා තනි තනි සර්ච් කරන්න ඕනේ. හැම දෙම ඔයාලට අරන් දෙනවා. ඉතින් හැබැයි ඒකේ තියෙන අඩුපාඩු වැරදි සහ ඒකේ තියෙන අරගෙන කොහොමද earn කරන්නේ කියන හැම දෙයක්ම අපි මේ කෝස් එකේදී කතා කරනවා. ඊට අමතරව success and methods, success method and strategies. Success එක කියලා කියන්නේ සරල දෙයක් නෙවෙයි. ඇත්තම 99.9% දශම නමයක් කියන එක නෙමෙයි අපිට මේක වඩන්න නැහැ 99.99%ම හරි කියන එක මට 75%කට වඩන්න නැහැ ඔයාලට වඩන්න නැහැ 100%ක්ම තියෙන්න ඕනේ ඒක තමයි සක්සස් එක කියලා කියන්නේ ඉතින් මේ ස්ට්‍රැටජිස් වල මෙතඩ් සහ හැම දෙයක්ම 100%ක්ම ඇකියුරේට්ලි ඔයාලට ඇන් කරන්න පුළුවන් විදිහට හදලා දෙනවා ඊට අමතරව මස්ට් ට්‍රූස් කියලා જાතියක් තියෙනවා ඒ කියලා කියන්නේ මැරුණොත් ඒක ෆලෝ කළ යුතුයි අන්න ඒ වගේ රූල්ස් ටිකක් තියෙනවා ඒක අනිවාර්යයෙන් ෆලෝ කරන්න එහෙම නැත්නම් ඔයාලට making earn කරන්න සහ life time මේක අරගෙන යන්න අමාරුයි. ඉතින් හරියටම කියන දේවල් අහගන්න මොලේට දාගන්න වෙන වැඩ කරන්නත් එපා වෙන දේවල් හිතන්නවත් එපා. හරි. මේක භාවනාවක් වගේ අරගෙන යමු. වෙන වැඩ කරන්න එපා මාත් එක්ක join වෙලා ඉන්නකොල්ලෝ. එනවා ඉන්න සතුටින් ඉගෙනව. හරි. හරි. Must rules මේ හැමදේම ඉගෙන ගන්න rules ටිකක් තියෙනවා. මේ rules ටික අනිවාර්යෙන් දෙන්නේ මොකටද? ඒ ටික follow කරන්න. වෙන වැඩ කරන්න මේ rules ටික කඩ කරන මිනිස්සු තමයි අපරාධ කියලා. ඉතින් ඊට අමතරව මනී මැනේජ්මන්ට් ඔයාට මනී මැනේජ්මන්ට් එකක් නැත්තම් ඇත්තම කොල්ලු කවමදාවත් ඈඩින් එකක් වටේ නැහැ මොකද ආවට ගියාට 10000ක් දානවා 2000ක් දිනනවා ආය යනවා ආය ගානක් දිනනවා එහෙම බෑ හරියටම මේ මනී මැනේජ්මන්ට් එකත් එක්ක යන්න ඕනේ ඒ දේ කොහොමද කරන්නේ කියලා ඒකත් පර්ෆෙක්ට්ලි වාගේ අතට මලක් තියනවා වගේ තියලා දෙනවා හරි ඊට අමතරව ටයිම් මැනේජ්මන්ට් ඔයාට පැය 24 මේකස්සේ ලැගගෙන ඉන්න බෑ දන්නවනේ ලොස් එකක් වුණොත් එහෙම කකුල් දෙකක් වෙවුලනවා ඇඟක් වෙවුලනවා කලබල වෙනවා පිට වෙනවා කම ගන්නත් නැහැ රෑට ඉඳ යන්නත් නැහැ නේද මෙලා තිනවනේ අන්න එතකොට මේකස්සේ ලඟගෙන හැම දෙයක්ම නැති කරගෙන පිස්සෙක් වගේ ජීවත් වෙන්න බෑ මේක ටයිම් මැනේජ්මන්ට් එකක් තුනට කොතනද ප්ලේ කරන්න කොහොමද ප්ලේ කරන්න මොන වෙලාවද ප්ලේ කරන්න මොන වගේ ටේබල්ස් ඩැනස් කරන ඩීල මොන වගේ වෙලාවක දෙන්නේ මේ ඩීලත් එක්ක කොහොමද ප්ලේ කරන්නේ මේ ඩීලත් එක්ක කොහොමද සාකච්ඡා කරන්නේ මොන ටේබල්ස් ප්‍රොවයිඩ් කරන්නේ ඒ සම්බන්ධ සියලුම දේවල් සරලව නූලක් වගේ පොටි ළමෙක් වගේ එකයි එකයි එකතු කරාන දෙකයි කියලා කියන්න පුළුවන් තරමට උගන්වලා දෙනවා. ඉතින් ඊට අමතරව ලයිෆ් ටයිම් මොස්ට් වැලියබල් ට්‍රික්ස් ඇන්ඩ් ට්‍රිප්ස් මේක දවසක් කරලා නතර කරන්න නැහැ ලයිෆ් ටයිම් මේ කරන් යනවා. ඒ නිසා ඒ සඳහා ටිප්ස් ට්‍රික්ස් හැම දෙයක්ම වැදගත්. ඒ සම්බන්ධ බෑග්ග්‍රවුන්ඩ් එකේ වෙන හැම දෙයක්ම ඔයාලට ලබා දෙනවා. බය වෙන්න බා 100% ප්‍රොෆිට් ෆෝ ද ලයිෆ් ටයිම්. 100% කියලා කියනවා කිව්වනේ 99.99 යන්නේ. 100%ම මේක ප්‍රොෆිට් එකක්, වින් එකක්, ඈර්නින් එකක් පුදලක් ලබා ගන්න පුළුවන්. lifetime updates and student support fee ඉතින් 1xbet එකේ roulette සම්බන්ධයෙන් විතරක්ම මේ කෝස් එක යනවද නැහැ ඊට අමතරව cards games දෙනවා ඊට පස්සේ මොලේන් play කරන්න පුළුවන් දේවල් තියෙනවා සමහර ඒවා මතකයෙන් play කරන්න පුළුවන් දේවල් තියෙනවා ඒ සම්බන්ධ සියලුම දේවල් ඉස්සරහට අපි free seminars ලෙස ලබා දෙන සූදානම් ඉතින් ඒ දේවල් registered students ලාට වාර්තා අපි ඉගෙන ගන්න කට්ටියට හැම එකක්ම free nominal ලබා දෙනවා ඉතින් buy වෙන්න බා අපිත් එක්ක හැමදාම ඉන්න හැම දවසකම ඔයාලට මේ දේවල් අත්‍තරම ලබා දෙනවා ඉතින් යමු section එකට හරි මෙතනදී අපි කතා කරන්නේ මොකද්ද roulette ඉතිහාසයේ නෙමෙයි කොල්ලෝ දෙයක් කරනවා නම් ඒ දේ සම්බන්ධ සම්පූර්ණ දැනුම තියාගන්න මොකද කොතන හරි හිර වුණොත් මේකෙන් ඔයාට සබ් එකක් දෙන්න පුළුවන් ආ බොක්කට වදින්න ඉගෙන ගන්න ආ ආවට ගියාට නිකන් ඔහේ කටෙන් ගත් කා ගන්න තරමට ලේසියෙන් ගනවා අමාරු දාඩිය මහන්සි හොයලා බලන බත් එක කාලා බලන රසයි අන්න ඒ දේ මේකෙන් විඳින්න පුළුවන් ඉතින් මේකේ ඉතිහාසය කියන එක ලොකු දෙයක් නෑ සහ මේකේ තෝරගන්න ටේබල් එකක් ඉතා සුවිශේෂී දේවල් මොකද මම වචනයක් සමහරක් වලට එකතුලත් කරලා තියෙන්නේ ඒ වචනෙත් ඔයාලට වැදගත් වෙන පුළුවන් ඉතා විශේෂ විදියට ඉතින් හරි බලමු ඉතා විශේෂ විදියට මම කියන්න හොඳ බලන්න මේ රූලට් වීල් එක සහ ගේම් එක කවුරු හරි හොයාගෙන මේ කම්පියුටර් එක කවුරු හරි හොයාගෙන නැති මේක හොයාගෙන නැති මේක දාන්න ස්පෙෂල් සුවිශේෂී හේතුවක් තියෙනවා ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් හරි දැන් අහන ප්‍රශ්නේ තමයි
මේ රූලට් වීල් එක හොයාගත්තේ කවුද කොච්චර කාලයකට කලින්ද ඇයි සිම්පල් ප්‍රශ්නයක් ඇචර රූලට් ප්ලේ කරන කට්ටියනි රූලට් ප්ලේ කරලා ඇති ගේම්ස් ප්ලේ කරලා ඇති මේ ලෙවල් බලලා ඇති හැබැයි කවදාවත් ඒක දාලා ගන්නේ ඇයි දැනගත යුත්තේ කියලාවත් අඩුමතරම දන්නේ නැහැ නේද අඩුමතරම තමන් ප්ලේ කරන ගේම් එක ගැනවත් දැනුමක් තියාගන්න විශේෂයි මොකද ඒක තව කෙනෙක්ගෙන් අහුවත් එහෙම කට අරන් ගොනික් වගේ ඉන්න එපා මේ රූලට් වීල් එක හොයාගත්තේ 18 වන සියවසේ 18 වන සියවසේ කියලා කියන්නේ 1600 බර ගණන් වල 55 හෝ ඒක අඩු වැඩි වෙන්න පුළුවන් හරි එතකොට 1600 කියලා කියන්නේ අද 2024 සාමාන්‍යයෙන් අවුරුදු 400ක් අපට සිරින් ගැජ කිව්වා අවුරුදු 400ක් මේක පරණයි අවුරුදු 400ක් කියලා කියන්නේ ඔයා මේ තියාගෙන ඉන්න ෆෝන් එක කම්පියුටර් එකවත් හොයාගත්තේ නැති කාලේ තමයි මෙන්න මේ රූලට් වීල් එක හොයාගෙන තියෙන්නේ ඒ හොයාගත්තේ කවුද බ්ලේස් පැස්කල් කියන විද්‍යාඥයා විසින් තමයි මේ රූලට් වීල් එක හොයාගත්තේ ඉතින් මේ රූලට් වීල් එක හොයාගන්න බ්ලේස් පැස්කල් කියන විද්‍යාඥයාව ඇයි මම මෙන්ෂන් කරේ මේ බ්ලේස් පැස්කල් කියන විද්‍යාඥයා පැස්කලයින් කියලා උපකරණයක් හදනවා මේ පැස්කලයින් එක හොයාගත්තට පස්සේ තමයි ඒ මාර්ගයෙන් ඇවිල්ලා තමයි චාල්ස් බැබේජ් පරිගණකයේ පියා කියන්නේ චාල්ස් බැබේජ්. ඒ කියන්නේ පරිගණකයේ හොයාගත්ත කියන චාල්ස් බැබේජ්. ඒ විද්‍යාඥයා මෙන්න මේ බ්ලේස් පැස්කල් කියන මැෂින් එක පාදක කරගෙන තමයි එයාගේ කම්පියුටර් එක එනියක් කියලා තමයි හඳුන්වන්නේ මේ දවස්වල ඒක හොයාගත්. ඉතින් ස්පෙෂලි මේ අවුරුදු 400 කියලා කියන්නේ සාමාන්‍ය සරල දෙයක් නන් නෙමෙයි. ඇත්තටම මේ අවුරුදු 400ක් ඇතුළේ මේ ලෝකෙ වෙච්ච දේවල් ගැන සාර්වසාධාරණව හිතලා බලුවොත් එහෙම කම්පියුටර් එකක් හොයාගන්නකොට මේ සර්මට මෙච්චර ලොකු රූම් එකක වගේ. ඒ කියන්නේ හෝල් එකක් තරම් දුරට ලොකු කම්පියුටර් එකක් හොයාගත්තේ. හැබැයි අද වෙනතුරු කම්පියුටර් එකක් මෙන්න මෙච්චර දුරට S12 දක්වා ඒ පොඩි කම්පියුටර් එකක් ඇවිල්ලා තියෙනවා පොඩි නැනෝ තාක්ෂණයත් එක්ක. ඉතින් මේ තාක්ෂණ මෙච්චර දිනු වෙලා මෙච්චර හැම දෙයක්ම වෙනස් වෙලා අයින්ස්ටයින් කියන විද්‍යාඥයා විසින් කොච්චර දේවල් හඳුනාගත්තද කොච්චර දේවල් හදරුවද කොච්චර දේවල් වැරදි තිබ්බද ඒව හදලා ඔක්කොම මාරුණා හැබැයි හැම දෙයක්ම හදුවට ඔයා දන්නවද මේ අවුරුදු 400ට කලින් හොයාගත්ත වීල් එක අද වෙනතුරු එක පාටක් එක අංකයක් වෙනස් කළා නැහැ මෙච්චර ප්‍රතිලචයි මේ රූලට් වීල් එක මේ ලෝකෙම ප්‍රචලිතවල ඔයා දන්නවද දන්නවා මේ ලෝකෙම මේක දීලා තියෙනවා හැම දවසකම බිලියන ගණන් මේකෙන් earn කරන සහ loss වෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වුණාට මේකෙන් එක අංකයක් වෙනස් කළා නැහැ. පාට වෙනස් කළා නැහැ. අංක එක කියලා ගන්න රතු පාට වලින් දැසන එක පළවෙනි කොලම් එකේ අංකයක්. ඉතින් ඒ අංකෙට අදාළ පාට අංකය පවා වෙනස් කරන්න බෑ වෙනස් කරලත් නැහැ. ඒ තරම් දුරට මේකේ genuine. ඔයාලා හිතන්න පුළුවන් මේ ඉස්සරහට පස්සේ මේක වෙනස් කරයි කියලා. අද play කරන මනුස්සයෙක් මේක වෙනස් කරයි වෙනස් කරන්න බෑ වෙනස් කරොත් එහෙම ඒක සම්පූර්ණයෙන්ම clones. ඉතින් මේක හරියටම තේරුම් ගන්න. ඒ නිසා තමයි අද වෙනතුරු අපිත් මේක genuinely ගැන්වීම කටයුතු කරන්නේ සහ මේක දිනන්න හරි ලස්සනට earn කරන්න පුළුවන්. මේක රහසක් නෙමෙයි මේක හැමෝම දන්න දෙයක්. හැබැයි හැමෝම මිස් කරගන්න පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි මේ හැම දෙම දන්නවා නෝඩ වැඩක් නැහැ. අර පොඩි දේ මිස් කරගන්න. ඒ දේ වාට ලබා ගන්න පුළුවන්. බය වෙන්න එපා. ඉතින් මේක සරලයි. ඉතින් මේ වගේ හැම දෙයක් ගැනම ඔයා දැනගන්න ඕනේ. ඉතින් අපි හිස්ටරි එක බලුවා, හිස්ටරි එක ස්පෙෂල් එක බලුවා. ඉතින් මේ වගේ ජෙනුයින් දෙකක ප්ලේ කරන්න ඔයා කවමදාවත් බය වෙන්න එපා. ඉතින් මේ රූලට් වීල් එක හදලා තියෙන ස්ට්‍රක්චර් එක බලා ගන්න පුළුවන්. ස්ට්‍රක්චර් එක හදලා තියෙන මෙන්න මේ විදිහට ඔයාලා ලයිව් ටේබල් එක ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. නිකන් රූලට් වීල් එකක් කරකවම විතරයි. ඉතින් ස්ට්‍රක්චර් එකේදී යට කිසිම දෙයක් එහෙම කන්දම් එකක් නැහැ. පොඩි ස්ප්‍රින්ට් එකක් විතරක් තියෙනවා. ඒක ස්ප්‍රින්ට් එකෙන් ස්ලෝ කරන්න පුළුවන් මේ සිස්ටම් එකම. ස්ලෝ කරවත් වැඩක් නැහැ. තිබ්බත් වැඩක් නැහැ. කන්දම් එල්ලුවත් වැඩක් නැහැ. මොකද අපි රතු පාඩ වතුනත් කළු පාඩ වතුනත් දෙකම අපි දිනුම් විතරයි. මොන වැනගත යුතුමයි
ඔයා අද ප්ලේ කරන ටේබල් එක සමහරක් වෙලාවට ඔයා වෙන ටේබල් එකක් බලන්න යද්දි ඩිෆරන්ට් විදියට තියෙන්න පුළුවන්. ඒ ටේබල්ස් මොනවද කියලා මම කියන්නම්. රූලට් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක මොකක්ද කියලා දන්නවද? ඉතින් මේ ලෝකේ ප්‍රචලිතයි ඒ වර්ග දෙක. ඒ තමයි ඇමරිකන් ටේබල් එක සහ ඇමරිකන් ටේබල් එක සහ යුරෝපියන් ටේබල් එක. ඉතින් මේ ඇමරිකන් ටේබල් එක යුරෝපියන් ටේබල් එකේ වෙනස මොකද්ද? ඇයි මේ ටේබල්ස් දෙකක් තියෙන්නේ? ඉතින් ඔයා කිව්ව නේද? මේ වීල් එකේ අංකයක්වත් දශමයක්වත් නැහැ. ඔව් වෙනස් කරන්න බෑ. හැබැයි මම අහන ප්‍රශ්නෙට හොඳට මතක තියාගන්න. මෙන්න මේ එක තියෙනවා. එක කාටවත් වෙනස් කරන්න බෑ. අරයට කරන්නවත් මෙහෙ කරන්නවත් බෑ. එකතු කරත් වැඩ කරත් අඩු කරත් මේක ගාගේ වෙනස්. ඉතින් මේකට ඉස්සහින් බිංදුවක් දැම්මම මේක අගේ කියලා 10යි. තව බිංදුවක් දැම්මම 100යි. එතකොට ඒ බිංදු දෙකම මම මෙහෙන් දාන්න නැතුව මෙහෙන් දාන්න. මේක අගේ කියලා 1යි. තව බිංදුවත් 1යි. මේක අගේ වෙනස් වුණාද? නැහැ. බිංදුවට වටිනාකමක් දෙන්න සහ වටිනාකමක් නැතුවක් බිංදුවක් ඇඩ් කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ඇමරිකන් කාරයෝ කරපු වැඩක් තමයි. ඇමරිකන් කාරය විතර නෙමෙයි අපිටත් උනත් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. බිංදුවක් වෙනුවට බිංදු දෙකක් මේ ටේබල් එකේ භාවිත කරන්න. මේකත් බැස් ස්පෙස්කල්ම හඳුන්වලා දීලා තිබ්බා. ඇමරිකන් කාරය විතර නෙමෙයි. ඉතින් මේ වගේ බිංදු ඕන තරම් මෙතන 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 ඇඩ් කරලා ඔයාලා නම්බර්ස් බවා දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නම්බර්ස් ඒ විදිහටම තියලා දාන්න පුළුවන්. ඒකට මැදින් මැදින් බිංදු අහුරලා දිනවා. දැන් පොත් 10ක් තියෙනවා. පොත් 10ක මැදින් උස්සලා තව පොතක් දැම්ම කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක පිළිවෙලට ඒක තියෙනවා. පොත් 10යි මැද පොතක් එකතු වෙනවා විතරයි. අන්න ඒ වගේ බිංදු එකතු වෙනවා විතරයි. ඉතින් මේකෙදි කළු පහස රතු අල්ලනකොට කොළපාට බිංදුව කළු රතු නැහැ. කොළත් පාට තමයි තියෙන්නේ. ඒකට කොළපාට වැඩි වුණා අපිට ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක්. ඇයි කොළපාට දෙකෙන් එකක් කොහරි වැටෙන්න පුළුවන් ඔය අවස්ථාවක හරි. එකක් තියෙනකොට අවුල නැහැ කලාතුරකින් තමයි වැටෙන්න පුළුවන්. ඉතින් බිංදු වැටෙන එක ලොකු ප්‍රශ්නයක්. ඇයි කළු පාට සහ රතු පාට වැටෙනම ප්ලේස් කරන බිට් ප්ලේස් කරන රතු පාට නැත්නම් කළු පාටනේ. ඒකට බිංදු වැටෙනවා නම් කොළපාටනේ කොහොමද ඒක තෝරගන්නේ? ඒක ලොස්නේ. ඒකත් ලොස් වෙන්න දෙන්නේ නැහැ. අපි කවදාවත් ඕක කරන්නේ නැහැ. බයන්න බිංදු යන අවස්ථාව හරියටම හඳුනා ගන්න පුළුවන් සහ බිංදු වැටෙන්නේ නැතුව දිනන්න පුළුවන්. ඊටමතර බිංදුව කියන මනුස්සයා බේසික් එකේදී අපිට කලර්ස් වලදී ප්‍රශ්නයක් වුණාට ඇඩ්වාන්ස් වලදී රත්තරම් මිනිස්සෙක් මම මෙයා බිංදුව වැටෙනක පුන පුනා බලනවා. මම සාමාන්‍ය රුකල් 10000ක් විතර වින් එකක් බලාගෙන ඉන්නවා කිමුකෝ. බිංදුව වැටෙනවා කියලා කියන්නේ මට 1,03,000ක් දක්වා නිකන්. ඒ කියන්නේ 10000 ඉඳලා 1,03,000ක් කියලා කියන්නේ නිකන් හිතලා බලන්න. අන්න ඒ වගේ දෙන්න පුළුවන් මිනිස්සෙක් තමයි මෙන්න මේ. ඒ නිසා කවමදාවත් එයාට බනින්න එපා. එයා ඉන්නේ වාසනාවට. ඉතින් මේකෙදි බිංදු දෙකක් තියෙනකොට අවශ්‍යයි. ඒතර වීල් එකක් තෝරගන්නකොට ඇමරිකන් සහ යුරෝපියන් කියලා දෙකක් තියෙනවා. ඒතර ඔය හැමතිස්සම බිංදු දෙකක් තියෙන රූලට් වීල් එකක්. ටේබල් එක ගැලුවොත් එහෙම ටේබල් එකක් බලන්න. ටේබල් එකේ මෙතන බිංදුවක් තියෙනවා. මෙතන බිංදු දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම ටේබල්ස් දෙකක් තියෙනවා. ඉතින් මේක ඇමරිකන් මේක යුරෝපියන්. අපි හැමතිස්සම යන්න ඕනේ යුරෝපියන් එකට. වීල් එකෙත් එහෙමයි එක බිංදුවක් තියෙන එකක් තියෙනවා. මේකේ උඩ බිංදුවයි බිංදු දෙකක් යට තියෙනවා. මේක ඇමරිකන් මේක යුරෝපිය. අපි හැමතිස්සම ඇමරිකන් යනවද? නැහැ. ඇයි අපිට වාසි මේක වාසි බිංදු එකක් තියෙන එක හැමතිස්සම වාසි වැඩි. ඒ නිසා බිංදු එකක් තියෙන ටේබල් එක හැමතිස්සම තෝරගන්න. එතකොට වාසි වැඩි. ඊට අමතරව බිංදු එකක් තියෙන ටේබල් එකේ හවුස් එජ් එක එයාලට තියෙන වාසිය සෑහෙන අඩුයි. බිංදු වැඩි වෙන තරමට ටේබල් එක ප්‍රොවයිඩ් කරන මිනිස්සු කියනවා. දැන් ටේබල් එකක් එයාලා ප්‍රොවයිඩ් කරන්නේ අපිට සල්ලි නිකන් දෙන්න නෙමෙයි. එයාලත් කීයක් හරි හොයාගන්න. ඉතින් එයාලා කීයක් හරි හොයාගන්න එයාලට වාසියක් තියෙන්නේ බෑ. ඉතින් ඒ වාසිය තමයි මේ බිංදුව. ඉතින් එයාලට ඒ වාසිය අඩු වෙනවා බිංදුව අඩු වෙනකොට. බිංදුව නැත්තම් 100 බිංදුවක් යන වාසියක් නැහැ. කවදාවත් බිංදුවලද ටේබල් එකක් ප්‍රොවයිඩ් කරන්නේ. අපි ඒකන බලමු. ඉතින් බිංදු වැඩි වෙනකොට එයාලට වාසිය වැඩි. එතකොට අපි අඩුවෙන් තියෙන ටේබල් එකක් තෝරගන්න ඕනේ. සහ තව ටේබල්ස් තියෙනවා මොනවද කියලා බලමු. එන්න බලමු. හරි. මේකදී හොඳට බලාගන්න. මෙන්න මේ ටේබල්ස් ටික ටිකක් ස්පෙෂල්. ඇයිදන්නවද මේක අපි කතා කරන්න හේතුව? මේකට දාලා තියෙන හේතුව තමයි ඔයා මේක දිනන්න ඉගෙන ගත්තා නැත්නම් කමන්න හැම මේ වගේ ටේබල්ස් වල නම් ප්ලේ කරන්න එපා කියන එක තමයි දාන්න හැදුවේ. බලන්න මෙතන හවුස් එජ් එක කියලා දෙයක් මම මාක් කරලා තියෙනවා. ඉතින් මේකෙදි යුරෝපියන් ටේබල් එකේ හවුස් එජ් එක කීයද? හවුස් එජ් කීයද? 2.6යි බිඳුව 100ට. එතකොට එයාලට තියෙන වාසියේ ප්‍රතිශතය 98% ගන්න අපිට 102ක් විතර එයාලට යනවා. වාසිය වාසිය කියන්නේ ටේබල් එකේ වාසි පැත්ත. ඉතින් ඇමරිකන් එකේ බලන්න 5.25 5.25ක් එයාලට වාසි. එතකොට මේකේ වැඩිපුරම අපිට වාසිය තියෙන්නේ මොකද්ද? අපිට වාසිය තියෙන්නේ මේක අවාසි මේක. එයාලට වාසිය තියෙන්නේ ඇමරිකන් එකේ වාසි මේක. ඉතින් එතකොට 000 රූලට් එක මේ කොහේ හරි දකලා තියෙනවා. මේවා තියෙනවා. දකින්න ලැබෙයි මේතර බලන්න බිංදු තුනක්. මම කියන්නේ බිංදු ඕන තරම් ගණන් කරන්න පුළුවන්. මේ වගේ බිංදු ඕන තරම් ගණන් කරගත හැකි. ඉතින් බිංදු තුනක් තියෙන ටේබල් එකේ වාසිය එයාලට බලා ගන්න හොඳටම 7.69. ඉතින් බිංදු වැඩි වෙන තරමට ටේබල් එක ප්‍රොවයිඩ් කරන කෙනාට වාසි අපිට වාසි. අනේ ඒ නිසා තමයි බිංදු අඩු එකක් උඩ ගන්න කියන්නේ. ඒතර බිංදු එකක්වත් නැති ටේබල් එක 0 ටේබල් කියලා කියනවා. ඒකේ ප්‍රතිශතය
සියයට බින්දුවයි ඒ කියලා කියන්නේ මේ වගේ ටේබල් එකක් කොහේ හරි දැක්කොත් එහෙම අර පර්සනලි කෝල් කරලා කියනවා හරි අනිවාර්යෙන් කියනෝනේ 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 කියන්න මොකද දන්නවද මේ වගේ ටේබල් එකක් තියෙන ඕන රටකට මම ලක්ෂ ගාණක් කෝටි ගාණක් කොලත් වියදම් කරලා එනවා මොකද මේ වගේ ටේබල් එකක් තියෙන දන්නා මම කොට්ටේ මෙට්ටේ අරන් ගිහලා නවතිනවා නින්දෙන් නිදාගෙන හිටියත් මට දිනන්න පුළුවන් ඒ තරමට සුපිරි ටේබල් එකක් හරි මේවා ප්‍රොවයිඩ් කරන්න නැහැ කවුරුත් මොකද යාලුවා වාසිය නැහැ නේ කවදාවත්ම වාසියක් නැහැ නේ මොකද අපි දිනනවා විතරයි එතකොට මේ වගේ ටේබල් එකක් ප්‍රැක්ටිස් සෙෂන් සඳහා උගන්වීමකට උදව් කරන්නේ දැක්කොත් එහෙම බ්ලඩ් කරන්න මට කියන්න හොඳයි කියනවනේ හරි ඊළඟට දෙන සුවිශේෂීම ටේබල් එකක් මේක ඉතා සුවිශේෂීම මේක දාන්න හේතුවත් ඔයාලට මේ නිසා රැවටීමට ලක් වෙනවා අපි ලස්සන දේවල් පස්සේ යනවා වැඩිනේ ආශ කරනවා හරි සමහර සීනික කැමක් කරන්න කැමති සමහර රස කැවලි කම කැමති නෑ මේ මිරිස් දාසේ ගන්න කැමති. ඉතින් ඒ වගේ කෙල්ලොන්ගෙත් එහෙමයි. සමහරක් අය සුදු ලස්සන කෙනෙක් දැක්කම පස්සේ යනවා. ඒතර කෙල්ලෙක් දැක්ක ඇට්‍රැක්ට්. ඉතින් ලස්සන රවටලා මොකද වෙන්නේ? වලකට වැටෙනවා. ඒ වගේ තමයි මේ ටේබල් එකේ wheel එක ලස්සනයි. ඒ කියන්නේ අංක 12යි තියෙන්නේ complicated නැහැ. අංක වලට directly bet කරනකොට අංක 36 දක්වා බලන්න ඕනේ නැහැ. 12යි තියෙන්නේ පොඩි ගණනක් කියලා බින්දු එකක් තියෙනවා. සර් කිව්වා බින්දු එකක් තියෙන ටේබල් එක පට්ට සුපිරියා බින්දු එකක් තියෙනවා. අංක 12යි ලේසියමට බින්දු එකක් තියෙනවා. ඒක complete. එච්චරයි මම වාසි වැඩි. 12 අංක 12යි ලේසි පාඩ දෙක හට් ගාලා ගත්තා දින්නා වින්නාගේ එක හැබැයි මේක හවුස් එජ් එක අපි නොදනුවත් වුණාට හවුස් එජ් එක 7.89 ඒ කියන්නේ 7.69 කට වඩා වැඩි එතකොට බලා ගන්න හැම ටේබල් එකකටම වඩා වැඩිපුරම හවුස් එජ් එක තියෙන මොකටද මෙන්න මේ මිනි රූලට් එක මිනි රූලට් එක කියලා කියන්නේ අපි පෙනුමට පෙන්වුවට ලස්සනයි සරලයි කියලා සරල හැම දෙයක් ඇතුළෙම අවාසි පැත්ත වැඩි. ඒ නිසා තමයි ක්‍රෑෂ් ගේම්ස් වලදී මම කිව්වේ මේක සරලයි නිකන් යනවා ක්ලික් කරන්න ගන්න ක්ලික් කරන්න ගන්න ක්ලික් කරන්න ගන්න වාසනාව 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 බගුණක් නැහැ. වාසනාවක් කර කියන්නේ එයාලට වාසනාවක් බගුණක් නැහැ කියලා. ඉතින් මේ මිනි රූලට් ටේබල් එකේ හැංගිච්ච පැත්තක් තියෙනවා. ඒක තමයි අපි කිව්වේ. පහසු සරල දේවල් වලින් ලැබෙනවා නම් මොකක් හරි කරුණාකරලා එයත් වෙන බලන්න. ටිකක් හරි මහන්සියක් දැනෙනවා නම් අන්නේ ඒදී ඇත්තරම වෙනවා. ඒක ලයිෆ් ටයිම් අපිව බේර ගන්නවා. අන්නේ ඒදී මතක තියාගෙන අපිත් එක්ක ජොයින් වෙලා මේක ඉගෙන ගන්නමු. හරි. මේ සෙක්ෂන් ටිකම හරියටම තේරුණා නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඉෂුව ගන්නවා ලියා ගන්න. මේ ටික හරියටම තේරුණා නම් එච්චරයි. හරි. ඊළඟට බලමු ස්පෙෂල් මතයක්. ඒ තමයි මේ යුරෝපියන් ටේබල් එකේ ස්පෙෂල් මතය. ඒ ස්පෙෂල් මතය මම ඊළඟට බලන්න යන ස්පෙෂල් මතේ මම කියන්නේ නෑ ඔයාලා හොයාගන්න. ඒ මොකද්ද මං ඒ බලමාව මම කතාවට ගන්න එපා මං හිතන්න එපා. හිතින් හිතනවත් දන්න කතාවට ගන්න ඕන. ආ මම අද්ද මම හිතනවා ඇති. හා එහෙම මේ ස්පෙෂල් මතේ හොයාගන්න කෙනාට දන්න කෙනාට මේකේ වැලියු එක තිරෙනවා. අන්න ඒ නිසා තමයි මම කිව්වේ. මේකෙදී හොඳටම දන්නවා ඔයාලා මොකද්ද රූලට් වීල් එකක් තියෙනවා මේකේ තමයි අර ලස්සන හරි එතන ප්‍රොවයිඩර් ලයිව් ඇවිල්ලා මේ පොඩි බෝලයක් එකකට දෙනවා එක කරකවනවා මේකේ තියෙන නම්බර් වුණ එකට වැටෙනවා ඒ නම්බර් එකේ රතු පාට සහ කළු පාට තියෙනවා අනිවාර්යයෙන්ම නැත්තම් නම්බර්ස් තියෙනවා අපි ප්ලේස් කරන බෙට්ස් වල ප්ලේස් කරන්න තියෙන ටේබල් එකක් තියෙනවා මේකේ තමයි අපි ඔට් වලන්නේ මේකේ තියෙන චිප් පැල 20 100 1000 කියලා තියෙනවා ඉතින් මේක රතු පාට කළු පාට තමයි වැඩිපුරම අල්ලන්නේ ඊට අමතරව අංක තියෙනවා ඒකට වුණත් අල්ලන්න පුළුවන් ඉතින් රතු පාට හෝ කළු පාට ඉතින් මේකෙදී මේ ටේබල් එකේ සහ වීල් එකේ පොඩි වෙනසක් තියෙනවා සහ ලස්සන රහසක් තියෙනවා සහ හැදුණු විදියක් තියෙනවා ඉතින් මේ දේ දන්නවනම් මේ රහස මේ වෙනස මේ ටේබල් එකේ හොයාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අන්නේ මිනිස්සයාට මේ ටේබල් එක 85ක් 90ක් දක්වා දිනන එක සරල දෙයක් ඒ තරමට මේක ඉතා සුවිශේෂී සහ විශේෂයි ඉතින් මේක ඔයාලට පුළුවන් Google තියෙනවා Google කියනවා කතයි YouTube තියෙනවා ChatGPT දැන් තියෙනවනේ AI ChatGPT AI තියෙනවා යන්න හොයන්න Yahoo ඕනම වෙබ්සයිට් එකක් ඕනම පැත්තකින් හොයලා බලන්න ඔයාලට ෆ්‍රීඩම් එක තියෙනවා මේකේ රහස වෙනස හොයාගෙන ඉන්න කෙනාට රත්තරන් හා වටින බෑගක් මම ඉවරවා පර්සනලි දෙන්නෙත් දෙන්නම් දෙන්නටම දෙවවා ඒ වගේම තමයි ඔයාලට පුළුවන් නම් එයාලා දින්නේ Google AI වල හොයාගෙන නෙමෙයි. එයාලා personally මේක experience කරලා කට්ට කාලා හොඳටම අර මොලේ වැඩ කරනකොට පේනවා. මේව පොඩි දෙයයි. මම විනාඩි කිහිපයක් කියලා ඉවර කරනවා. අනේ සදන් කියන්න ඔප්ස් කියන්න කොට මොකද්ද වම් කරන්න පස්සේ.
කියලා අහන්න එපා. මොකද කම්මැලි වෙන්න එපා. මොකක් හරි හොයන්න දැනගෙන ගන්න. මොකද මේ මාගේ මේ රත්තරන් හා සමාන මම වටින දෙයක් දෙනවනේ. ඉතින් ඒ ඇයි එච්චර මම මේක වැලියු කරන්නේ? ඒ තරමට මේක වටිනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේක පුරවන්න තරම් වීල් එක රහස වෙනස ටේබල් එක හොයාගත්තා නම් මෙන්න මෙන්න WhatsApp number එකට message ආදාලා කියන්න admin number එකට. ඉතින් එයා හොයාගත්ත කෙනාට address එකක් දෙවන්න මම එයාට personally WhatsApp මේ රත්තරන් හා සමාන වටින tag එකක් මුදලක් හෝ प्रमिस रहस इतना सुविशेष अतम लसन कटोनीसाइन बलमुन මේකෙන් පස්සේ ස්පෙෂල් මොදයක් තියෙනවා. ඒ තමයි අපි බෙට්ස් ප්ලේස් කරන ක්‍රම වැරදි. ඇත්තටම අපි සෑහෙන බෙට්ස් දන්නවා ප්ලේස් කරන්න. ඒ කියන්නේ යාලා දීලා තියෙනවා අපිට ඔප්ෂන්ස් සෑහෙන නම්බර්ස් 3කට, නම්බර්ස් 2කට, නම්බර්ස් 4කට, කොලම්ස් වලට, රෝස් වලට, පාටට, ඩිරෙක්ට් නම්බර්ස් වලට, ඒකට කම්බයින් කම්බිනේෂන්ස් බෙට්ස් ඒ මොනවාද මෙච්චර වීදීවා. එච්චර කලබල කරගන්න බෑ. සමහර කාලවලට ඔයා බලන්න කියොත් එහෙම පිස්සු හැදේ මෙච්චර බෙට්ස් තියෙනවද කියලා. ඒතර ඒකෙන් බෙට්ස් කරන්න පුළුවන්. स्पेशल දසන්ස් වලට වඩා ස්පෙෂල්. ඒ නිසා තමයි අපි කොලම්ස්. කොලම්ස් වලදී බේස් එක කතානි කොලම් එකට දැම්මම ඒක 3 න් ගුණ වෙනවා. හරි. ඊට පස්සේ අපි බෙට්ස් සම්බන්ධයෙන් මෙච්චරයි. මීට වඩා උන්නහැ. ලක්ෂය ගණන් හොයනවා කට්ටේ ඉන්නවා අපි බලා ගන්න පුළුවන්. පවර් අප් එහෙම දාලා ෆියෝ මිලියන ගණන් හොය කට්ටියක් දෙන්න. හරි. බලා ගන්න හොඳට. ඊට පස්සේ ඩිරෙක්ට්ලි නම්බර්ස්. ඒකෙදි 100ක් තිබ්බනම් ुणवे ඩිරෙක්ට් නම්බර්ස් තන්නේ හරියටම අංක 36 බිඳු වෙනනම් 36 වෙනකන් තියෙනවා. ඒකේ හරියටම ඊළඟට වැටෙන අර වීල් එකේ කියලා වැටෙනවානේ. ඒක රතු පාට කළු පාට විතරයි. එතන අංකයකුත් තියෙනවානේ. අන්න ඒ අංකේ හරියටම අපිට කියන්න පුළුවන් නම් කලින්ම බෙට්ස් ප්ලේස් කරාම ඒ තියෙන මුදල 36 ගුණයකින් වැඩි වෙන ළඟ. කල 1000ක් තිබ්බ 36000 විනාඩියකින් විනාඩියක්වත් නැත් අප්පර 40කින් 36000. එකක් හිතුවත්. ඉතින් මේ දේ හැම එකක්ම අපි ඔයාලට සරලව පොඩි ළමෙක් වගේ කියලා වගේ හරි තේරෙනවා. ඉතින් බය වෙන්න එපා. මේ දේවල් සරලයි. ඉස්සරහට බලමු මේ දේවල් මොනවද කියලා. හරි. ඊට පස්සේ දැන් තව සුවිශේෂී දේකට එනවා. ඉතින් මේ සුවිශේෂී දේවල් හැම එකක්ම ස්පෙෂල්. මොකද ඔයත් ස්පෙෂල් නිසා. මේ තරම් දුරට මේක ක්ලාස් එකේ මේ බලනවා නම් අත ස්පෙෂල් කියලා මතක තියාගන්න. මොකද මේ දේවල් කාටවත් එහෙම ලේසියෙන් ඉගෙන ගන්න බෑ සහ ඒ තරමට ඉවසීම කැපවීමක් නැහැ. හොඳයි. ඉතින් අපි අන්තිම වෙනකන් යන්. අල්ලගෙන යන් ඔහොම යන්. මරුයි. අල්ලගෙන හරි අද වෙනතුරු ඔයාලා ස්ට්‍රැටජිස් යූස් කරන්න ද පැටර්න් යූස් කරන්න ද මේක යූස් කරන්න අරක මේක YouTube YouTube එකේ ගියානම් රූලට් දිහාට කොහොමද රූලට් ට්‍රික්ස් අම්මෝ සුපිරිය ගහලා බලන්නකෝ එක එක අයින සුපිරිය ස්ට්‍රැටජි හැබැයි දිනනවා කවුරු හරි කිව්වද මේක ලයිෆ් ටයිම් දෙනවා පොකරියර එකක් තියෙනවා ඇයි ඇයි මේක කාටවත් බීට් කරන්න බෑ ඒතරම් මේක ජෙනුයින් ඒකයි ප්‍රශ්නේ හරි මේ තරම් දුරට මේක ගෙනාව නම් මේකේ ස්ට්‍රැටජිස් බිල් කරපු මොලයක් නැති මිනිස්සු ඉන්නවද නැහැ මොලයක් තියෙන මිනිස්සු සෑහෙන හිටියා යාලා මේක බීට් කරන්න බැරව මේක හදාවා මේකේ ස්ට්‍රැටජිස් හදුවා මේක ඉස්සරහට ලෝකෙටත් දුන්නා හැබැයි ලෝකෙට දුන්නා කියලා අද වෙනතුරු එතකොට රූලට් වීල් එක නැති වෙලා දිනවා නැහැ රූලට් වීල් එක දිනවා AI ඒකට බීට් කරන්න බෑ බෑ
හැබැයි ඔයාලා YouTube ගියන Google ගියන හොයාගන්න පුළුවන් මෙන්න මේ strategies මේ strategies භාවිත කරලා සෑහෙන ප්‍රසක් play කරනවා හැබැයි හරියටම දන්නේ නැහැ ඔයාලා කොතනද play කරන්නේ කොහොමද play කරන්නේ කොතනද play කරන්න ඕනේ කියලා ඉතින් අනිවාර්යෙන් යන්නේ ඒ දේවල් හරියටම දැනගන්න ඕනේ මේ strategies ගත්තොත් එහෙම පස්සේ strategy එක මේ බලන්න මේකේ තියෙනවා double street squad කියලා මේක ලොකු win ගන්න පුළුවන් හැබැයි හැමතිස්සම දිනන්න බෑ කොතන හරි ලොකු loss වලින් පස්සේ තමයි ලොකු win එකක් දිනන්න පුළුවන් හැබැයි මේක කියන්න හැමෝම කියන්නේ මොකද්ද මේක දිනන්න පුළුවන් හැබැයි loss එක ගැන කතා කරන්නේ නැහැ. අන්න එතනයි point එක මුලට දා ගන්න ඕනේ හොඳට අහගන්න. ඉතින් පාලය කියන strategy එක හොඳට දත්තම මේක හතරවෙනි strategy එක පාලය කියලක. මේක මේ දිනන්න පුළුවන් දිනන්න පුළුවන් දිනන්න පුළුවන් දිනන්න පුළුවන් දිනන්න පුළුවන් දිනන්න පුළුවන් දිනන්න පුළුවන්. හැමතිස්සම දිනන්න පුළුවන්. කොතන හරි එතනක loss එකක් වුණොත් එහෙම මේ දිනපු මුදල් හැම එකක්ම සත්ත පහකට යන්නේ නැහැ. මොකද ඔයා මේ රුපියලක් දිනනවා නම් රුපියල් 1000ක්වත් අඩුම bets place කරන්න ඕනේ. එතකොට මේ දහස් අරයක් 1000ක්වත් 1000 වතාවක්වත් ඔයා දිනන්න ඕනේ නැත්තම් මේක එකපාර එකක් හරි දෙකක් හරි එකපාර loss වුණා නම් මේ strategy use කරන එක වැඩක් නැහැ මොකද දහස් අරයක් ඔයාට දහස් අරයක් 2000 අරයක් play කරන්න ඕනේ කට්ටක් තමයි හරි හැබැයි එක දිගට දිනන්න පුළුවන් සෑහෙනම තව හරි කොතන හරි වැදෙනවා කොහොමත් ඒක ට්‍රේස් වෙනකොට වැදෙනවා ට්‍රේස් වෙනවා කියලා මොකක්ද කියලා දන්නේ නැහැ නේ ඒක වෙනවා ඉතින් මේ සිස්ටම් සරහා වෙනවනේ ඒව දේවල් දරගන්න ඕනේ ඉතින් හැමෝම මොකද කරන්නේ strategies දැක්කා Google බැලුවා YouTube බැලුවා play කරා ප්ලේ කරන මුදලවත් අඩුපතරමේ ගන්න බෑ. අන්න ඒ තරමට මෝඩ වෙන්න එපා. ඉතින් මේ දේවල් ගැනත් අපි කතා කරනවා බය වෙන්න එපා. ඩී ඇල්බන්ස් කියලා කියන්නේ ලොකු බෑන්ක් රෝල් එකක්. ඒක කියන්නේ බැලන්ස් එක සුපීරියටම ලොකු වෙන්න ඕනේ. අඩුපතරමේ ලක්ෂයක්වත් යනවා. ඉතින් කොහෙද අපිට ලක්ෂයන්නේ? එහෙම තියනවා නම් මෙතන ඉන්නවද? නෑනේ. ඉතින් හරි. මෙතන මාටින්ගෙල් ඊළඟට එනවා මාටින්ගෙල් සිස්ටම් එක. ඉතින් මාටින්ගෙල් දන්නවද? ගොඩක් අය මාටින්ගෙල් තමයි කරන්නේ. මොනවා කරන්නේ? අපටසි මන් දන්නවා ස්ට්‍රැටජිස් මොනවාද මාටින්ගෙල්. ඒව සුපිරිස ආයේ මාටින්ගෙල් එකක් මේ හඩින් ලෙල්ලකට ගහන්න කිසි දෙයක් නැහැ. මාටින්ගෙල් එකකට ගහන්න කිසි දෙයක් නැහැ. ඇත්ත. මම එක්සෙප්ට් කරගන්නවා. ටිකක්. ඇත්තම මාටින්ගෙල් කියන්නේ පර්ෆෙක්ට් සිස්ටම් එකක්. බිගිනර්ස්ලට සහ ඕනම කෙනෙක්ට ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට විසඳුම හොයාගන්න පුළුවන් වුණොත් ඕනම කෙනෙක්ට සුපිරියටම මේකේ වෙන් කරන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නෙට විසඳුම තාම කාටවත් හොයාගන්න බැරි වුණා. බැරි වුණා නෙමෙයි පුළුවන්. ඒ විසඳුම අපි ලබා දෙනවා. බලන්න බයි. ඉතින් මාටින්ගෙල් කියන්නේ මොකද්ද? මාටින්ගෙල් කියන්නේ මාමා කෙනෙක් කියන අංකල් කෙනෙක් කියලා කියනවා. දැන් මාටින්ගෙල් අංකල් ඇවිල්ලා මේ සිස්ටම් එක මෙහෙම තමයි හඳුන්වන්නේ. ලස්සනයි. එතකොට අපි මේ දැන් ගන්නන්න යන්නේ මාටින්ගෙල්. නෑ මම දැනුවත් කිරීමක් කරනවා. මේකේ තියෙන ප්‍රශ්නේ දැනුවත් කරනවා. ඇයි හැමෝම මොකද්ද කරන්නේ? මාටින්ගෙල් යූස් කරලා දිනනවා කියලා මේ කරනවා. ලස්සනට අර අක්කෙනෙක් ආවා ක්ලාස් එකට රෙජිස්ට්‍රේෂන් අපිට මේ ක්ලාස් එකට කතා කරාමත් එක්ක. රුපියල් 25000ක් දිනවලු. මේ 25000 දිනුවේ කොහොමද 15000ක් දාලා දවස් 10ක් තිස්සේ මාටින්ගෙල් යූස් කරගල යූස් කරලා යූස් කරලා යූස් කරලා එක දිගට වින් කරා. දවස් 10ක් තිස්සේ. ඊට පස්සේ මාටින්ගෙල්ම තමයි යූස් කරලා තියෙන්නේ. කොල්ලා විනාඩි 10ක් 5ක් ගිය නැහැ. සම්පූර්ණ 25000ම නැති කරගත්තා. දිනන්න පුළුවන් කොල්ලෝ. හැබැයි ඒක පවත්ව ගන්න බෑ. අන්න ඒකයි සුවිශේෂී වෙන්නේ. ඉතින් අපි කතා කරන ගේ මේ හොඳට අහගන්න මේක වෙන වැඩ කරන්න එපා. හොඳට අහගන්න, හොඳට ඔළුවට දාගන්න. මාටින්ගෙල් මහත්තයා මොකද කියන්නේ? පුතේ මෙහෙ වරෙන්. උඹ ළඟ රුපියල් 100ක් තියෙනවා. ඒක ගණන් රතු පාටට හරි කරු පාටට හරි දාපන්. Choose to between two. දෙකෙන් කා තෝරගන්න එකේ දාන්න. 100ක් ගන්න. රුපියල් 100ක් ගත්තා. මම 100ක් ගත්තා. අර රතු පාටට හරි කළු පාටට හරි රූලට් වීල් එකේ දාන්න පුතේ. හරි මන් දැම්ම රතු පාටට හරි කළු පාටට හරි මොකක් හරි පාටක් කියන එක. දැම්. ඉතින් ඒක මොකක්ද උනේ? පුතේ පාට ආවෙ නැහැ. මේක loss වුණා. රතු පාටට දැම්මා. ආවෙ කළු පාට. ඒක මොකද වෙන්නේ? ඒ 100 යාලරනේ අපි ලැබෙන්නේ නැහැ. ඒතර මාටින්ගෙල් මහත්තයා කියනවා හරි පුතේ කමන්න. ඒ 100ත් අපි ගමුකෝ. දැන් පුතා ඔයා කලින් බෙට් කරානේ රුපියල් 100 ඒ වගේ දෙකුණා දැන් 1000. එතකොට 200ක් 1000. එකත් රතු පාට හරි කළු පාට හරි. Oh my god. ඒ අවස්ථාවේදී ත්ලොස්සුවා. මොකද කියන්නේ? පුතා කමන්නේ නැහැ. දැන් 200ක් දැම්මනේ. ඒ වගේ දෙකුණා තව දාන්න. 400. ඉතින් මෙහෙම මාටින්ගෙල් කියන්නේ ඔයා loss වෙන පාරට අවුල් ගන්න එපා. loss වුණ හැම එකක්ම ගන්න පුළුවන්. වා අන්තිමට loss වුණ මුදල දෙගුණයක් කරලා නැවත play කරන්න රතු හාටකෝ කළු පාටට. හරි හොඳට තේරෙනවා නේ එච්චරයි.
අන්තිමට ලොස්සුන මුදල දෙගුණයක් කළා දාන්න දාන්න. ඉතින් කොතර හරි මේ දැන් මේ කළුපාට දැම්ම කියලා මේක වින් කරා. මේක ලොස්සුනා මේක ලොස්සුනා මේක ලොස්සුනා. මේක ලොස්සුනත් ඊළඟට මොකද කරන්නේ? ඒක දෙකෙන් ගුණ කරලා 800ක් ඊළඟට දාන්න. ඉතින් මේක තමයි මාටින්ගල් කියන්නේ. දෙකෙන් ගුණ කරලා දෙකෙන් ගුණ කරලා දෙකෙන් ගුණ කරලා දාන ලොස්සුන අවස්ථාව හැම අවස්ථාවකම. ඉතින් මේක දින්නොත් එහෙම මොකද වෙන්නේ? දින්නොත් එහෙම අපිට ලැබෙනවා රුපියල් 800. ඒ කියල කියන්නේ මේකෙන් දෙගුණයක් ගෙවනවා. එතකොට රුපියල් 400 කවුද තිබ්බේ? මගේ 400. මමන තිබ්බේ මගේ පර්ස් එකේ ගත්තේ. ඒක කලින් ලොස්සනවා 200ක්. ඒකත් මම තියලානේ. ඉතින් 100ක් ලොස්සනවා. ඒකත් තියලා. එතකොට මේ 400යි 200යි 600යි 100යි 700යි. 700 මගේ පොකට් වලින් දීලා තියෙනවා. එතකොට මගේ 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 සාක්කුවෙන් දීපු සල්ලි. එතකොට මම ලැබුණ මුදල කීයද? 800. 800ෙන් 700ක් ගියාම රුපියල් 100ක ප්‍රොෆිට් එකක් එයාලගේ වැඩිපුරක් මම අරගෙන. මේ 700 මම ලොස්සන මුදල. ඒ කියල කියන්නේ මම මගේ අතින් දාපු මුදල මේක ප්ලේ කරා. එතකොට මට තව රුපියල් 100කුත් වැඩියෙන් යාලගෙන earn කරලා තියෙනවා. ඉතින් මේක 10 වතාවක් කරා 10 වතාව 100ව 10ක් ලැබෙනවා මේක. ඉතින් මේකෙදි profit එකක් ගන්නත් පුළුවන් loss වෙන මුදල් ටික ඔක්කොම cover කරන්නත් පුළුවන් ලස්සනයි මේක මාටින් ගිල් system එක විදිහට හඳුනවා දෙනවා. හැබැයි මේකෙදි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? හොඳට ඔළුව දාන්න මේකේ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා මම අරබරම දන්නේ නැහැ මිනිස්සු. මොකද මේක කරලා ඊට පස්සේ loss වෙනවා. මම කියනවා 25000ක් ගත්තා විනාඩි 5ක් අතර loss වුණා. ඒ loss වෙන හේතුව තමයි මෙන්න මේක. ඉතින් අපි දන්නවා අපි ගාව රුපියල් 1000යි balance එක තියෙන. දැන් අපි 1000ක් balance එක තියෙනවා. balance එක තියාගන්න බෑ. අපි දැන් ඩෙපොසිට් කරන බැලන්ස් එකක් තියෙනවනේ. ඉතින් ඒක loss වෙන එක කවමදාවත් ඇස් දෙකෙන් දකින්න නැහැ මිනිස්සයා. මේකේ පිටිපස්සෙන් යනවා. අයියේ ආශාව loss වෙන එක loss වෙන එක loss වෙන එක පස්සෙන් ගිහිල්ලා වැටෙනවා. හරි. මේකදී හොඳට බලා ගන්න. මේ 1000ෙන් 100ක් මුලින් දැම්මා loss වෙනවා. මගේ ළඟ සාක්කුවේ තිබ්බෙම 1000යි. ඒකෙන් මම රුපියල් 100ක් දැම්මා. ඒතර මගේ ඉතුරු කීයද? මේක loss වෙනවා නේද? 900. එතකොට 900 බහිනවා. 900 බහිනවා. හරි. ඉතින් 900 බැස්සලා පස්සේ දෙවෙනි අවස්ථාවක් දාන්න. 200 අවස්ථාවල loss වෙනවා නේද? කීයද? 200ක් දැම්ම. මේ 900ෙන් 200ක් දැම්ම. එතකොට 700යි යතුරු 200ක් loss වෙනවා. ඊට පස්සේ ආයෙ ඊළඟට මාටින්ගල් කියනවා 400ක් දාන්න පුතේ. දැන් 700යි මගේ ළඟ තියෙන්නේ. ඒකෙනුත් 400ක් දාන්න. මොකද අරට ගන්න බෑ. 400ක් දැම්ම. 400ක් දැම්මම මෙතන 700 අඩු වෙනවා කීයද? 300කට. දැන් මගේ බැලන්ස් එක කීයද? 300යි. මේකත් දැම්ම. දැන් මේක loss වුණා. ඊළඟට දාන්න ඕනේ මාටින්ගල් කියනවා මේක දෙගුණයක්. ඒ කියන්නේ කලින් loss වුණා නම් ඒක දෙගුණයක් දාන්න. එතකොට 800ක් දාන්න ඕනේ. මේ 800 ගන්න කොහෙන්ද මගේ ළඟ තියෙන්නේ දැන් 300යි. තේරෙනවද? ෆස්ට් එක. එතකොට 300ෙන් කොහොමද 800ක් දාන්නේ? මේක දිනන අවස්ථාව දිනන්න පුළුවන්. ගොඩක් වෙලාවට දිනන අවස්ථාව දිනනවා අනිවාර්යෙන්ම දිනනවා. මේක loss එක ඔක්කොම cover කරගන්න පුළුවන්. තව රුපියල් 100කට වැඩින් ගන්න පුළුවන්. හැබැයි කො මගේ මුදල් මගේ සාක්කුවේ තියෙන 300 දැන් දාන්න 800ක් නැහැ. මේ 300 දැම්මත් මට 600යි ලැබෙන්නේ. එතකොට මම දාපු මුදල් වල රුපියල් 400ක් විතර පාඩු. ආ? නිකක් පාඩු. එතකොට ප්‍රශ්නය කොතනද තියෙන්නේ? හිතන්න. හොඳට හිතන්න. ප්‍රශ්නය හොඳට හිතන්න. කොතනද තියෙන්නේ? විනාඩියක් අරන් හිතන්න. හිතන්න බලන්න. ප්‍රශ්නය කොතනද තියෙන්නේ? මුදල් නැතිකමද? මේක ලක්ෂයක් තිබ්බොත් මේක එක දිගට පරදුනොත් එහෙම ලක්ෂයම නැති වෙනවා. ප්‍රශ්නේ කොතනද තියෙන්නේ හිතන්න පුළුවන් හරියටම ප්‍රශ්නේ හොයාගන්න පුළුවන් එකෙක් නම් ඔයා මං කියන්නේ ඔයා දිනු හරි චල එදනොද රෝගේ සුව කරන්න රෝගය හරියටම හොයාගන්න දැන් මට අතරිදනවා නම් කක්කුලට බාම් ගන්නා අතරිදීම හරියන්නේ නැහැ අතරම කරන්න හරි රෝගවල සමහරක් ඒවා දිනවා කකුලට කරේවා ඒවා වෙනයි මම උදාගත්ත උදාහරණය හරි හරි ඉතින් මේකෙදී හරියටම ප්‍රශ්න හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රශ්නය දකින්න බලමුකෝ මොකද්ද ප්‍රශ්නේ කියලා මේ ප්‍රශ්නය හොයාගන්න පුළුවන් නම් උත්තර හොයාගන්න පුළුවන් ප්‍රශ්නය මට උදිරන්න පුළුවන් ලස්සනට කරන්න පුළුවන් ඉතින් මේකෙදී ප්‍රශ්නය හොඳට බලාගන්න හොඳට බලාගන්න හොඳට බලාගන්න ඇයි මම 100ක් loss උනේ රතු පාට හරි කළු පාට හරි අල්ලන්න කියලා 200ක් loss උනේ එකක් රතු පාට හරි කළු පාට හරි 400ක් ඒ විදිහටම loss උනා සම්පූර්ණ බැලන්ස් ඉතින් මේකෙදී මම හරියටම රතු පාට හෝ කළු පාට කියලා දන්නේ නැති නිසා තමයි මම මොකක් හරි එකකට ඇල්ලුවේ. ඒක ආවේ නැති නිසා ප්‍රශ්නයක් වුණා. දැන් මම හරියටම දන්නවනම් අම්මට සිරි අනාගතේ ප්‍රෙඩිකට් කරන්න ඕන. අනාගතේ ප්‍රෙඩිකට් කරන්න ඕන නැද අයියෝ? මේවා සරල ඇනලයිසිස් වලින් පුළුවන්. මේක පර්ෆෙක්ෂන් එක 100%. හොඳයි. නිකම් බොරුවට 99.9 යන්න මේ හරියටම ඊළඟට අනිවාර්ය රතු පාට එනවා කියලා දන්නවනම් ඔවා කළු පාටට ගිහින් තියනවාද වෙන පාටකට ගිහින් තියනවාද එච්චර මොකට නැහැ නේ හරිම රතු පාට ගිහින් තියනවා එතකොට මොකද වෙන්නේ මේක loss වෙනවද මේ අවස්ථාවට යනවද මේ අවස්ථාවට යනවද මේ අවස්ථාවට යනවා හරි මේ අවස්ථාවෙන් නිින්න ගියා නැත්තම් තේරුන්න හෑන්ඩ්ලයිස් කිස් කරපු එක වැරදි තේරුන්න නැහැ පැටලුණා රතු පාටකට ලනුනේ කළු පාටකට ඇල්ලුවා වැරදුනා කමන්නේ දෙවෙනි අවස්ථාවට මේක දක්වා ගියත් ප්‍රශ්නයක් නැහැ නේද එතකොට ඇයි අපි මුදල බැලන්ස් එක loss වෙන්නේ නැහැ නේ ඊළඟට අපිට හරියටම රතු පාට හරි කොහෙද කියන්න පුළුවන් තුරේ කණිවරු වින්න. එතකොට මේ අවස්ථාවන් දක්වා යන්නේ නැහැ. මෙච්චරක් දුරට loss වෙන්නේ නැහැ. අපි බැලන්ස් එකක් ඉතුරු කර ගන්න පුළුවන්. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද?
රතු පාට කොතනද ඉන්නේ කළු පාට කොතනද ඉන්නේ කියලා හඳුනා ගැනීම විතරයි අපේ තියෙන ප්‍රශ්නේ. අන්න ඒක හරියට කරගන්න පුළුවන් වුණා නම් අපිට මේ දක්වා මාටින් ගේල් නෙමෙයි මොන ගේල් ආවත් මොන ස්ට්‍රැටජි ආවත් ප්‍රශ්නයක් තියෙනවද නෑනේ දෙයියනේ. එකපාරින් මැස් දෙක වහගෙන වින් කරන්න පුළුවන්. එහෙම වින් කරන්න පුළුවන් තාත්තා. වින් කරන කට්ටිය ඉන්නවා. මේකෙ මුදල් ලර්න් කරනවාද? සර් බොරුවක් නේද කරන්නේ. ඒකෝර අනාගතය කියන්න පුළුවන්. මේ වින් ලෝකේ වෙන දේවල් කියන්න පුළුවන්. මොකද්ද සේ කියන්නේ? අත්තම. ඔව් පුළුවන්. මේක මම වගකීමෙන් ගැන්වීම් කටයුතු කරනවා. මේකෙදී දශමයක්වත් අඩු වෙන්නේ නැහැ. හරියටම කිව්වා නම් කිව්වා විතරයි ඔයාලා මගේ වීඩියෝස් දක්ලා තියි. සෑහෙන ෂෝට්ස් දානවා. ඉතින් ඒ වගේ තමයි ඔයාට මට වඩා හොඳට කරන්න පුළුවන්. ආගේ සමහරු සමහරු මාධ්‍යක ඉගෙන ගත්තට පස්සේ ලයිව්ස් අවිලස මෙහෙමයි මෙහෙමයි වෙන්නේ සර් මෙහෙමයි මෙහෙමයි කියලා මටම සමහරක් ලඩ ගැන්වීම් කටයුතු කරනවා. ඒ තරම් දුරට එයාලා පර්ෆෙක්ෂන් වෙනවා. මම උගන්වන එක හරියට කරනවා. ඒදේ මම ඔයාලට පදිනවා. ඔයාලගේ ස්කිල් එක තවත් වැඩි කරගෙන යන්න පුළුවන්. ඉතින් මටත් වඩා ස්කිල් තියෙන මිනිස්සු අපෙන් ඉගෙන ගන්න අය හිටියා. ඉතින් මේකේදී පර්ෆෙක්ෂන් එක මගේ 100%. ඉතින් හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් මේකේ අපි බලමු දැන් මට ප්‍රශ්න. දැන් හැමෝම ප්‍රශ්නයක් කරපුවා එක තමයි මම බලන්න යන්නේ. මොකද්ද ප්‍රශ්නේ? අපි දැන් රතු පාට හරියටම කියන්නේ කොතනද කියලා අපි දන්නේ නැහැ. ඒකට ඒක දන්නවා නම් අනිවාර්යයෙන්ම දිනනවා. ඒක දිනන කට්ටිය ඉන්නවද? අත්‍තර මේක ඔයාලගේ හිතට දැනෙනවද? මම දිනන කට්ටිය ඉන්නවද? කීයක් දිනන්න පුළුවන්ද? බැරි වෙයිද? නා ඉතින් එහෙම දිනනවා නම් කීයක් දිනන්න පුළුවන්? මට දවසක කොච්චරක් විතර ඉගෙන කරන්න පුළුවන්? ඇත්තම ඉගෙන කරන්න පුළුවන්. ආ මේක මුදල් ලර්නින් එකක් නේ. එතකොට මේක හරියටම කරගන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඔයාලට ලයිව්ම මම පෙන්වන්නම්. මේ තියෙන ලයිව් chat එකනේ මගේ. WhatsApp chat එක ඔයාලට පේනවද? ඔයාලට ප්‍රශ්න නේ සෑහෙන ප්‍රශ්න. මෙයාලට තියෙන සෑහෙන ප්‍රශ්න තියෙනවා. හරි. හරි. WhatsApp chat එක පේනවද මගේ? WhatsApp එකේ ඉන්නේ මම මේ WhatsApp එකේ නෙමෙයි. මේ ඩෙස්ක්ටොප් වර්ෂන් එකේ ඉන්නේ හොඳේ මේ දින WhatsApp එකේ ලයිව් තියෙන හොඳේ මේකදී දැන් මේ තමයි මේ ළමයිගේ මේ මේ තියෙන MCA එක වඩන් යන අපේ ස්ටුඩන්ට්ස් ලා කැම්පස් මේ MCA xbet 2024 මාර්ච් 2026 මේ ස්ටුඩන්ට්ස් ලා 200 ගානකට වඩා වැඩි 2024 විතරක් හොඳේ ඉතින් ඒ ඉන්ඩෙක්ස් නම්බර්ස් යාළුවත් එක්ක යනවා ඉතින් මේකදී හොඳට බලන්න ඔයාලා දැන් ඔයාලා වගේම earn කර කට්ටිය ඉගෙන ගත්ත කට්ටිය අපි දැන් බලන්න බයි හරි දැන් ඔයාලා shares use නිකමර බලමු මම නිකමර අංකයක් ගහුවා නිකමර මේ බලමු මේක බලන්න එකමඩ දැන් ඔයාලා ෂුවර් කරන්න බලන්න ඔයා මේ ඔයා හොඳේ මේ ඉන්නේ ඔයා මේ ඔයාගේ chat එක කියලා ඉතින් මේ ඔයා ඉන්නේ හොඳේ මේ වගේ මං සෑහෙන පෙනවනා බය වෙන්න එපා ඉතින් මේ බලන්න මේකේදී මං කලින් chat වල ගිහලා බලන්න එකම මේ තියෙන්නේ zoom link එක මේ තියෙන්නේ zoom class එකට join වෙන මිනිස්සුයා හරි ඉතින් එයාගේ index number එක 210 සර් good morning මට ප්‍රශ්නයක් තියෙනවා මාටින් ගේල් එක දුර step කරි මොකක් කර එකක් කියලා කියලා තිබ්බා ඉතින් මේක ආයේ zoom link එක දාලා තිබ්බා මේ class එකට join වෙන්න කියලා ඉතින් මෝසම පළවෙනි ක්ලාස් එක කරපුවා හොඳටම ෆලෝ කරා හොඳට බලාගෙන දැන් ස්ක්‍රීන් ෂොට් එකක් දාලා මේ මනුස්සයාට මැසේජ් එකක් දාලා දෙනවා සර් මම මොකද්ද මම ලයිව් ප්ලේ කළා රුපියල් 800ක් තිබුණේ මම කිව්වා හොඳට බලාගන්න මේ ඔයාගේ බැලන්ස් එක අපි බැලන්ස් එකක් තියෙන්න ඕන 1000කට වඩා ලක්ෂ ගණන් තියෙන්න ඕනද නැහැ මේ හොඳට බලාගන්න බැලන්ස් එක මෙයාගේ රුපියල් 800යි තියෙන දෙයනේ කලර් රිපීටඩ් ස්ට්‍රැටජි කියන්නේ කියලා දෙන ස්ට්‍රැටජිස් දැන් අරගෙන ආවා ටිකට් එක ගන්නවා සර් සර් ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවට හරි හොඳට බලාගන්න මෙයාගේ ස්ක්‍රීන් ෂොට් එක මැසේජ් එකක් දාලා දෙනවා රුපියල් 4155යි මෙයාගේ බැලන්ස් එක මේ බැලන්ස් එක දාලා දෙනවා 4155යි මෙයාගේ බැලන්ස් එක රුපියල් 800ක් තිබුණේ මැසේජ් එක දාලා හොඳට බලන්න ඊට පස්සේ ආයෙත් මේ good luck brother කියලා ආයෙ මැසේජ් එක දාලා thank you sir කියලා ආයෙත් පස්සේ ආයෙ මට මැසේජ් එකක් දාලා දෙනවා සර් ඊයේ නවත්තුපු තැනින් පටන් අරන් මේ වෙනකන් සෙල් ලා කරා 4155යි තිබ්බේ thank you very much sir basic වලින් ඒ කියන්නේ රතු පාට කළු පාට විතරයි ඒකේ විතරයි මෙයා screen shot එකක් දාලා දෙනවා ආයෙත් බලමු 9375යි මේ 9375ක බැලන්ස් එකක් තියෙනවා. ඒ කියල කියන්නේ 4155 ඉඳන් 9000 ගානකට ගියා කියලා කියන්නේ. එයාගේ 5000කට වඩා ඔව් 5000කට වඩා earn කරලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් මට message එකක් දාලා තියෙනවා. ඒකත් පළවෙනි මාසේ 16 වෙනිදා. Good morning sir. මේ ජනවාරි 15 වෙනිදා රුපියල් 800න් පටන් ගත්ත account එක දවස් 3කට පස්සේ progress එක basic strategy වලින් විතරක් ගහපු game. හරි. හොඳට බලාගන්න. 15 වෙනිදා පටන් ගත්ත රුපියල් 800න් පටන් ගත්තේ දවස් 3කට පස්සේ හොඳට බලගෙන ස්ක්‍රීන් ෂොට් එකක් ඕ බලමු මේ තියෙන මේ 20000කට අප් කරලා තියෙනවා දෙයියනේ 20000කටම අප් කරලා මේ මිනිස්සයා ඒ කියලා කියන්නේ මං ඇයි මේක ඇයි මෙහෙම වෙන්නන්නේ මේක හේතුව රුපියල් 800ක් තිබ්බත් 1000ක් තිබ්බත් රුපියල් 100ක් තිබ්බත් මේකෙන් පස්සේ loss එකක් තියෙනවද බැලන්ස් එක අඩු වෙන්නේ නැහැ ඔයාට කරන්න තියෙන මෙන්න මේ විදියට ලස්සන පාට හොයාගත්තා ඒකට ප්ලේ කරා එර්නින්ග් එකක් ගත්තා මේ එර්නින්ග් එක මම මේ බෝඩ් එක ඔයාලගේ පෙන්වන්නම් හරි මේ විදියට
දවස ගානේ විනාඩියෙන් විනාඩියට වින් කරන්න දෙන ඉතින් මේ වගේ රුපියල් 800 රුපියල් 20000ක් දක්වා මොකෙන් හරියන්න පුළුවන්ද බෑ එකපාරම දිනන්න පුළුවන් ඒක වෙනම කතාවක් ආයෙ ලොස් වෙනවා මේකෙදි එහෙම නෙමෙයි දිනනවා 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 විතර ඉතින් මේ වගේ තමයි හැමදෙස්සම අනිවාර්යයෙන්ම ගුඩ් මෝර්නින් සර් මේ සතියේ ඇඩ්වාන්ස් ක්ලාස් එකක් තියෙනවා ආයෙ ක්ලාසස් වලට ජොයින් වෙනවා ඔයාලට මේ ඇයි earn කරනවා එච්චර සුපිරියටම මෙයාට තේරෙනවා ඉතින් නිකමර බලමු තවත් මොකක් හරි අංකයක් ගහලා 112 න ගියාම 112 බලමු නිකමර ගහලා බලන්න මම මේ 112 මම 112 කියලා කියන්නේ කලින් කරා 117 කියලා ඊට කලින් කරා මොකක්ද මැසේජ් එක බලන්න විඩ්‍රෝල් එක දාලා දෙන්න කොල්ලා ඉගෙන ගන්න හරි 2300ක් දාලා 16000ක් හදාගත්තා thank you sir කියලා මම මැසේජ් අදා මම ඉදවස්සේ SSS එක කරන winning practice sheets score කියලා දැහලා දිනවා මේ තියෙන්නේ අපේ sheets අපිට එවන්න ඕනේ අපි ඒ කියලා කියන්නේ එයාලගේ වැරදි හදාගන්න දැන් ඔයා ඉගෙන ගත්ත පළියට එකපාරම දින්න කියලා ඒක ලයිෆ් ලොග් කරන එක නෙමෙයි මේ ෂීට්ස් එවන්න මේ ෂීට්ස් වල තියෙන ඔයාලගේ වැරදි අඩුපාඩු හදන්න ඕනේ මොකද නේද සමහර තැන් වල තියෙන ඔයාලා බ්‍රේක් අවුට් වෙන දෙන බ්‍රේක් එක නැති වෙනවා කා එක එතකොට ඒ වගේ වැරදි හදන්න ඕනේ ඉතින් මේ බලන්න හොඳට මෙයාගේ 10,037 ක ඉතුරු බැලන්ස් එකක් තියෙනවා මේ 22,316 දවසින් දෙයනේ දවසින් දාලා මෙයා විඩ්‍රෝල් එක 8,000ක් උදේ විඩ්‍රෝල් කළා උවමනාවක් වෙලා සෝරි ඉතින් මං ග්‍රේට් ජොබ් කියලා දාලා දිනවා විඩ්‍රෝල් එකක් දමන ඊට පස්සේ අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ කියලා ඒ දේවල් කියලා දුන්න දේවල් ඒක ඔක්කොම දිනවා ඉතින් මේ විදිහට ඔයාලා වගේම සෑහෙන පිරිසක් earn කරනවා ඉතින් නිකමට මොකක් හරි ඊට කලින් බලමු 2023 වගේ මොකක් හරි අංක 61 දිනවා හරි මොකද මේ මේ එක වින් එකක ෆොටෝ එකක් කියවලා තිනවා මේ සර් මේක බලන්නලු ඇඩ්වාන්ස් සිස්ටම් ටික මම ගොඩක් ප්‍රැක්ටිස් කරා ඔක්කොම කියලා දුන්නා වගේ අතන පොඩි ගණන් වලින් සල්ලි හෙව්වා ඉතින් මේ 7500ක් එක වින් එකකින් මිනිස්සෙට දිනන්න පුළුවන් නම් දිනන්න පුළුවන් ඕන විදිහකට ඉතින් මට මේ මිනිස්සයා මේ 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 ඉන්නේ අර ඕලවල පාස් වෙන මිනිස්සය මං කිව්වනේ ඕලවල හරියට පාස් වෙන්න නැතුව මට සෑහෙන කතා කරලා බහ කරලා මෙයාලගේ අම්මත් මට කතා කරා මෙයා බයික් එක ගෙනාවට පස්සේ මට කතා කරලා ගොඩක් ස්තුති කරලා තිබ්බා මෙයාගේ දිනන ඒවා හැම 2000ක් 7500ක් 4500ක් දිනන ඒ වගේ ස්ක්‍රීන් ෂොට් පවා හැමතිස්සෙම දානවා මේ ස්ටේටස් එක බලන්න කියලා මට දාලා තිබ්බා මේ ස්ටේටස් එක බලුවට පස්සේ සීරියස්ලි ගත්තද කියලා අහුවා ඒකනේ මේ බයික් එකක් අරගෙන මේ මිනිස්සයා බයික් එකක් අරගෙන ආවිල තියෙන්නේ ලක්ෂ 3ක් 1xbet එකේ එකතු කරපු සල්ලි කියලා මට ඊට පස්සේ මට පුදුම වුණා මේ we are so proud of and happy for you කියලා දාලා තින්නේ ඇයි මේ හිතා ගන්න බෑ මේ මිනිස්සයා ඔලලොත් හරියට පාස් වෙලා තිබ්බ නැහැ අපේ ගිර ගත්තා මම හිතුවෙත් නැහැ අතරම මේ මිනිස්සයා කියලා දීපු දේවල් අකුරක් නෑර ෆලෝ කරා ලස්සන දිනන දිනන අවස්ථාවට ස්ක්‍රීන් ෂොට් එකක් දානවා මම ඉතින් කියලා තිබ්බා ස්ක්‍රීන් ෂොට් හැමතිස්සෙම දාන්න ඕනේ නැහැ ඔය දිනනවා දිනන එක ලස්සන ප්ලේ කරන්න earn කරන්න කියලා ඉතින් මේ මිනිස්සයා දවසක් ස්ටේටස් දාලා අපිට මේ ස්ටේටස් දාලා ස්ටේටස් එකේ බලන්න හීනයක් වෙලා තිබුණේ අද හැබෑ කරගත්ත මාස්ටර් කැම්පස් ආයතනයේ ඒකත් දාලා දිනවා මාස්ටර් කැම්පස් ආයතනයේ නිසා කියලා ඉතින් ඉතින් මේ මේ ඔක්කොම වාඩත් පුළුවන් මේ ලක්ෂ 3ක් වගේ earn කරන්න පුළුවන් නම් ඔයාට බැරියයි බලමු මේකේ සාමාන්‍ය තව තියෙනවද අවසර කෝල් එකක් ගන්න මේ ඔයා මේ ඉන්නේ ඔයා මේ මේ මම මේක ෂෙයා කරලා දෙයි ලක්ෂ 2යි ගාණක් මෙයා earn කරලා තියෙනවා සර් මේන් සර් අද මගේ බැලන්ස් එක මට ෂෙයා ගන්න තරම් මොකක්ද තිබ්බා පින් සර් මට මාත් එක්ක හිටියා කියලා දුන්න හැමදේම මන් සල්ලි ගන්නකොට වැඩක් දේවල් තේරෙන්නේ නැහැ ඒක පස්සේ කියවන්න. හරි. ඉතින් මේ දින්නේ එයාගේ වින් එක මේ විදිහට තමයි එයා වින් කරන දේවල්, විඩ්‍රෝල් කරන දේවල් මට සර්විස් දැන් ඉන්නේ හවසට කෝල් එකක් ගන්න. හරි. ඉතින් ඇත්තටම මේ දේවල් ඔයාලත් කරන්න පුළුවන්ද? පුළුවන්. මේක ලක්ෂ ගණන් earn කරන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඔයාගේ earning එක බලා ගන්න ඕනද? මම මේ පෙන්නන්න. දැන් පෙන්නන්නම් මම ඔයාගේ earning එක දවසකට කොච්චරක් earn කරනවද? මාසෙ ලක්ෂ ගණන් earn කරන්න පුළුවන් කියන එක මම ගහලා කියන්නේ. ඉතින් ඒකෙදි හරියන බලාගන්න මෙන්න මේ ඇනලිසිස් එකේ විනාඩි 5ක් ගන්නකො විනාඩි 5ක් නෙමෙයි තප්පර 40ක් ඇතුළත ඇනලිසිස් කරලා මේක දාන්න පුළුවන් මම ඔයාගේ බේසික් ලෙවල් එක බින්දුව ලෙවල් එක ලෙවල් එකක්වත් නැති කෙනෙක් හිතා ගන්නකො කිසිම දෙයක් දාන්න නැති කෙනෙක් ඉතින් ඔයාගේ විනාඩි 5 ඇතුළත ඔයාට එකම එක වින් එකක් දෙයින කිසිම දෙයක් නැහැ එකකම තප්පර 40කට සරයක් තප්පර 20කට සරයක් මේ රවුන්ඩ්ස් යනවා ඒත් මේකෙදි 5ක් 6කට වඩා රවුන්ඩ්ස් ගිහිල්ලා හැබැයි ඒකෙදි එකයි වින් කරන්නේ එක වින් එකක් ඒකත් වින් කරන්න කීයද වින් කරන්න කියන රුපියල් 100යි අපිට සිරි හරියටම කියන්නත් පුළුවන් හරියටම ගන්නවා රුපියල් 1000ක්වත් ගන්න ඕනේ නැහැ රුපියල් 100යි මගේ වාගේ earnings බලන්න ලක්ෂ ගණන් earnings මම ආරම්භ වෙනවා හරි මේ රුපියල් 100 විනාඩි 5කට ගත්තා නම් විනාඩි 10කට නිකමර බලන්න විනාඩි 10කට wins 2යි 200යි හරි
මේක මනුස්සේ නිකම් පෑ ගානක් මේක අස්සේ රක්ගෙන ඉන්න ඕනේ නිකම් පෑක් කරාගල තනක පෑයක් මේක කීයද මිනිස් කීයද දෙකේවා හයක් විනාඩි 60යිනේ හයක් එතකොට 200 ඒවා හයක් කියලා කියන්නේ කියන්නේ 1200 1200 පැක් කරනකොට විනාඩි 5කට එක වින් එකක් කරගෙන යන්න කරන්න පුළුවන්. ඒක ඔයා කිසිම දෙයක් දන්නේ නැතුව මොන මගුලක්වත් ඉගෙන ගන්න නැතුව හරියටම ජස්ට් බේසික් එක විතරක් තියාගෙන කරන්න පුළුවන්. ඉතින් මේ විනාඩි 5ට අපේ ළමයි 1200 කියන්නේ නිකන් සුදු දෙයක්. විනාඩි 5කට ගන්නවා මේ පැයකදී මම කිව්වේ විනාඩි 5කට 12000ක් වෙන මිනිස්සු ඉන්නවා. 1200 මේ වගේ 10 ගුණයක් වෙන මිනිස්සු ඉන්නවා. ඔයත් ඒ වගේ තරඟට එනවා. අනිවාර්යෙන් එනවා එනවාමයි. ඒ මගේ වචනේ පිට යන්නේ නැහැ. ඉතින් මේක දවසකට පැය 5ක් කරොත් එහෙම ඉතුරු පැය 19. පැය 24 පැය 19ක්ම වාඩි තියෙනවා. පැය 8ක් වැඩ කරනවා අනිත් දේවල් මොනවද කරන්නේ? යන්න එන්න කන්න බොන්න නිදහසේ කතා කරන්න වෙලාවක් තියෙනවා සෙල්ලම් කරන්න ඉඳා ගන්න ඕන මගුලකට හැම එකක්ම තියා ගන්න. පැය 5ක් නිකන් ෆෝන් එකේ ස්පෙන්ඩ් කරන වෙලාව තිය බැලුවොත් එහෙම 1200 වා 5ක් කීයද? Do you think that you can do that? දවසකට නිකන් ඉන්න වෙලාවේ නිකන් ඉන්න වෙලාවේ නිකන් ඉන්න වෙලාවේ ප්ලේ කරාත් රුපියල් 6000ක් හොයගත හැකි. ඒක විනාඩියෙත් හොයත හැකි. එච්චර දුර යන්නේ. හරි. ඒක මම වරන් කළා කියලා. ඉතින් නිකමට රුපියල් 100ක් මෙහෙමනම් බලන්න දවසකට 6000යි නම් දවස් 10කට කීයද කොල්ලුනේ? 6000ව 10ක් 60000. එතකොට මාසයන් අපි මාසික ඈර්නින්ග් එකන මාසයක් දක්වා අපි කට්ටකාල ජොබ් එකක් කරන වද්ද විදිහ ඉගෙන හැමදාම ගිහිල්ලා බැඳුම් ගහගෙන මාසයක් දක්වා ගිහිල්ලා ওই අවුරුදු ගාණක් ඉගෙනගෙන කරන්නේ මොනවද? ඒ කට්ටේ මුදලට 1යි හු මාසයක් දක්වා ඈර්නින්ග් එක මම කිව්වනේ ලක්ෂ ගාණක ඈර්නින්ග් එකක් යන්න පුළුවන් කියලා. රුපියල් 100ක් තිබ්බනම් ඇති. හිතන්නවත් පුළුවන්ද මේක? සාමාන්‍යයෙන් කොච්චර ලොකු ක්වොලිෆිකේෂන් එකක් ඕනද 1x80ක් ගන්න? කොච්චර එක්ස්පීරියන්ස් එකක් ඕනද? මේකෙදී හැම නෙමෙයි කිසිම දෙයක් අවශ්‍ය නැහැ. සිම්ප්ලි ඔයාගෙන ගත්තද විනාඩි 5කට එක වින් එකක් ගත්තද රුපියල් 100 කට ලස්සන එකතු කරගෙන එකතු කරගෙන එකතු කරන අපි කිව්වා සම්පූර්ණ බැලන්ස් එක මිනිස්සුයෝ බැලන්ස් එක මුලින්ම ලොස් වෙන එක සම්පූර්ණ ස්ටොප් කරගත්ත කවදාවත් ඔය ලොස් එකක් නැහැ මෙතන. ඒතර ඔයාලට ප්‍රශ්නයක් තියෙනවද නැහැ. ඊට පස්සේ දිනන්න විතරක් ඉගෙන ගත්තා. මේක වගකීමක් ඇතුව මාස්ටර් කැම්පස් අකඩමි ආයතනය විසින් ලබා දෙනවා බය නැතුව earn කරන්න විතරයි තියෙන්නේ. ඒ තරම් දුරට perfection එකක් තියෙනවා. ඉතින් මේ වගේ earnings එකට යන්න පුළුවන්. ගිහිල්ලා තියෙන කට්ටිය ඉන්නවද? කොයි තරම් දුරට කියලා? දවසකට විනාඩියකට මාසයකට කොච්චර නම් earn කරනවද? තව ලක්ෂ දෙකක් මම personally පෙන්වන්න මේ බලා ගන්න chat එක live chat එකට ගියා නම් බලා ගන්න පුළුවන්. Personally WhatsApp chat එකේ desktop එකේ මගේ තියෙන live chat එකේ තියෙන්නේ personally රුපියල් 4000ක් තර එක වින් එකකින් 1.98ක් දෙනවා කියලා කියන්නේ නිකන් හිතන්න පුළුවන් මේ දේවල් වෙනවද ඇත්තටම වෙනවා මේ දෙක ඇඩ් බේසික් නම් ඇඩ්වස් එකක් ඉගෙන ගත්තා කියලා කියන සිම්ප්ලි ඉතින් මේ සම්පූර්ණ session එකේදීම සහ සම්පූර්ණ course එකේදීම මේ හැම දෙයක්ම අරගෙන අතර ගුලි කරලා වාගේ දෙනවා just අරගෙන just play කරන්න ඔයාලගේ practice skill එක හදාගත්ත earn කරගෙන යන්න විතරයි තියෙන්නේ අතරම් දුරට perfectly ඔයාලට මේක දීලා තියෙන්නේ ඉතින් මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලට ඉගෙන ගන්න බැරි ප්‍රශ්නද තියෙන්නේ නැහැ ඒකත් මම දෙකවසක ළමෙක්ට වගේ කියලා දෙනවා ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද උනන්දුව කැපවීම සහ ඒ තරම් දුරට එතනට එන්න බැරි කමක් තියෙන අරහිත සහ ගොළු වෙන හදවත අන්න ඒ තැන නතර වුණා නම් එතනමයි ඉන්න වෙන්නේ අඩියක් ඉස්සරහට යන්න බෑ ඒ තරමට සුවිශේෂී විශේෂ ඌදයක් වාට මේ අවුරුදු ගානක් අවුරුදු 10ක් 12ක් තිස්සේ එකතු කරපු දේවල් දවසින් වාට මේක ඉවර කරලා අතර දෙනවා කියලා කියන්නේ ඔයා පුදුම වෙන්න ඕන දෙයක් සහ ඔයාට වාසනාව කියන දේ සහ වරමක් වගේ මේ දේවල් ඉතින් මේ වරම ඔයාට ලබා ගන්න බැරි අර පොඩි හිතට ඇත්තම හිතන්න කොයි තරම් දුරට අවාසනාවන්තයිද කියලා ඉතින් ඇත්තම කියනවනම් අපි සමහර දවසල කන්නේ නැහැ ලෑලි වෙනකම් මේ පස්සේ අපි මේ ලයිව් එක දිගට ප්ලේ කරලා මේ වගේ ගත්ත නැහැ.
යුරෝපෙන් කන්ට්‍රස් වලට ගිහිල්ලා ඒ රටවල් වල ඉන්න ලයිව් ටේබල්ස් වලත් අපි ලයිව් ප්ලේ කරලා අපේ සීටීඔ සීඊඕ වගේ අට්ටිය හැමෝම ගිහිල්ලා ඒ රටවල් වල සමහර දවස් වල කන්න නැතෝ බොන්න නැතෝ කෑලි වෙනකන් නිින්දක් නැතෝ පාරවල් ගන්න අවිතලා 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 සෑහෙන සම්මානයක මුදල් විනාශ කරගෙන ලොස් වෙලා සෑහෙන කැපකිරීමක් කරලා අපි කොළවල ලියලා ලියලා ටොන් ගණන් මේ මිටි ගණන් කොළ විසි කරලා තියෙනවා ඒ තරම් දුරට කැපවීමක් කරලා කෙල්ලි වෙනකන් කන්න නැතෝ බොන්න නැතෝ දුකක් විඳලා මේ දේවල් ඉගෙන ගත්තා සහ ඒ දේවල් හැම දෙයක්ම පර්ෆෙක්ට්ලි කරා අන්න ඒ කැප කිරීම අපි ගවත් එක්ක වුණන්දුව ඒ හැම දෙම අරගෙන තමයි මේක earn කරන්න පටන් ගත්තේ ඊට අමතරව එහෙින් export ලගින් හැම දෙයක්ම පිටිපස්සෙන් ගිහිල්ලා 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 ගිහිල් මාස ගණන් අවුරුදු ගණන් මේක හරියටම කරගෙන අවුරුදු 30 ඉස්සේ මේවා පර්ෆෙක්ට්ලි TV වල දාගෙන කොන්ද රිදනකන් හිටගෙන ඉඳගෙන හැම දෙයක්ම කරලා මේක perfection එක අරගෙන තමයි ඔයාලා මේක ලබා දීලා තියෙන්නේ මේ වගේ සරලව ඔයාලට හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන් වුණාට අපිට ඒ දරන් දුරට තිබෙනවා ඒ දේවල් ඔයාලට මේව හදලා අපි දෙන්නේ අන්න ඒ දුක්ඛින ඔයාලට විඳින්න ඕන නැහැ just ඉගෙන ගන්න ක්ලාස් එකට සහභාගී වෙලා නැවත නැවත බැලීමේ හැකියාවක් තියෙනවා. ඇයිද නෝද රෂ්‍යන්ස් වල ආමි වල සහ ඉන්නව නේවි වල කට්ටිය සෑහෙන්න අපිත් එක්ක ජොයින් වෙන කට්ටිය ඉන්නවා. යාළගේ ඩියුටි ටයිම්ස් වෙනස් වෙන නිසා යාළට අමාරුයි. හරියටම Zoom ක්ලාස් session එක 8ට තියෙනවා නම් ඒකට සහභාගී වෙන සහ කවරේජ් issues තියෙන කට්ටිය ඉන්නවා. ඒකට අමාරුයි. ආඩත් එහෙම වෙන්න පුළුවන්. ඒක වැඩ තියෙනවා. ඉතින් අමාරුයි. ඉතින් rest එකක් අරගෙන ක්ලාස් එකට සහභාගී වෙනකොට පැය දෙකක් විතර ක්ලාස් එක තියෙනවානේ. ඉතින් බේසික් ක්ලාස් එක සම්පූර්ණ පැය දෙකක් විතර තුනක් විතර තියෙනවා. අනිවාර්යයෙන් මේක සෑහෙන ඩීප්ලි ඉගෙන ගන්න ඕනේ. හැබැයි පොඩි ලමිට වගේ ඉගෙන ගන්න ඕනේ. එකක් බලන්න ඇති ජීවිත කාලෙටම ඇති. ඒ තරම් දුරට අපි බොක්කට වදින විදිහට හැමදේම හදලා තියෙන just ආගේ අර ඉගෙන ගන්නකොට වාඩ තේරෙනවා. ප්ලේ කරනකොට ලයිව් ප්ලේ කරන යනකොට තේරෙනවා. අටියෝ සිරි මොහොමද් කියන කතා දේවල් ඇත්තටම දෙනවා බොක්කනර දැනෙනවා රත් වෙනවනේ අන්න ඒ දැනෙනවා දැනෙනවා බය වෙනවා දැනෙනවාම ඉතින් ලොස් වෙනකොට කකුල් දෙක වෙවුලනවා ඇඟපත වෙවුලනවා නිින්දා කියන්නේ වගේම මේක earn කරනකොටත් අර බොක්කට රත් වෙන දැනෙන පටන් ගන්නවා අන්න ඒ නිසා තමයි බේසික්ස් හා ඇඩ්වාන්ස් ක්ලාසස් කියලා අපි දෙකකට කරලා රෙජිස්ට්‍රේෂන් කරගන්න කියලා කියන බය නැතුව බේසික් ක්ලාස් එකට එන්න ඒක හරියටම ඉගෙන ගන්න earn කරන පටන් ගන්න ඕනේ විතරක් ඇඩ්වාන්ස් ක්ලාස් එකට විශ්වාස කරලා ඉන්න අන්න ඒ ක්ලාස් එක සඳහා බේසික් එක කරපු හැමෝම පොරකා එන්නේ මොකද ඒ තරම් දුරට පර්ෆෙක්ෂන් එක සහ ඒ තරම් දුරට ක්වොලිටි එක අපි මේන්ටේන් කරගෙන යනවා ඉතින් බේසික් ක්ලාස් එකට එන්න පුළුවන් ඔයාලට just රෙජිස්ට්‍රේෂන් කරගන්න දින රෙජිස්ට්‍රේෂන් කරගන්න පුළුවන් ඔබතුමාට කරන්න දින just සුළු ප්‍රමාණයක මුදලක් අපි පේමන්ට් ඇක්විෂන් ගන්නවද ඔව් ගන්නවා මොකද මේ සඳහා අපි ටැක්සස් පේ කරන්න ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකක් ඉෂු කරන්න අපි ටැක්ස් එකක් පේ කරන්න ඕනේ ඊට අමතරව අපි බැංකර් කඩේ සඳහා ඒ සඳහා මුදල් ඉෂු එකක් කරනවා ලෙක්චරින් සඳහා ඊට අමතරව ඉන්ටර්නෙට් කනෙක්ෂන් සඳහා ඔයාලට YouTube සෙෂන්ස් පවත්වාගෙන මේන්ටේන් කරන්න ඒ සඳහා ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් ඒ සඳහා වියදම් වෙනවා ඉතින් ඒ නිසා විතරමයි අපි රෙජිස්ට්‍රේෂන් සඳහා පොඩි මුදලක් අය කරන්නේ ඒ මුදලත් ඔයාට දවසින් earn කරන්න පුළුවන් ඒ වගේ තුන් ගුණයක් රෙජිස්ට්‍රේෂන් කරගන්න මුදල වගේ දවසින් තුන් ගුණයකට වඩා earn කරන්න පුළුවන් විදිහට තමයි හැමදේම හදලා තියෙන්නේ ඒ නිසා තමයි මුදලක් අය කරන්නේ ඒ විදිහට ඉතින් ඒ මුදල නිකන් කොත්තුවක් වත් කඩ කන්න බෑ අඩුමතරමේ එතරම් සුළු මුදලක් සාමාන්‍යයෙන් 5 eBay courses සහ මේ ඉංග්‍රීසි courses එහෙම ගත්තොත් එහෙම ආඩ හිතා ගන්නවත් බෑ ඒ තරම් දුරට ආඩ මේක අය කරනවා ඒව classes වල රුපියල් 45000 35000 35000 25000 ඒ වගේ කියලා ලොකු ගණන් යන හිතා ගන්නවත් බෑ මොනසෙට close එකක් කරන්න ඔයාලා loss වෙන නිසා සහ ආඩ earn කරන්න බැරි ප්‍රශ්නයක් තියෙන නිසා සෑහෙන කට්ටක් කන මිනිස්සු ඉන්න නිසා තමයි සුච්චම් මුදල රුපියල් 5000කටත් නැහැ
දහදාහත් නැහැත් නැහැ පන්දහත් දේත් නැහැ ඊටත් වඩා සෑහෙන අඩු ගානක් තමයි අපි අය කරන්නේ ඉතින් පුට්ටි ගානක් සුළු මුතලක් ඉතින් ඔබතුමාලාට රෙජිස්ට්‍රේෂන් කරගන්න පුළුවන් ඉතින් ලොකු වෙලාවක් යන්නේ නැහැ විනාඩි දෙකක් අතරතුර රෙජිස්ට්‍රේෂන් කරගෙන ඉන්ඩෙක්ස් නම්බර් එක ගත්තා ක්ලාස් එකේ දාලාම සහභාගී වෙන්න පුළුවන් YouTube session එක හරහා හරි ඔබතුමාට you zoom දවස් වල ඒකත් නැවත නැවත සම්බන්ධ වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැව ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙනවා ලයිෆ් ටයිම් වල ඕන ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ හැකියාව තියෙනවා මේ පාර්ට්නර්ෂිප් එක ඉන්ඩෙක්ස් නම්බර් එක හරහා ලැබෙනවා ඒ ඉන්ඩෙක්ස් නම්බර් එක තමයි තාම වැදගත් වෙන්නේ ඊට අමතරව මේ සිස්ටම් එකේදී සම්පූර්ණයෙන්ම මට ඉන්ඩෙක්ස් නම්බර් එකක් දාලා දෙන්නකෝ සර් කියලා නිකන් ඉල්ලන්න එපා මොකද නේද මමත් මේ ආයතනයේ වැඩ කරන සීනියර් ප්‍රධාන ලෙක්චර් කෙනෙක් මේක හෙඩ් එක විදිහට තමයි කතා කටයුතු කරන්නේ ලෙක්චරින් ඩිපාර්ට්මන්ට් එකේ ඉතින් අපි CEO CTOs ලා ඉන්නවා ඉතින් එයාලා ලෝයර්ස් ලා ඉන්නවා ඊට අමතරව මේකේ ඩිපාර්ට්මන්ට්ස් account ඩිපාර්ට්මන්ට් සහ communication department කියලා සෑහෙන student supportment student development කියලා සෑහෙන දිනවා ඉතින් මේ department වල give එක කරනවානේ ඊට අමතරව ඔයාලා වෙනුවෙන් තමයි හැමදේම ලබා දීලා තියෙන්නේ ඔයාලා වගේ සෑහෙන scores අපි තියෙනවා කොහේ සෑහෙන ළමයි ප්‍රමාණයක් ඉන්නවා ඔයා වගේ 1xbet කරන්න ඉගෙන ගන්න ආපු ළමයි දහස් ගාණක් ඉන්නවා එයාලා හැම කෙනෙක්ම මේක ඉගෙන ගත්තා earn කරා බය නැතුව join වෙන සත්ත පහකට ඔයාගේ ප්‍රශ්නයක් වෙන්නේ දෙන්නේ නැහැ. ඒ තරම් දුරට විශ්වාස කළා තමයි අපි මේක උගන්වමින් කටයුතු කරන්නේ. ඒ තරම් දුරට perfect මේක. ඉතින් ලක්ෂ ගණන් නෙමෙයි ඊට වඩා සෑහෙන earn කරන්න පුළුවන්. ඉතින් ඔයා loan එකක් හරි ගමන් නැහැ අරගෙන මේකට loan එකක් කියලා කියන්නේ රුපියල් 500යි තියෙන්නේ මට registration කරගන්න පුළුවන් රුපියල් 10000ක් නැහැ කියලා කියනවනේ කාගෙන් හරි ඒ පොඩි මුදල ඉල්ලගෙන එන්න ඊළඟ දවසේ යාට දීලා තව යාට gift එකක්කුත් දීලා තවත් මේ වගේ තුන් ගුණයක් විතර earn කරගෙන මිනිස්සෙට ඉන්න පුළුවන් කොච්චර සුපිරිද. අන්න ඒ දේ අපි දෙනවා. ඒකයි බය නැතුව කියන්නේ මචං. වරෙන් ගිහිල්ලා Google ගිහිල්ලා සර්ච් කරන මාස්ටර් කැම්පස් එකකට මෙගිලා අපි Telegram channel එක ගිහිල්ලා බලන්න කොච්චර ඔයාලගේ students ලා earn කරන සට්ට බලාගෙන සුපිරි earnings තියෙනවා අපි live shorts තියෙනවා බලාගෙන කොහොමද earn කරන්නේ සුපිරි ආයේ WhatsApp group channels වල ඕන එකක් join වෙනවා Google ගිහිල්ලා සර්ච් බලනවා stars කොහොමද කියන 5 stars හැමම මගුලම 5 stars තියෙන එකක්වත් අඩු කරලා නැහැ ඒ තරම් දුර 100 ගණනක 1000 ගණනක students ලාගේ success එක quality එක තියෙනවා ඉතින් මේ සඳහා just registration කරගත්තා අපිට index number එකක් ලබා දෙනවා ඒ index number ජීවිතාන්තය දක්වා ආවම මේ course එක කරන්න පුළුවන් කියලා කියන්නේ මේ බේසික් ක්ලාස් එකට ආවා ඒක තේරුනේ නැද්ද තව ක්ලාස් එකකට ජොයින් වෙන්න පුළුවන් ඒක තේරුනේ නැද්ද තව ක්ලාස් එකකට ජොයින් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒ විදිහට ප්‍රශ්න හැමදෙස්සම අහන්න පුළුවන් විනාඩි 5න් ඔයාලට උත්තර ලැබෙනවා මේ 89ක් දක්වා රිවියුස් තියෙනවා මේකදී බලන්න නිවස් බලන්න නිවස් කියලා කියන අලුත් දේවල් ඉතින් මේකදී ගොඩක් හොඳයි දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා thank you so much මේ එක්කෙනෙක් දාලා දිනවා මේ new 2 days ago ගේ බැජ් එකේ I recently completed roulette card and my say the excellent the lecture who conduct the course is truly excellent මොකක් කරේක ලොකු වැඩ දාලා දෙනවා. ඉතින් මම උගන්වන ස්කූල් එකේ සර්ලාත් හිටියනම් අපි අද මෙතන නෙවෙයිලු. මේ මෙහෙම උගන්වන ස්කූල් එකේ ඉතින් අපි උගන්වන්නේ පොඩි ළමයට වගේ බය වෙන්න එපා. Hi very good lecture I study today how to play game thank you very much කියලා දාන්න. Thank you sir learning කියලා කියනවා. සිංහලෙන් බලමු එකන. මේක පට්ට ලක්ෂ ගාණක් loss කරන් ඉදදී හම් වෙන වගේ මේක සෙට් උනේ කියලා දීපුනා සුපිරි දීපුවා කරලත් බැලුවා. කියපු විදියටම තමයි පැටර්න් එකම මේ ගාන තිබ්බේ මොකක් පුළුවන් වෙයි ලොවෙත් තව ගානක් කියලා වෙන කලින් මේ කෝස් එක ගත්ත එක ගැන පට්ට හැපි මේ බලන්න මෙයා මේක ගිහිල්ලා බලන්න දවස් දෙකකට කලින් දාලා තියෙනවා හරි ඉතින් මේ වගේ එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි සාහෙන් දාලා තියෙනවා බලන්න ගුඩ් ජොබ් සර් අත්තමයි ගොඩාක්ම සතුටුයි එක්කෙනෙක් දාලා තියෙනවා thank you so much සර් මේ එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි 80 ගානක් තියෙනවා රිවර්ස් ගිහිල්ලා බලන්න සුපිරි අත්‍තරම හොඳට තේරෙනවා මම ඇඩ්වාන්ස් කෝස් එකට ජොයින් වෙනවා thank you මේ ඇඩ්වාන්ස් කෝස් එකට ජොයින් වෙනවා මම කිව්වා බේසික් සහ ඇඩ්වාන්ස් වලට මේ කරුණු කියලා දෙන්නේ බේසික් එක ඉගෙන ගන්න ඒකෙන් earn කරනවද බොක්කට දනිනවද රත් වෙනවද ඔයාලා දිනන මුදල ඔයාලා පේනවද ඇඩ්වාන්ස් ක්ලාස් එකට ජොයින් කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒ දේ දැනන මිනිස්සු තමයි මේ කමෙන්ට් දාලා හැමදෙස්සම ඉන්නේ ඇඩ්වාන්ස් ක්ලාස් එක කරන්න highly recommend superb එක්කෙනෙක්වත් වැරද්දක් කියන්න විදිහක් නැහැ සුපිරි මේ 5 stars කියලා 5 stars totally 5 stars because 89 දක්වා රිව්ස් තියෙනවා මේ ලොකු දැනුමක් ලබා ගත්තා උගන්වන දේවල් හොඳින් තේරෙනවා ඒක හොඳටම තේරුණා ඉගෙන ගත්තා මේ මේ වගේ එකක් දෙන්නේ ඕන එකක් ගිහිල්ලා බලන්න හොඳටම තේරෙනවා ඒක නම් ඇත්තටම සුපිරි මම හිතුවේ නෑ මේ වගේ ක්ලාස් එකක් කියලා ඉතින් මේ දේවල් අපි උගන්වන්නේ නිකන් ආවට ගියාට නෙමෙයි
ඔයාලට ඉගෙන ගන්න හැම දෙයක්ම පුළුවන්. ඉතින් ඕනම දෙයක් කරගන්න පුළුවන් ඉගෙන ගන්න. ඉගෙන ගන්න හැම දෙයක්ම මුදලක් හොයන්නත් ඉගෙන ගන්න ඕනේ. අපි දැනුම හොයන්න විතරක් ඉගෙන ගන්නට වඩා මේකෙදි මුදලක් හොයන්න ඉගෙන ගන්න. මෙහෙම මෙහෙම කරද්දි වින් කරලා එන් කරන්න පුළුවන්. ඉතින් විනාඩි 5කට එක වින් එකයි රුපියල් 100යි මාසෙට ලක්ෂ 1,80ක් නිකම්ම හොයන්න පුළුවන්. එකක් පාට් ටයිම් පැය පහක් නිකන් රිලැක්ස් එකේ තේ කෝපයක් බොන වෙලාවේ ටර්න් කරන දවසකට දවසකට සීරියස්ලි 4000 5000ට වඩා වෙන් කරන්න පුළුවන්. මේ බලන්න මේ 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 ලයිව් චැට්ස් වලදී මේ හිතුවේට වඩා හොඳයි. එන්න කලින් දීපු සල්ලි ගැනත් බයින් හිටියේ. දැන් ඒ බය ගියා. තැන්කියු සර් ක්ලාස් එක හොඳයි. ගොඩක් ගුඩ් නයිට්ස්. මේ කෝස් එක ප්‍රොෆිට් වලින් කෝස් තව කෝස් වලට නේල් සර් කියලා. මේ මම ඩිසයින් කරන වෙබ් ඇප්ලිකේෂන් සම්බන්ධ අපේ සම්බන්ධ සම්පූර්ණ දේවල් කතා කරා. ඉතින් මේ බලන්න මේ ඒ තියෙන සම්පූර්ණ ඒ දේවල්. මේ තව තිබ්බා බලන්න ඔයාලගේ account එකේ balance එක තිබ්බත් ප්‍රශ්න නැහැ. මේ 500ක් වගේ පොඩි ගාණක් account එකේ තිබ්බese ඊට කලින් මේ zoom link එකක් පේනවා නේද? ඊට කලින් දවසේ කිව්ව දේවල් rules ටික හරියටම follow කරා account එක දැන් වෙද්දි 3000ක් up කරා. ඉතින් හැමදා ඊට කලින් දවසේ class එකේ ඉඳලා උදේ 10 වෙනකොට 3000ක් වෙලා රුපියල් 500ක් තිබ්බ account එක. රුපියල් 1000ක් තිබ්බට රුපියල් 1000කට වඩා up කරලා තියි. මේ බලන්න මෙතන පොලිසිය මැඩම් කෙනෙක් ඉන්නවා. බලන්න මේ වගේ මේ iPhone එකක් අරන් දිනවා. මැඩම් මොකද මේ කියලා message එකක් දාලා අහද්දි ඒ දවස්වල දවස් නෙමෙයි මාසයකට කලින් මේ screenshot එක. ඉතින් අලුතින් phone එකක් ගත්තා. congratulations කිව්වා 1xbet එක එකතු කරලා සල්ලි වි. ඔයාලා නොහිටින්නේ මම මෙහෙම තරගෙන ඉන්නේ නැහැ. ඉතින් හොඳට බලන්න මේ ඔය දැනට දවසකට 4000ක් 5000ක් වගේ ගානක් shape එකක හොයනවලු. හොඳනේ. ඔයාලට පින් සිද්ධ වෙන. ඒවා ඇත්තට ඇත්තම මේ ඉගෙන ගත්ත දේවල් වලින් පස්සේ ඔයාලා හිතන්න බෑ මේ. සාමාන්‍ය මෙහෙමයි දවසකට training එන්නේ. මොකක් කරේ එකක් කියලා. මේ මේවා මගේ feelings touch කරපු දේවල්. ඉතින් ඒ තමයි මම screenshot එක. අයියා මම උත්කස් කළ තිබ්බ wife ගේ මාළ බැරගත්ත. කොරණ වලින් පස්සේ මේ එයාලට ලොකු ප්‍රශ්න වලට මූණ දෙන්න ඕනලා තිබ්බ මේ මිනිස්සයා. කොරණ වල සෑහෙන කට්ටිය රත්තරන් බදු උකස් තිබ්බනේ. ඉතින් ඊට පස්සේ 1xbet එකෙන් සල්ලි එකතු කරපු වෙලින් තමයි මම නොතිබුණා මොකක් කරේ කියලා දිනා. ඉතින් ඒ වගේ තමයි හොඳ වෙන්නේ. අපි බලන්න මේක. අදට සතියයි බැලන්ස් එක 80000ක් වෙනකන් අරන් ආව කවමදාවත් මෙහෙම දිනල නැහැ. ඉතින් ඇත්ත මේ ඇයි කියන දෙන්නේ නෙමෙයි මම 100 ගණක් වුණා පේනවා මේ මස්ටර්ස් කියලා දිනවා. ඉතින් මේ වගේ ඔයාලට දර්න් කරන්න පුළුවන් ඔයාලට දිනන්න පුළුවන් ඒ සඳහා වගකීම බලා ගන්නවා. ඉගෙන ගන්න දවස් 3ක් 2ක් ඇතුළත දවස් 2යි ලෙක්චර්ස් දවසක් ඔයාගේ ලයිව් ප්ලේ එක දවස ඉගෙන ගත්තා ඊළඟ දවසේ ප්ලේ කරා. එච්චරයි. ඒක ප්ලේ කරන්නේ තෝ රතු පාටද කළු පාටද කියන එක බේසික් එක බලන්න. රතු හෝ කළුද? ඔයා ප්ලේ කරන්නේ රතු පාටද කිසි ප්‍රශ්නයක් නැහැ වින් කරා. කළු පාටද ඒකත් වින් කරා මුදල ඈන් කරා. බැලන්ස් එක කවමදාවත් ඔයා ලොස් වෙන්නේ නැහැ. ඒකත් මුලින් නතර කරා. හරි. ඒක මුලින් නතර කරලා තියෙන්නේ. ඉතින් මීට වඩා ඔයාලට කිසි දෙයක් ඕනද? මම දන්නේ නැහැ මීට වඩා ඕනද කියලා. මේක හොයාගෙන අතටත් දීලා කටටත් දීලා ගිලින්නත් හදලා දීලා ගිලින් එක විතර ඔයාලට තියෙන්නේ. ඒ දෙක කරගන්න එක වාගේ කැමත්ත. ඉතින් මේ මුදල අය කරන්න හේතුව අපේ ක්වොලිටි එක බලපානවා. බාගෙට ඉගෙනගෙන යනවා නම් අපිට ඊළඟ දවසේ කියයි පොඩි වෙලාවක් බලාගෙන ඉඳලා මාටින් ගේල් එකේ මොකක් හරි පොඩි කැලලා බලාගෙන ඉඳලා ගිහිල්ලා කියලා ඇති. ආවා මාටින් ගේල් එකේ ප්‍රේගා මම ලොස් වුණා. 100% ඉගෙන ගන්න නම් මේ සිස්ටම් එක බලන්න. ඉතින් ඉන්ඩෙක්ස් නම්බර් එක ගත්ත කියලා නම් අපි පස්සෙන් යන බලනවා. ඔයා එන් කරාද? කො බින්නන්න වාගේ මුදල ෂීට් එකේ වන්න මම අර මැසේජ් එක දාලා තිබ්බේ. කො ඔයාගේ ෂීට් එකේ වන්න. ඔයා දිනට වැඩ නැහැ. රුපියල් 2000ක් දාලා රුපියල් 16000ක් දිනාගත්තද? ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔයා මේක ජීවිතාන්තය දක්වා කරන්න පුළුවන්ද? ඒකේ තියෙන වැරදි මොනවද? ඒක හදන්න. මට එවන්න ෂීට් එක. මම පෙන්නලා දෙන්නම් වැරදි. ඒ වැරදි ටික මම හදලා දෙන්නම්. මම ඔයාගේ පස්සෙන් ඉන්නවා. ඒ දේ කරලා දෙන්නේ අපි එහෙමයි. දැක්කනේ ලයිව් chat වල අපි කියලා දිනවා. දින්නට වැඩක් නැහැ. ඔයාලා දිනනවා 1000 නෙමෙයි 10000 නෙමෙයි. අපේ ළමයි උත් සෑහෙන ඉන්නවනේ. විනාඩියක 10000 20000 වුණත් earn කරන කට්ටිය ඉන්නවා. ඌ දේවල් නෙමෙයි. හිතපු හැමෝටම respect කරනවා. Thanks කරනවා. ඉගෙන ගන්න මිස් කරගන්න එපා. මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න group එකේ admin message එකක් දැම්මා. එයාගේ payment details ඉල්ල ගත්තා. ඕන වෙලාවක join වෙන්න පුළුවන්. හොඳයි. Thank you so much. Join වුණාට සුබ රාත්‍රියක්. හරලවයි බලාගන්න මෙන්න මේ බේසික් සිස්ටම් එක මෙච්චරයි අපි උගන්වන්නේ. මේ ටික බලාගන්න කළු පාට 18ක් තියෙනවා, රතු පාට 18ක් තියෙනවා. ඊළඟට එන්නේ අනිවාර්යයෙන්ම කළු පාට අංකයක්. ඉතින් කළු පාටට ගිහිල්ලා ඔහාගෙන් බෙට් එක ප්ලේස් කරන්න. ඉතින් මෙහෙම ප්ලේස් කළාට පස්සේ ඒ ප්ලේස් කරන්නේ කොහොමද, හරියටම මම කියන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම දැන් මේ ටේබල් එකේ, මේ වීල් එකේ වැටිය යුත්තේ කළු පාට අංකයක් විතරමයි කියලා. ඒ ඇයි? මෙන්න මේ ටේබල් එක සහ මේ නම්බර්ස් ටික ඇනලයිස් කළ යුතුයි. ඉතින් ටේබල් එකේ වීල් එක තියෙන හැබ්දිර තියෙන රහස දැනගත යුතුයි. මේක ඇඩ්වාන්ස් දක්වා ඉගෙන ගත්තා නම් ඒක දන්නවා. ඉතින් අනිවාර්යයෙන් මේ ඩීල මේ බෝලේ කරකවුව අක්ක ඉන්නව නේද? අන්න එයා කොයිතනන්දි මතර මාරුනේ, කොතනන් දුරට මෙයාගේ බයස් එක තියෙනවද, ඒ සම්බන්ධ සියලුම දේවල් දැනගත යුතුයි. එහෙම දන්නේ නැත්නම් ප්ලේ කළා වැඩක් නැහැ, වැටෙන්නෙම නැහැ. දැන් වැටෙන්නේ කොහොමද? කළු පාට එකක් අනිවාර්යෙන් වැටෙනවා. මොකද අපි ඇනලයිස් කරා, හරියන බෙට්ස් කරා, ප්ලේස් කරා, වින් කරා. ඉතින් මේ වගේ මුදලක් ඔයාලට දිනන්න පුළුවන් ඕනම වෙලාවක. ඉතින් ජස්ට්
පාට දෙකෙන් එකක් තෝරගන්න හරියටම බැරි පැරදෙන ගොඩක් කට්ටිය ඉන්නවා. හැබැයි ඇයි පැරදෙන්නේ ඉගෙන ගත්තේ නැති නිසා. ඉතින් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඔයාලට දිනන්න විතරක් පුළුවන් එකතු වෙන අපිත් එක්ක. ඇඩ්වාන්ස් සිස්ටම් වලදී බලාගන්න ලස්සන ප්ලේ කරන විදිය මෙන්න මේ විදිහට තමයි ප්ලේ කරන්නේ. ඉතින් මෙහෙම ප්ලේ කරාම ඩිරෙක්ට්ලි නම්බර්ස් දක්වා ප්ලේ කරන්න පුළුවන්. හරියටම ප්ලේ කරන්න තියෙන්නේ ඉතින් තුන්වෙනි කොලම් එකේ මෙන්න මේ නම්බර්ස් ටිකකින් එකක් තමයි යන්නේ. ඒතර දිනන වාර ගාන සහ මේ ඩොලර්ස් වලින් ප්ලේ කරන්නේ. ඉතින් අනිවාර්යයෙන් මේ ටේබල්ස් වල හැරගෙන දාලා තියෙන නම්බර්ස් හැදලා තියෙන විදිහ දැනගන්න ඕන. අනිවාර්යයෙන්ම එනවා win කරනවා win කරනවා win කරනවා විතරමයි. ඉතින් win කරා නම් බලන්න හරියටම ඩොලර් 5ක් දක්වා ලස්සන ඈනින් එකක් සිම්ප්ලි එක win එකකින් ගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට තමයි ඔයාලත් in කරන්න පුළුවන් සිම්ප්ලි නම්බර්ස් දක්වා ඩිරෙක්ට්ලි earn කරන්න තියෙන්නේ. මේක දැනගන්න ඉතින් අනිවාර්යෙන් ඩිරෙක්ට් නම්බර්ස් දක්වා ඉගෙන ගන්න ඕනේ. බේසික් කලර්ස් නැත්නම් නම්බර්ස් දක්වා යන්න පුළුවන්. අපි හැමදේම සියර වගකීම ඇතුව උගන්වීම් කටයුතු කරනවා. බය නැතුව ජොයින් වෙන්න. මේක තමයි හැම දෙයකටම එකම දේ. ඉතින් ඩොලර් 5ක් අපි දින්නා ඒ රුපියල් 15 ගානේ. ඒ කියන්නේ ඩොලර් 0.05 ගානේ තමයි දාලා. ඒ කියන්නේ මේ වගේ ගාණක් ඔයාලට දිනන්න පුළුවන් සිම්ප්ලි පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඉතින් හෙට දවසේ මොකද කතා කරන්නේ? මෙන්න මේ විදිහට කලින් කිව්ව වගේම තමයි කලින් වීඩියෝ එක වගේම තමයි හෙට දවසේ පාට සම්බන්ධව තමයි කතා කරන්නේ. තියෙන්නේ මොකද පාට දෙකයි කළු හෝ රතු. ඉතින් මේ විදිහට අපි තෝරගන්න මේ අවස්ථාවේදී කළු පාට එකක් රිකට් රුපියල් 500ක් තිබ්බා. මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වෙන්න එකක් එනවාමයි. එනවාමයි එන්නම ඕනේ. ඒයි මේ ටේබල් එක කරගෙන විදිය බෝලේ ලෑන්ඩ් වෙන තැන ස්පීඩ් එක මේ ඩීල වෙනුම ඊට පස්සේ මේ ටේබල් එක ඇනලයිස් කරලා නම්බර්ස් ප්ලස් බලර්ස් ලොස් වෙනතු හැම දෙයක්ම තීරණය කළා ඉවරයි. ඒකට ඉගෙන ගන්න ඕනේ. ඒ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ලස්සන ප්ලේ කරන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම වින් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට හරියටම වින් එකක් එනවාම. ඉතින් හෙට දවසේ මේ දවස් වල හැම දෙයක්ම කියලා දෙනවා ලස්සන රුපියල් 1000ක් සිම්ප්ලි විනාඩියකින් දෙනවා. ඉතින් මේක විනාඩියෙන් විනාඩියට ඔයාලට හැමදෙස්සම earn කරන්න පුළුවන්. ඒ දේ තමයි අපි ඊයේ දවසේ සෑහෙන කතා කරේ. ඉතින් හෙට දවසේ රාත්‍රී 8ට අනිවාර්යයෙන් රෙජිස්ටර් කරගන්න. දැන් ඕපන් රෙජිස්ට්‍රේෂන් තියෙනවා. ඉතින් ඉක්මනට රෙජිස්ටර් කරගන්න. දැන් සියම සෑහෙන පිරිසක් රෙජිස්ටර් කරලා කම්ප්ලීට් වෙලා තියෙනවා. ඉතින් පොඩි පරිසක් විතරයි ගන්න තියෙන්නේ. ඉතින් රාත්‍රී 8ට කලින් පුළුවන් තරම් රෙජිස්ට්‍රේෂන් කරගන්න. ස්තුතියි. මම මේ බලන්න ලක්ෂ 2.5 මුදලක් අද විඩ්‍රෝ කරා. ඉතින් ඒක තමයි ඔයාලට පෙන්වන්න ආවේ. ඉතින් ඔයාලා බලනවා ඇති මේකෙන් දිනන්න පුළුවන්ද earn කරන්න පුළුවන්ද කියලා. ඉතින් personally මම ප්ලේ කරන ඒවා සහ මගේ account මම පෙන්වලා නැතුව ඇති ගණනට කීප දෙනෙක් අහලා තියෙන කලින් නම් පෙන්වලා තිබ්බා. ඉතින් history එක කොහොමද දිනලා තියෙන history ටික ඔක්කොම පෙන්වන්න කියලා. ඉතින් මේ දිනේ මගේ අද දවසේ ඉන්ට්‍රෝ කරමු. ඉතින් ඔයාලත් මේ වගේ ඉන්ට්‍රෝල් කරන්න පුළුවන් දවසකට මේ මාසිකව ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ තියන්නේ මගේ account එක personally personal account එකේ බලන්න ලක්ෂ 11 විතර තියෙනවා. ඉතින් ඕක බලා ගන්න පුළුවන්. අයින් කරමු මේ ටික. මේ ටික ඉන්ට්‍රෝ කරමු. හරි මේ තියන්නේ මේ roulette 11 මේක. ඉතින් roulette එකේ table එක table එක නිකන් normally history එක පෙන්නනම් වාට මේ තියලා බලා ගන්න පුළුවන්. මම ලොක කරලා පෙන්නන්න. හොඳයි. බලා ගන්න. ඉතින් මේ විදිහට තමයි මගේ ප්ලේ තියෙන්නේ. ඉතින් දවස් ගාන 18 වෙනිදා 15 වෙනිදා 12 වෙනිදා ඉතින් සාමාන්‍ය මම normally දවසකට පෙර දවසකට ඇයිදනම් මට වැඩනේ. ඉතින් ඉතින් මේ වගේ ප්ලේ කරනවා. ඉතින් බලා ගන්න පුළුවන් ගන් කරන විදිහ. ඔබ 5000ක් ප්ලේ කරත් 8000ක් වගේ ගන් කරනවා. ඉතින් ඒ වගේ තමයි ඕන වෙලාවක හැමදෙස්සම තියෙන මේක කොළ පාටි. ඒ ඇයි හැමදෙස්සම earn කරන්න සහ win කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ඔයාලත් earn කරන්න win කරන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂ 11ක මතක් බැලන්ස් එකේ තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ලස්සන බැලන්ස් එකකට යන්න පුළුවන්. ඉතින් දවස් ගාන ලක්ෂ 11ක් තිබ්බරම ලක්ෂ 11ක බැලන්ස් එක withdraw කරාද? නැහැ. මේ විදිහට 2.50ක් විතර withdraw කරපන්. ඒයි මේ විදිහට ලස්සන earning වලට අරගෙන ගිහලා ඒ ටික තමයි withdraw කරන්න ඕනේ. නැතුව හැමදාම withdraw කර කර 5000 10000 play කරන්න එපා. ඉතින් ඒ දේ තමයි අපි කියලා දෙන්නේ. ඉතින් හෙට දවසේ හසා හරියටම රාත්‍රී 8ට ක්ලාස් එකකට දිනවා බේසික් ක්ලාස් එක සහ මේ වගේ ක්ලාසස් වල join වෙන්න බය වෙන්න එපා. මොකද හැට දවසේ තියෙන රාත්‍රී 8ට ක්ලාස් එක ඉතාම ස්පෙෂල් ඔයාලට වෙනුවෙන් මසල්ලා දෙනවා. ඉතින් මේක මුදල වැඩි වෙන්න පුළුවන් ක්ලාස් එක join වෙන. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මිස් වෙන්නත් join වෙන්න බලන්න. ඉතින් සුබ දවසක්.